බංකෙලිම්මාරුන්ටක මට සුමාන දෙකක් දෙන්න මට මේක ඩිසයින් කරපන්. එහෙම පුෂ් කරාට පස්සේ අපේ මිනිස්සුන්ට අර මිනිස්සුන්ට වඩා හොඳට කරන්න පුළුවන්. හැබැයි අපේ මිනිස්සු ගැන කවදාකවත් අපි බිලීව් කරේ නැහැ. ඒක තමයි ලොකුම ප්‍රශ්න. දැන් තියෙන ප්‍රශ්න වලින් විසඳුම් ගන්න පුළුවන් හොඳම ඉන්ඩස්ට්‍රි එකක් තමයි IT ඉන්ඩස්ට්‍රි. එහෙනම් අපි channel කරන්න ඕන අපේ යුනිවර්සිටි එක ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය මේ පාත් එකට යන්න. ඇමරිකාව ගියනකල් බලාගෙන හිටියොත්, Google ගියනකල් බලාගෙන හිටියොත් මොකද්ද ඉංගලන්තට කරන්න පුළුවන් අපිට කරන්න බැරි දෙයක් කියන්න පුළුවන්? ඇත්තටම IT ඉන්ඩස්ට්‍රි එකේ ලංකාවේ මිනිස්සු තියාගන්න විතර නෙමෙයි, අපිට පිටරට මිනිස්සු ලංකාවේ කම්පැනිස් වලට ඇවිල්ලා ලංකාවේ ඉඳන් වැඩ කරන තැනට අපිට හදන්න පුළුවන්. හොඳ සිලිකන් රෙෆරන්සස් දැන් අපි ගාව තියෙනවා. දැන් සිලිකන් කාබයිට් වලින් යූස් කරන මේ ලෝකේ කවුරක්වත් යූස් කරපු නැති කන්ට්‍රෝලර්ස් තමයි දැන් අපි මේ දවස්වල ෆයින් ටියුන් කරගෙන. ඒක පෙන්නපු දෙයක් තමයි මේ වේගය. එන අවුරුදු කීප ඇතුළත ඔබතුමාල දැකි සෑහෙන ගොඩක් දේවල් අපි කරනවා. අපි ප්‍රචාරය කරපු විදිහටම තොරතුරු තාක්ෂණ කර්මාන්තයි අපේ රට ශ්‍රී ලංකාවයි යම් ගල්ප ගැනීමකට ලක් කරන්නයි හිතාගෙන. ඔබ හිතන ඇති තොරතුරු තාක්ෂණ කර්මාන්ත එහෙමත් නැත්තම් මේ ක්ෂේත්‍රය ලංකාවත් එක්ක ඒ තරම පෑහෙනවද කියලා. මොකද ලංකාවේ තියෙන අර පසුගාමී දේවල් එක්ක මේ තාක්ෂණය එහෙමත් නැත්තම් මෙහෙම ක්ෂේත්‍රයක් මෙහෙම කර්මාන්තයක් රටේ තියෙනවද කියන එක ගැන සමාජයට ඔබට ප්‍රශ්න ඇති. ඒ ප්‍රශ්න සාධාරණයි. මොකද අපි මෑත වර්ෂවල පවා බුද්ධියෙන් හිතන්න පුළුවන් ගොඩක් අය කල්පනා කළා ශ්‍රී ලංකාවයි තාක්ෂණය කියන්නේ එකක් නෙවෙයි දෙකක්. ඒ කියන්නේ ශ්‍රී ලංකාවත් තනි මාර්ගයක යනවා, තාක්ෂණය තමන්ගේ පාඩුවේ යනවා. මේ දෙකේ පෑහීම කොතනද තියෙන්නේ කියන එක ගැන ඔබට අනිවාර්යයෙන්ම ප්‍රශ්න සාගත තැන් කීපයක් තියෙනවා. නමුත් ඔබ විශ්වාස කරන්න මේ රටට ඩොලර් බිලියන් 1.2ක ආදායමක් ගේන ක්ෂේත්‍රයක් තමයි මේක. ක්ෂේත්‍රයක් කිව්වම ඔබට ක්ෂේත්‍ර ගොඩක් හමු වෙනවා. නමුත් ලංකාවේ සේවා ආර්ථිකයට ඩොලර් බිලියන් 1.2ක් පොම්ප කරන මේ ක්ෂේත්‍රය අපිට කර්මාන්තයක් කියලා ගණන් ගන්න පුළුවන්. ඒ කර්මාන්තයේ බලවත් වෙන මොකක්වත් හින්දා නෙවෙයි, තාක්ෂණී. තාක්ෂණයයි ලංකාවයි එකට යනවා නම් ඔබට හිතන්න පුළුවන් අපිට බැරිද තව දශකයකින් දෙකකින් අපේ ආර්ථික සමෘද්ධිය මේ කර්මාන්තයෙන් ගන්න බැරිද කියලා. ඇත්තට මේ පුළුවන්ද? පුළුවන් නම් මොකක්ද ශ්‍රී ලංකාවේ වෙන්න ඕනේ? මේ කතාබහ තමයි අද කාලත්‍රි පුරා දිග අරගෙන යන්න අපි සූදානම් වෙන්නේ. ඉදිරිපැය එකමාර අතිශය තීරණාත්මකයි. මොකද මේ තාක්ෂණය සහ ලෝකයේ ඉතා ඉක්මනින් දියුණු වෙන තාක්ෂණය ශ්‍රී ලංකාවට කොමද ආරෝපණය කරගන්නේ කියන එකත් ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙත් අපි හිතනවා කාලත්‍රය ඇතුළේ තුන්කල් බලද්දි අපි අතීතය බලන්නත් අවශ්‍යයි, වර්තමානය බලන්නත් අවශ්‍යයි, අනාගතය බලන්නත් අවශ්‍යයි. මේ ගෙවෙන තප්පරෙන් අනිත් තප්පරයට ගියත් තාක්ෂණය වෙනස් වෙලා, එහෙනම් අපි අවුරුදු 20ක් 10ක් 20ක් ඇද්දි මේ තාක්ෂණයට මොකද වෙයිදී? මේ තාක්ෂණය හින්දා ලංකාවට මොකක්ද වෙන්න යන්නේ කියන එක ගැන ඔබටයි මටයි ලේසියෙන් කල්පනා කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ හින්දා ලංකාවයි තාක්ෂණය එකට පාහන්න අපි හොඳ විද්වත් දෙපළකට ආරාධනා කරා. මගේ වංගත පැත්තෙන් ආචාර්ය හර්ෂ සුභසිංහ මොහොඳින්ම දන්නවා කෝච්චෙන් ආයතනයේ සභාපතිතුමා. අයිබෝන්. අයිබෝන්. ඒ වගේම අයියා සුමිත් ගමගේ මහත්මයා, එතුමා ඔමෝබියෝ ආයතනයේ ප්‍රධාන තාක්ෂණ නිලධාරී හැටියට කටයුතු කරනවා. අද එතුමා සෞදානම් මේ ගැන අපි දැනවත් කරන්න. අයිබෝන්. අයිබෝන්. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙද්දී ඔබට දැන් කල්පනා වෙනවා ඇති මේ දියුණු වෙන තාක්ෂණය සහ මේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය IT සරලවම කියන්නේ අපි එහෙමයි IT එක කොහොමද මේ ආර්ථික ගමනක් යන්නේ? මොකද ලංකාව තියෙන තත්ත්වය ගැන අපි නැවත නැවත කියන්න අවශ්‍ය නැහැ. ආචාර්ය හර්ෂ, දැන් ඔබතුමා මේ මැදිරියට ආවම ප්‍රේක්ෂකයාට අනිවාර්යයෙන්ම අර හැමදාම නැගෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. මොකද ඔබතුමාගේ වේග කියද්දි බොහෝ දෙනා කැමති අර කුතුහලයෙන් බලන්න මේ ප්‍රොඩක්ට් එක දිහා. කාර් එකට මොකද වෙන්නේ? දැන් ත්‍රිවිල් එකකුත් ඇවිල්ලා. මොකද කාර් එකෙන් ත්‍රිවිල් එකට බහලා තියෙන්නේ? කාර් එක
මොනවගේ තත්ත්වක දැන් තියෙන්නේ අනිවාරෙන් ඔය ප්‍රශ්නයක් කෙනවාන අපි ඒකට උත්තර දීගෙනමයා හරි ඉස්සලාම දැන් වේග කියන එක අපි පටන් ගත්තේ අවුරුදු 10කට ඉස්සර ඉඳන් 2014 දී. ඒතර ඒ කාලේ වෙනකොට අපි ගාව හිටියා අපි එතකොට මේ ටෙස්ලා හිටියා රීමැක් තිබ්බා. ඊට පස්සේ තව කම්පැනි එකක් තිබ්බා ෆිස්කා කාම කියලා. ඒ කම්පැනි තුන හතරක් විතරයි බිලීව් කරේ ඉලෙක්ට්‍රික් කා කියන එක මේ ප්‍රැක්ටිකල් යූස් කරන්න පුළුවන් කියලා. මේ ළඟදී තමයි ඔය චීනේ සෑහෙන ලොකුවට මේ පම්ප් කරේ සල්ලි ඔය චීන ඇතුලේ ඉලෙක්ට්‍රික් වාහන හදන්නේ කියලා. එතකල් ගොඩක් දේවල් ඔන ඔය කම්පැනි තුන හතර තමයි උනේ. දැන් අර චීනේ තමයි ට්‍රකේ ගොඩක් ඇවිල්ලා BYD එම ඇවිල්ලා Xiaomi ඇවිල්ලා වගේ vehicles දැන් එන්න පටන් ගත්තේ. එතකොට අපි ඕක කතා කරේ අපි ඕක කරේ ප්‍රධාන කාරණා දෙක තුනක් හින්දා. එකක් තමයි අපිට මේ සබාධහම බේරගන්න මේ මිනිස් සංහතිය සබාගහන බේරගන්න අපි කම්පැනියක් හැටියට කරන්න කළ යුතු දේ කියන එක අපි කතා කරා. ඒක නිසා තමයි අපි ඔය රිනියබල් ට්‍රාන්ස්පෝටේෂන් රිනියබල් එනර්ජි ඊට පස්සේ රිනියබල් පවර් එනර්ජි ඊට පස්සේ ඔය රිනියබල් ඇග්‍රිකල්චර් කියන වගේ මිනිස්සුන්ට ඕන කරන සෙක්ටර්ස් ඩෙවලොප් කරන්න පටන් ගත්තේ රිනියබල් පැත්තෙන්. ඒතර ඒ අතර තමයි ඔය වේග කියන කාර්යක හැදුවේ. ඒතර ඒකෙදී මට ඕන වෙලා තිබ්බ ලොකුම චැලෙන්ජ් එක තමයි මේ මිනිස්සුන්ට නිකං කාර්යකක් හැදුවට පස්සේ ලංකාවේ අයියෝ ඔකත් මේ පොඩි මේකක්නේ කියන එක මට වෙනස් කරන්න ඕන වෙලා අපි ටීම් එකක් එකතු වෙලා අපි හැදුවා සුපර් කාර් එකක්. ඒතර අපිට ඕනලා තිබ්බේ බිඳුවේ ඉඳලා 100ට යන්න තප්පර 3ක් ඇතුළත 3.5ක් ඇතුළත. නමුත් අපි රීච් කරා 3ක් ඇතුළත. එතකොට ඒක කරනකොට මේ හැම කෑල්ලක්ම හැම දෙයක්ම අපි ලංකාවේ තමයි ඩෙවලොප් කරේ. මොකද අපිට කවදාකවත් මේ කාර් හදපු මිනිස්සු හිටියේ නැහැ, එක්ස්පීරියන්ස් තිබ්බ මිනිස්සු හිටියේ නැහැ. ඒ කියන්නේ හයි පවර් ඉලෙක්ට්‍රොනික්ස්. ඒ කියන්නේ පවර් ඉලෙක්ට්‍රොනික්ස් යා නිකං ඉලෙක්ට්‍රොනික්ස් තිබ්බ මිනිස්සුවත් හිටියේ නැහැ. කාර් ඩිසයිනර්ස්ලා හිටියේ නැහැ, මෙකැනිකල් ඩිසයින්ස්ලා හිටියේ නැහැ, ඩිසයිනර්ස්ලා නැහැ, මෙකැනික්ස්ලා හිටියට ඩිසයිනර්ස්ලා හිටියේ නැහැ. ඊට පස්සේ කාර් ඩිසයින් කරන මිනිස්සු හිටියේ නැහැ. දැන් මේ ඔක්කොම එකතු වෙලා එක එක්කෙනාට අපි සෑහෙන අවුරුදු ගාණක් ෆන් කරලා මෙන්න මේ තාක්ෂණය කොහොමද කරන්නේ කියන භාවිතයෙන්ම අපි දුන්න මෙන්න මේක තමයි කරන්න ඕනේ කියලා. ඉතින් ඒ දවසේ අපි පළවෙනි හැදිය වේග කියන කාරක ඒක තනිකරම හදලා තියෙන්නේ කාබන් ෆයිබර්ඩෙන්. ඒ කාබන් ෆයිබර් තියෙන තාක්ෂණය ඉස්සර අපි යූස් කරේ නැහැ. දැන් කාබන් ෆයිබර් තියෙන තාක්ෂණය ලංකාවේ අපි දන්නවා කොහොමද ඒක ඔටෝමොබයිල් එහෙම නැත්නම් ලයිට් වේට් වෙහිකල් මැනුෆැක්චරින් වලට යූස් කරන්නේ කියලා. ඉතින් ඔය විදිහට තමයි වේගයක ඉස්සලාම පටන් ගත්තේ. පටන් ගත්තට පස්සේ මේ හයි පර්ෆෝමන්ස් කියන එක තමයි ඉම්පෝර්ට්. ඒ කියන්නේ ඒකේ කන්ට්‍රෝල් එකක් හැදුවොත් කන්ට්‍රෝල් එක දුවන්න ඕනේ ඒ දවස්වල 600 වෝල්ට්ස් 500 ඇම්ප්ස් විතර. දැන් අපේ අලුත් එක දුවන්නේ අපි පුෂ් කරනවා 800 වෝල්ට්ස් ඉඳලා 1000 වෝල්ට්ස්. 1000 වෝල්ට්ස් 800 වෝල්ට්ස් to 600 700 ඇම්ප්ස්. දැන් අපි මේ දවස්වල කියන්නේ කොරෝනා එක කාලෙදී අපි පොඩ්ඩක් ස්ලෝ ඩවුන් වුණා. මොකද අපි ජිනීව මෝටර් ෂෝ එකට ගෙනහිල්ලා දැම්මට පස්සේ මේ ඔක්කොම කොරෝනා හින්දා ෂට් ඩවුන් වෙලා හැමතැනින්ම මේ මාකට් එක බැස්සා. ඊට පස්සේ ඒ කාල සීමාව ඇතුළේ තමයි අපි බැලුවේ අපේ වැඩිපුරම ට්‍රාන්ස්පෝටේෂන් එක තියෙන්නේ 3-wheeler. එතකොට ඔබතුමා දන්නවද දැන් අපේ 3-wheelers තියෙනවා 1.2 million. එතකොට මෝටර් බයික්ස් තියෙනවා මිලියන 4.5. එතකොට ඔය දෙක තමයි අපේ 70% 80% ට්‍රාන්ස්පෝටේෂන් නෙට්වර්ක් එකේ තියෙන. අනිත් ඒවා තියෙන්නේ මිලියනයක් හා සමාන ප්‍රමාණයක්. එතකොට අපි ඒ දේ ඉලෙක්ට්‍රිෆයි කරොත් ඒ කියන්නේ අපේ කාබන් එමිෂන් එක ගොඩක් අඩු කරන්න පුළුවන්. මොකද සාමාන්යයෙන් 3-wheeler එකෙන් කිලෝග්‍රෑම් 6000ක් නිකුත් වෙනවා අවුරුද්දකට. එතකොට අපි ඒවා මිලියන 1.2ක් කියන්නේ කිලෝ ග්‍රෑම් කාබන් කිලෝග්‍රෑම් ට්‍රිලියන 6කට වඩා වැඩි ප්‍රමාණයක් අපි ඉතුරු කරගන්න පුළුවන් අපි මේවා ඉලෙක්ට්‍රිෆයි කරලා. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් 3-wheelers හදුවොත්. එතකොට අපි ඒකට ETX කියලා කියන්නේ. මොකද ඒ කියන්නේ අපි එලිවේටර් ට්‍රාන්ස්පෝර්ට් එක්ස්පීරියන්ස් කියලා එක්ස්පීරියන්ස් එකම වෙනස් කරලා තමයි අපි 3-wheeler එක හදන්න. ඒක අපි 3-wheeler කියන්නේ නැතුව අපි ඒක ETX කියලාම තමයි හඳුන්වලා තියෙන්නේ. ඒක වෙනම මම කතා කරන්න ඕන වෙනත් කතා කරන්න. නමුත් ඒක අපි හරියප් කරා අර කොරෝනා කාලේ මේ තිබ්බ මේ බැක්ලොග් එක ඉඳන්. මොකද කොරෝනා කාලේදී උනේ සිලිකන් ෂෝටේජ් එකක් තිබ්බ. සිලිකන් ෂෝට් එක තිබ්බ හින්දා චිප්ස් මැනිෆැක්චර් කරන්න කන්ට්‍රෝලර්ස් වලට අදාළ දේවල් මැනිෆැක්චර් කරන්නේ නැහැ. බැටරිස් වලට අදාළ කම්පෝනන්ට්ස් නැහැ. ඔහොම ඔන්න ඔය අවුරුද්ද දෙකක් විතර මුළු ඉන්ඩස්ට්‍රි එකම ඩෙඩ් වෙලා තිබ්බා. ඒ කාලෙදී තමයි අපි ඔය ට්‍රයිෂ එක ඩෙවලොප් කරගෙන ආවේ. ඔන්න ඊට පස්සේ ඔය මෝටර් බයිසිකල් ඩෙවලොප් කරගෙන ආවේ. එතකොට ඒ කාලේ දැන් දැම්මට දැන් ආපහු දැන් අපි වේගයකත්
එහා සමානව අරගෙනවා. ඒකට හේතුව ඒක අපිට සෑහනවදු ලක්කෙකුත් වුණා. කියන්නේ ඒ දවස්වල යස් කරපු බැට්‍රී සෙල්ස් වලටවත් ඒ දවස්වල යස් කරපු කන්ට්‍රෝල් වලට වඩාත් හොඳ සිලිකන් රෙෆරන්සස් දැන් අපි ගාව තියෙනවා. අපි දැන් සිලිකන් කාබයිඩ් වලින් යස් කරන මේ ලෝකේ කවුරක්වත් යස් කරපු නැති කන්ට්‍රෝලර්ස් තමයි දැන් අපි මේ දවස්වල ෆයින් ටියුන් කරගෙන යන්නේ. අපි හිතනවා අපේ ප්‍රඩක්ෂන් වෙහිකල් එක තව මාස 24ක් විතර යනකොට අපේ ප්‍රඩක්ෂන් වෙහිකල් ලෙවල් එකට ගේන්න පුළුවන් 1.8 එක under 2 seconds not to 100 reach කරන්න. හැබැයි ඔයගේ කාස් වල තියෙන්නේ ඒ කාර් එකක් නිකන් ඩොලර් 50,000 100,000 ඩොලර්ස් ඉක්ුන්නේ වනේමේනේ. ඒකට ඒක නීච් වෙන්න වාගාව වොච් එකක් තියෙනවා නම් ඔයා විතරයි නම් වොච් එක පාවිච්චි කරන්නේ. ඒ වොච් එක මිලියනයක් ඩොලර් මිලියනයක් චාර්ජ් කරන්න පුළුවන්. ඒ වගේ තමයි අපිත් මේ ඉන්ඩස්ට්‍රි එකේ වේග කියන එක අපි ට්‍රයි කරලා තියෙන්නේ. ඒ වගේ නීච් මාකට් එකට අර සුපර් රිච් ලගාව මගෙත් මේ කාර් එක තියෙනවා නේද කියන එක කරන්න. එතකොට ඒ කට්ටියටත් ඕනේ හයි පර්ෆෝමන්ස් මොකද්ද මේකේ තියෙන පර්ෆෝමන්ස් වැලියු එක මේකේ මගේ පර්සනලයිස් කරලා තියෙන්නේ මොනවද? එතකොට මේ vehicle එක highly personalized high performance vehicle එකක් හැටියට තමයි අපි එළියට දාන්නේ. හැබැයි මේ එළියට දානකොට මේ අවුරුදු 8-9 ඇතුළත අපි ඉගෙනගත්ත තාක්ෂණවල develop කරපු තාක්ෂණවල හෙන ගොඩක් තියෙනවා. ඒතර ඒ ඉන්ඩස්ට්‍රි එක ඇතුළේ අපිට දැන් create කරලා තියෙනවා electronic engineers ලා, power electronic engineers ලා, designers ලා, mechanical designers ලා. ඒ වගේ අපි ලංකාවේ තිබ්බ නැති අලුත්ම job set එකක් අපි create කරලා තියෙනවා. අපිට දැන් වෙලා තියෙන්නේ දැන් කොනික්ස් එක් වගේ, එහෙම නැත්නම් රීමැක් ලා අපේ competitors ලා කියන්නේ high end vehicles කියන ඒ මිනිස්සු ඉන්ක්ලූඩි මේ 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 කට්ටියත් මැක්ලරෙන්ලා අපේ ඉන්න බැටරි ඩිසයිනර්ස් ලා අරගන්නේ. එතකොට අපි ලංකාවේ මේ හදපු දේවල් ඒ කට්ටිය බලාගෙන හිටනවා. යකෝ මේ මිනිස්සුට කිස්සවන ලේසින කියලා ඒ කට්ටියට එන්න කියලා අපේ කට්ටිය අරගෙන තියෙන හැම අපිට කට්ටියට ජොබ් ඔෆර් කරනවා. ඒතර ඒ වගේ ජොබ් රෝල්ස් ලංකාවේ කාදාකත් තිබෙන්නේ නැහැ. හැබැයි අපේ මිනිස්සුන්ගේ මේ අර හොඳ හින්දා ඒ කට්ටිය ගොඩක් දෙනෙක් මම ඒක වෙනම කතා කරන්න ලංකාවේ මිනිස්සු ගැන. ඉතින් ඒ කට්ටිය හින්දා දැන් අපිට ඒ තාක්ෂණවලුයි අර තාක්ෂණවලුයි දැන් අපේ මෝටර් බයිසිකල් එකක් හිටානින්ද රිලීස් කරනවා. සාමාන්‍ය එක පාරක් චාර්ජ් කරාට පස්සේ කිලෝමීටර් 350ක් දුවන්න පුළුවන්. 300 350ක් හැබැයි විනාඩි 20ෙන් චාර්ජ් කරන්න පුළුවන්. වේගයක තියරිටිකලි චාර්ජ් කරන්න පුළුවන් විනාඩි 5ක්. නමුත් ප්‍රැක්ටිකලි විනාඩි under 15 minutes වගේ චාර්ජ් කරන්න පුළුවන්. වැඩ මාගා මිනි එකක් තියෙනවා. ඒකත් සාමාන්‍ය විනාඩි 20කින් 25කින් චාර්ජ් කරන්න පුළුවන් විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. අපේ 3 wheelers උත් පැයකට වඩා අඩු කාලෙකින් චාර්ජ් කරන්න පුළුවන්. ඒකට මේවා ප්‍රැක්ටිකල් වෙන්නත් එපේ. අනිත් එක ඔවා එළියට දානකොට සාමාන්‍යයෙන් high power vehicle ඉතන බලන්න 800 volts එකක් ඇඟට වැදුනා නම් චුරු වෙලා මෙවෙලයි. ඔවට අදාළ safety standards තියෙන්න ඕනේ, මේවා තියෙන්න ඕනේ, designs තියෙන්න ඕනේ, components තියෙන්න ඕනේ. ඒකට ඒ වගේ ලොකු දෙයක් manufacture කරනකොට අපිට ඕන කරන දේවල් තියෙනවා. දැන් අපේම බ්‍රේක්ස් අපි යූස් කරන්නේ, අපිම ඩිසයින් කරපු බ්‍රේක්ස්. ඒතරේ ඒවා මැනුෆැක්චර් කරගන්න ඕනේ, අපේ සස්පෙන්ෂන් මැනුෆැක්චර් කරගන්න ඕනේ, අපේ බෝල්ට් නට් ඒව ඔක්කොම අමතක කරන්න එපා. මේ පළවෙනි සැරේට තමයි මේ ලංකාවෙන් ප්‍රොඩියුස් කරපු වාහන එළියට එන්නේ. මෙච්චර කාලවල් ලංකාවේ ඇසෙම්බ්ලි කරපු එකක් මිසක් ප්‍රොඩියුස් කරපු දෙයක් නැහැ. හැබැයි මේ ප්‍රොඩියුස් කරන හැම වාහනයකම IPR එක අපිට තමයි IT IPR එක. දැන් මම හෙට ගිහිල්ලා එහෙම නැත්නම් අපි හෙට ගිහිල්ලා ඉන්දියාවේ දැම්මොත් ඒකේ සල්ලි ටික කියන්නේ ලාභය ඔක්කොම IPR කියන්නේ ලංකාවට. හැබැයි අපි assemble කරොත් ඒ කාගරි එකක් assemble කරන්න. එතකොට ඒ චයිනීය vehicle එක මෙහෙ assemble කරා කියලා ලංකාවේ මිනිසුන්ට පොඩි ගානකට tax relief කරලා දුන්නාට ලංකාවට කිසිම advantage එකක් නෑ අර පැත්තේ. ඒ මිනිස්සු ඉක්ුණා ඒ සල්ලි ටික චීනෙට අරිනවා. චීනය කට්ටිය තවත් හදලා අපිට තව වෙනවා. අපි කවදාකවත් අපේ මට්ටම ඩිවෙලොප් කරගන්නේ නැහැ. නමුත් මේ වේගය කස්සේ අපි මේ ලංකාවේ ඉන්න හැම මිනිස්සයම දිරිගැන්නුවා මෙන්න මේක අපිට කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක පෙන්නපු දෙයක් තමයි මේ වේගයක එන අවුරුදු කීප ඇතුළත ඔබතුමාලා දැකි සෑහෙන ගොඩක් දේවල් අපි කරනවා. ඔබට දැන් තේරෙනවා ඇති ආචාර්ය හර්ෂ ඇතුළු පිරිස ගිය දුරවත් ලංකාවේ අපි ගිහිලා නැහැ. ඉස්සරහට ගිහිලා නැහැ. ඉතින් මෙතන තියෙන පොඩි ගැටලුවක්. මේ ගැටලුව තමයි අපි විසඳ ගන්න අවශ්‍ය. මේ ගැටලුව මෙහෙමම තියෙද්දී ලංකාවට සේවා ආර්ථිකයේ ඇතුළේ අපි ඩොලර් බිලියන් 1.2ක් උපයලා තියෙනවා. මේ කියන IT ශාස්ත්‍රය ඇතුළේ ඇත්තටම සුමිත් කමගේ මාත්මයා මේ ඩොලර් බිලියන් 1.2 කියන එක මේක නිල සංඛ්‍යාලයක නැකේ තියෙන එකක්. අපි මොනවා කරලාද ඇත්තටම මේ උපයලා තියෙන්නේ මේ ඩොලර් බිලියන් 1.2? ඔව්. ඇත්තටම අපි කතා කරාම IT එහෙම නැත්නම් ICT ඉන්ඩස්ට්‍රි එක ගත්තාම තොරතුරු තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණයට අදාළව අපි නිෂ්පාදනය කරන භාණ්ඩ. එතකොට අපේ
IT ඉන්ඩස්ට්‍රියක සාමාන්‍යයෙන් කොටස් දෙකක් අපි කියනවා. එකක් සේවා ආර්ථිකය, එනම් IT විදියට අපි සේවාවක් විදියට දෙන එක. දෙවැනි එක ප්‍රොඩක්ස්. මං හිතන්නේ ප්‍රොඩක්ස් ගැන එක්ස්ට්‍රීම් හොඳම එක්සාම්පල් එක දැන් ඩොක්ටර් හර්ෂ කිව්වා. හැබැයි ඒ ලෙවල් එකට හෝ එතනින් පහළට, එහෙම නැත්නම් ඒ වගේ වෙනත් ඒරියාස්වල තොරතුරු තාක්ෂණයට අදාළව අපි ප්‍රොඩක්ට්ස් හදනවා. ඒ ප්‍රොඩක්ට්ස් හදලා ලංකාව ඇතුළත් සහ ලංකාවෙන් පිටත විකුණනවා. එතකොට ඒක තමයි ප්‍රොඩක්ට් සයිඩ් එක. දෙවැනි සයිඩ් එක තමයි ලංකාව හොඳටම වැඩියෙන්ම වෙන එක සේවා ආර්ථිකය. ඇත්තටම අනිත් ඉන්ඩස්ට්‍රීස් වලට සාපේක්ෂව ICT ඉන්ඩස්ට්‍රී එකේ වටින දේ තමයි අපිට අඩු ප්‍රාර්ථන පිරිවැයක් සමග අපිට පුළුවන් අපේ සේවාවන් සපයන්න. දෙවැනි එක අපිට සේවාවන් සපයන්න පුළුවන් අපි ඉන්න තැන නෙමේ, ඉන්න තැනින් ඈත පිටරටක ආයතන වලට දෙන්න පුළුවන්. ඒතකොට ලංකාවේ ආරම්භයේදී සහ මේ වෙනකොට අපිට කියන්න පුළුවන් ස්ටේබල් ඉන්කම් එක එන්නේ සර්විස් වලින්. ඒ කියන්නේ අපි පිටරටක බිස්නස් ඔපරේෂන් එක අපි මෙහි ඉඳන් රන් කරනවා. එහෙම නැත්නම් එයාලට අවශ්‍ය නොලෙජ් එක උදාහරණයක් විදියට අපි කියන්න පුළුවන් එයාලගේ ලීගල් සපෝට් එක අපිට මෙහි ඉඳන් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාලගේ ඩේටා ඇනලිටික්ස් අපිට ලංකාවේ ඉඳන් කරන්න පුළුවන්. අපි BPM කියන්නේ ඔය කර්මාන්තය ඇතුළේද? හරියට හරි. බිස්නස් ප්‍රොසස් ඔටෝමේෂන්, එහෙම නැත්නම් මැනේජ්මන්ට්. එතකොට ඒකෙදී අපි කරන්නේ ඒ රටක තියෙන බිස්නස් එකට අදාළව එකක් මැනේජ් කරන එක, දෙවෙනි එක තමයි ඒකට අවශ්‍ය සොෆ්ට්වෙයාර් ප්ලැට්ෆෝම්, එහෙම නැත්නම් සොෆ්ට්වෙයාර් ඩිවලොප් කරන එක. එතකොට අපි සොෆ්ට්වෙයාර් ඩිවලොප්මන්ට් විදියට ලංකාවේ ඉඳන් කරනවා. QA ඔටෝමේෂන් අපිට ලංකාවේ ඉඳන් කරන්න පුළුවන්. එතකොට ලංකාවේ කම්පැනිස් ෆෝම් වෙලා තියෙනවා පිට රටක අවශ්‍ය සේවාවකට අදාළව ප්‍රොඩක්ට් එකක දේවල් කරන්න. එතකොට මම හිතන්නේ හර්ෂ හයිලයිට් කරපු වැදගත්ම පොයින්ට් එකක් තමයි ඒක ඒ රටේ ප්‍රොඩක්ට් එක, ඒ රටේ සේවාවක්. අපි ලංකාවේ ඉඳන් එයාලට නිකන් ජොබ් එකක් කරනවා ඒ ටයිප් එක. ඔව්, මේක හයිලි පේඩ් ඉන්ඩස්ට්‍රී එකක්. ඒකෙහිඳ ඒ විදියට කරලත් අපිට හම්බ වෙන ගාණ හොඳයි. හැබැයි අවසාන වශයෙන් ලාභය ඒ ආයතනේ ඒ රටේ තියෙන දෙයක්. එතකොට ඒකෙදි තමයි අපි දෙවනි ටයිප් එකට යන්නේ. ඒ කියන්නේ ප්‍රොඩක්ට් බේස් බිස්නස්. ලංකාවේ දැනටත් කම්පැනිස් තියෙනවා. ඒ කම්පැනිස් සොෆ්ට්වෙයාර් ඩිවලොප්මන්ට් කරනවා එක එක ඉන්ඩස්ට්‍රියට. ෆෝර් එක්සාම්පල් අපි කතා කරොත් IFS ආයතනය, එයාල ගාව තියෙනවා ERP සිස්ටම් එක. ඒක මේන්ලි ලංකාවේ ඩිවලොප් කරනවා. එහෙම නැත්නම් රීසන්ට්ලි මං හිතන්නේ ගොඩක් නිවුස් මවපු ආයතනය WSO2 ආයතනය, එයාලා ලංකාව ඇතුළේ නිෂ්පාදනය කරලා තියෙනවා මිඩල්වෙයා ප්ලට්ෆෝම් එක. ඕනම ඉන්ඩස්ට්‍රියකට ඕනම සොෆ්ට්වෙයා එකකට පාවිච්චි කරන්න පුළුවන් ඒ ප්‍රොඩක්ට් එක. එතකොට ඒ ප්‍රොඩක්ට්ස් කරන නිසා අවසාන වශයෙන් ඒකේ IP එකේ ඒකේ අයිතිය, ඒකේ ලාභය ලැබෙන්නේ ලංකාවට. එතකොට මේන්ලි ඔයා දැනට දකින 1.2 billion අපිට ඉන්කම් එක ඩොලර්ස් වලින් හම්බ වෙන්නේ මේ ආර්ථික දෙකින්. හැබැයි මේජරිටි එක සර්විස් ඉන්ඩස්ට්‍රියකින් යම් ප්‍රමාණයක් අපිට හම්බ වෙනවා ප්‍රොඩක්ට් සයිට් එක. එතකොට ගොයින් ෆෝවර්ඩ් අපි කතා කරමු කොහොමද වෙන්නේ කියලා. මං හිතන්නේ හර්ෂගේ එක්ස්ප්ලනේෂන් එකෙන් තේරෙන්නේ නැති, අපි ඇත්තටම මේ ඉන්ඩස්ට්‍රී එක ඊළඟ ලෙවල් එකට ගෙනියන්න නම් අපි මේ කියන විදිහේ ප්‍රොඩක්ට් බේස් ආර්ථිකයකට යන්න හොඳ පොටෙන්ෂල් එකක් තියෙනවා, අපිට හැකියාවක් තියෙනවා. අපි ඒකට අදාළව ඩිවලොප්මන්ට් ප්ලෑන් කරන්න ඕන. හොඳයි. දැන් ආචාර්ය හර්ෂ, දැන් අපි බේසිකලි හඳුනාගන්නේ මේ සොෆ්ට්වෙයාර් කියන තැනින්, මේ IT කියන එක බොහෝ දෙනා අල්ලගන්නේ සොෆ්ට්වෙයාර් කියන තැනින්. නමුත් මේකේ මේ අර බොතුමාගේම උදාහරණය අනුව මේකේ තියෙනවා මාර වටින හાર્ඩ්වෙයාර් පාර්ට් එකක්. අපි මේකට අතට අහුවෙන්නේ නැති හින්දා මේක සොෆ්ට්වෙයාර් කියනවා. නා අතට අහුවෙනවා නම් මේකට හાર્ඩ්වෙයාර් කියනවා. අපි Samsung Apple ගත්තත් මේකේ සොෆ්ට්වෙයාර් ප්ලස් හાર્ඩ්වෙයාර් දෙකම තියෙනවා. එතකොට ඒ මත තමයි බ්‍රෑන්ඩ් එකක් කියලා එකක් හැදෙන්නේ. එතකොට මේ ලංකාවේ ඔය හાર્ඩ්වෙයාර් එකක් සහ සොෆ්ට්වෙයාර් එකක් ඒකාබද්ධ කරන්න අවශ්‍ය කුසලතාවය, දැන් ඔබතුමාගේ කතාවේ තිබ්බනේ අපේ ඩිසයිනර් කෙනෙක් හොයාගන්න ගියාම මාර කරදරයක් වුණා කියලා. ලංකාව ඇත්තටම පුහුණු කරලා මේ දෙක එකට ගන්න පුළුවන් වගේ දෙක තැනකදී. Right. අපි ඔය අපි හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් කියන්නේ ඉදිරි අනාගතයේදී ඔය දෙකම නැතුව ප්‍රොඩක්ට්ස් හදන්න හම්බෙන්නේ නැහැ. කියන්නේ මේ සොෆ්ට්වෙයාර් ප්ලැට්ෆෝම් කියන එක ඒක ටිකක් හර ටිකක් පොඩ්ඩක් ඕල්ඩ් ආකේ කතන්දරයක් විතරයි තියෙන්නේ.
අපි නිකන් දැංගිල බැලුවත්ම ලාජ් ලංගේජ් මොඩල්ස් මගේ වෙනම ඒ ගැන කතා කරන්න ලාජ් ලංගේජ් මොඩල්ස්ල තියෙන එක මගේ සබ්ජෙක්් පිේෂී සබ්ජෙක්ට ගත්තියන එක නම දේවල ගොඩාක් කලාර තියෙන්නේ කාගේ අතරද තියෙන්නේ මෝස් ඔප්ටිමම් හඩ්වෑ කියන එක දවයාගේ අපිකම අපිකාව ගේ ඩිසයිනිින් ටීම් ඇතින රම් ඩියෝ කල ට ගේම් ඩිසන් කරන්න ඒවගේම අපිකාව ඒයිවල්ට යස් කරලා තියෙන ඉජිනස්ල ඔක්කොමල වගේ තර මේවාල තියෙන ලොකුම පාට්ටක තම අද වනෙත් මේ මම ඔය දැන් එක මොඩලෑ රන් කරන්න ගමතාව ආවේ මගේ මේවල එවස මේ මොඩල එක රන් කරන්න මගේ තියෙන මක ලෝක තියෙන හොඳව ලප්ටප් එක මන්තියාගෙනන්න ඒකත් මදි මොඩල රන් කරන්න ති එකින්ද මට ඕනෙලා තිබ්බ 2 TB of memory රන් කරනති මං අද හාඩවය ටීමට කතා කරලා කිව දැන් හොයපම් මද බෝඩ් එක 2 TB දාගන්න පුළුව ඒත් එකම කොස්ටක ගොඩා කඩුයි එතකොට ඒවාගේ දැන් බලන්නේ කොච්චර ටෙරාෆ්ලොප්ස් අපිට රන් කරන්න පුළුවන් එහෙම නැත්තම් අපිට අර ALU කියන ටෙක්නිකල් ටර්ම් එක ඒවාල තියෙන ඔපරේෂන්ස් දැන් අපිට වැඩිය වැඩක් නැහැ ගොඩක් කියලා තියෙන GP ඔපරේෂන්ස් කොච්චරක් කරන්න පුළුවන්ද කියලා එහෙම නැත්තම් FP ඔපරේෂන්ස් කොච්චරක් කරන්න පුළුවන්ද කියලා ඊට පස්සේ NP ඔපරේෂන්ස් නියුරෝ ප්‍රොසෙසින් යුනිට්ස් කොච්චරක් රන් කරන්න පුළුවන් ටෙන්සර් ප්‍රොසෙසින් යන ඕවාගේ දේවල් තමයි දැන් මිනිස්සු කතා කරන්නේ. ඒතර කවුරු හරි කියනවා නම් මං AI යූස් කරනවා හරි මොන හරි කියනවා නම් ඒකට කෙනෙක් දැනගෙන ඉන්න ඕනේ ඒකට අදාළ හාඩ්වෙයාර් එක මොකක්ද කියලා. දැන් අපිට මොකද මේ වීඩියෝ එක අරගෙන එඩිට් කරන්න යනකොට ඉස්සර වගේ දවස් ගණන් එඩිට් කරන්න ඕනේ නැහැ. ඔයාට සාමාන්‍ය විනාඩි 5කින් එඩිට් කරන්න නම් මේ විනාඩි 5කින් එඩිට් කරන්න AI tool එකක් රන් කරන්න ඕනේ. ඔයාගේ ස්ට්‍රීම් එක රන් කරන්න. රන් කරන්න නම් එහෙනම් Sira GPU solution එකක් තියෙන්න ඕනේ. හැබැයි ඔය දෙකට වෙන් කරොත් hardware software කියලා අතන වැඩක් නැති වෙලා යනවා. මෙයා දන්නේ නැහැ කොහොමද මේක ඇතුලේ මේ ඔප්ටිමයිස් කරගන්නේ කියලා. මොකද දැන් Microsoft ලා හැම දෙයක්ම ඒක මම වෙනම කියන්නම් subject එකක් හැටියට මේ කට්ටිය ඔක්කොම හොයන්නේ කොහොමද අඩුම power එකකින් AI run කරන්න කියලා. එතකොට මේ power එක ලොකු concern එකක්. එතකොට දැන් හැම මිනිස්සෙම Nvidia ගේ stock එක හෙනට නගලා යන්නේ මොකද ඒ කට්ටියගේ GPU power කෙනකින් අදහස් කරමුද? දැන් අපි ගිහිල්ලා බැලුවොත් එහෙම මම මොඩල් එකක් දාලා මම කියන්න පුළුවන් මේ මොඩල් එක අපිට මේ වීඩියෝ එක එඩිට් කරන්න ඕනේ කියලා. මේ වීඩියෝ එක එඩිට් කරන්න ඕන නම් මම බලනවා මට ඕනේ RTX cards 4ක් ඕනේ කියන්නේ. ඒතර RTX එක කාඩ් එකක් රන් කරන්න පුළුවන් 200 volts 300 volts 400 volts 500 volts 600 volts සාමාන්‍යයෙන් 700 volts යනකල් රන් කරන්න පුළුවන්. සමහරක් ඒවා තියෙන 1 kilowatt නේ. ඒ කියන්නේ ඒ රෙන්ඩ කරනකොට ඒ වගේ කාඩ්ස් 4ක් තිබ්බොත් කිලෝවොට් 4ක් ගිහිල්ලා ඉවරයි පැක් ඇතුළේ තෝ කරන් කරන්නේ. ඒතර ඒ වගේ මේ මොඩල්ස් ලොකු වෙන ලොකු වෙන ලොකු වෙන යාගේ පවර් කන්සම්ෂන් එක වැඩි. දැන් ඔබතුමා ගත්තොත් එහෙම පොඩි ලැප්ටොප් එකක් ගත්තොත් එහෙම මේ ලැප්ටොප් එකේ බැටරිය බහිනවනේ. දැන් ගත්තොත් එහෙම මේ ෆෝන් එකෙත් ලොකුම ක්‍රයිටීරියා එක තමයි මේ ෆෝන් එකේ කොච්චර වෙලාවක් බැටරිය තියාගෙන ඉන්නවද කියන්නේ. ඕකනේ ලොකුම කන්සර්න් එක තියෙන්නේ. දැන් ලැප්ටොප් එකක් ගත්තොත් එහෙම අපි Apple ගත්තත් එකයි සාමාන්‍ය Microsoft base ලැප්ටොප් එකක් ගත්තත් එකයි මේව ඔක්කොම සාමාන්‍ය පැය දෙකක් තුනක් හෙවි යූස් කරාම බැටරිය බෑනේ. දැන් ප්ලග් කරගන්න. දැන් මේ Qualcomm ලා අරගෙන එනවා උන්ගේ chip එක. ඒකත් වෙනම disruption එකට කැරලක් මම ඒක පස්සේ කියන්නේ. දැන් ඒ chip එක අරගෙන ආවට පස්සේ දැන් Qualcomm ලගේ laptop සමග ගොඩක් popular වෙන්නේ මොකද එයාගේ power consumption එක Intel ලට වඩා half. හරි. එතකොට ඔබතුමා ගන්නේ Intel ලගේ laptop එකද එහෙම නැත්නම් Qualcomm ලගේ laptop එකද? මට ගොඩක් කියලා power තියාගන්න පුළුවන්. ඒතර ඒ අපි ගොඩාක් කියලාට බලන්නේ මේ අපේ වැඩේම low power එකෙන් කරන්න පුළුවන්. හැබැයි මගේ efficiency එක compromise කරන්න බෑ. මට මේ වීඩියෝ බාගෙන බලන්න බෑ. මට වීඩියෝ හොඳට බලන්න ඕනේ. හැබැයි මට power එකත් අඩුවෙන්. ඒතර මේ එකක්නේ. ඒතර අපි දන්න මේ කාමරය ඇතුලේ ඒ වගේ machines 100ක් තිබ්බොත් මොකද වෙන්නේ? 100 වැඩි කිරීම kilowatt. එනේ kilowatt 100ක් යනවා පැයක් ඒ machine ටික දුවන. ඒතර මේ machine එකේ heat එක අඩු කරගන්න ආපහු AC තෝරනවා. එතකොට මේ ලෝකේ Microsoft ලා දැන් try කරනවා ඒ කට්ටියගෙම මේ nuclear organ එහෙම නැත්තම් මේවා power plant එකක් දාගන්න. හරි මොකද ඒ කට්ටියගේ power generation එක extremely important. එතකොට සාමාන්‍යයෙන් nuclear power plants හදාගන්න try කරනවා ඒ සාමාන්‍ය hosting companies. ඉතින් ඒ වගේ මම කියන්නේ කී දැන් ඉස්සර වගේ මේ software එකක් ලියලා මම මේ C++ code එකක් ලිව්වා මම තමයි පොර ඒකෙන්ද ඔක්කොම හරි කියන කතන්දර ඉවරයි. ඒ කතන්දරේ ඉවරයි. ඒ කියන්නේ මම මේ පොඩි app එකක් ලිව්වා. දැන් මම Sira Java program නැත්තම් මට මේ Flutter app එක මමයි කරේ. ඒව වැඩක් නැහැ. ඒව දැන් AI වලට ලියාගෙන ලියාගෙන යන්න පුළුවන්. හැබැයි මම මේ ලියපු code එක
මම මේ චූටි ෆුට් ප්‍රින්ට් එකකින් රන් කරන්න පුළුවන් පොඩි එනර්ජි ප්‍රමාණයක් කියන්නේ ඒකේ ඉන්ටෙලිජන්ස් එක සෑහෙන වැඩි. ඒවා කරන්න නම් හાર્ඩ්වෙයාර් එක බයින් කරලම තියෙන්න ඕනේ. අපි ගත්තත් එහෙම අපේ කාර් එකේ ලොකුම කෑලි තමයි මෙකැනිකල්, ඉලෙක්ට්‍රොනික, ෆර්ම්වෙයාර්, සොෆ්ට්වෙයාර්. ඔය හතරම තියෙන්න ඕනේ. දැන් හෙට අනිද්ද අපි රොබෝස්ලා හදනකොට මේ රොබෝස්ලා ගාව මෙකැනිකල් තියෙන්න ඕනේ, මෙකැට්‍රොනික්ස් තියෙන්න ඕනේ, ඉලෙක්ට්‍රොනික් තියෙන්න ඕනේ, ඊට පස්සේ සොෆ්ට්වෙයාර් තියෙන්න. සොෆ්ට්වෙයාර් ඇවිල්ලා ඒකේ පොඩි කෑල්ලක් විතරයි. හරි, ඉතින් ෆර්ම් එක කියන්නේ ඒක කෑල්ලක්. දැන් ගොඩක් වෙලාට තියෙන IoT ඩිවයිසස් වලින් එන ඉන්ෆර්මේෂන් වලින් තමයි අපි තීරණය ගන්න. ඒතකොට එතන IoT කෑල්ල තනිකරම ඉලෙක්ට්‍රොනික්ස් වෙයි, මෙකැනිකල් වෙයි, අනිත් කෑල්ල විතරයි පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ල. ඒතර මේ ඔබතුමාගේ වොච් එකක් ගත්තත් මේ වොච් එකේ තියෙන සොෆ්ට්වෙයාර් කෑල්ල හරි පොඩි. නමුත් ඕකේ තියෙන ඉලෙක්ට්‍රොනික්ස් කෑල්ල මාර වැඩි. සෙන්සර්ස් හදලා තින්නේ කොහොමද, ඒව වැඩ කරන්නේ කොහොමද, හැම දෙයක්ම. ඔන්න ඕක තමයි ෆියුචර් එක වෙන්නේ. දැන් රොබෝස්ලා එනවා, ඊට පස්සේ රොබොටික් ඩොග්ස්ලාත් අපි ගාව ඉන්නවා, ඊට පස්සේ ඔටෝනමස් ඩ්‍රයිවිං එනවා. මේ මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න නම් ඉලෙක්ට්‍රොනික්ස්යි මෙකැනිකලුයි සොෆ්ට්වෙයාර් තුනම කම්බයින් වෙනවා. අර සොෆ්ට්වෙයාර් විතරක් තිබ්බ ලෝකේ ඉවරයි. ඒකින්ද ලංකාවට කරන්න පුළුවන් කියලා නේ කිව්වේ. දැන් ලංකාවට ඔය කාර් හදපු නැති ළමයි අද කාර් හදන, සුපර් කාර් හදපු නැති කට්ටිය සුපර් කාර් හදන්න පුළුවන්. ඒ කට්ටිය මෝටර් බයික්ස් හදන්න පුළුවන්. ඒ කට්ටිය කවදාකවත් මිනිස්සු දෙන්නේ නැහැ මේ මමත් බැලුවා යකෝ මේ මෝටර් බයික් එකත් බැලුවා මේ අයිය යකෝ අපිට මේක හදන්න බැරි. මං කෙලින්ම අරුණට කිව්වා මට සුමාන දෙකක් දෙන්න, මට මේක ඩිසයින් කරපන් කියලා. එහෙම පුෂ් කරාට පස්සේ අපේ මිනිස්සුන්ට අර මිනිස්සුන්ට වඩා හොඳට කරන්න පුළුවන්. හැබැයි අපේ මිනිස්සු ගැන කවදාකවත් අපි බිලීව් කරේ නැහැ. ඒක තමයි ලොකුම ප්‍රශ්නය. මෙතන ඉන්න කිසි දෙනෙක් කවදාකවත් බිලීව් කරේ නැ අපිට උරුම තුන්වෙනි ලෝකයේ කියන කතාවෙන් තමයි අපි හිතාගෙන හිටියේ. අපිට පිට රටකට ගිහිල්ලා යන්න ඕනද මේ කිසි දෙයක් ඉගෙන ගන්න? මට මේ ෆෝන් එකෙන් ලාර්ජ් ලැන්ග්වේජ් මොඩල්ස් වලින් ඕන එකක් දඩස් කාලේ ඉගෙන ගන්න පුළුවන්. ඒතර මට කිසිම යුනිවර්සිටි එකකටවත්, කිසිම ස්කූල් එකකටවත්, කිසිම තැනකට යන්න ඕනේ නැ. මේ ලෝකේ තියෙන ඕන දේ මට මෙතන ඉඳලා ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේ ලංකාවේ මිනිස්සුන්ට උද්‍යෝගය තියෙනවා නම්, උනන්දුව තියෙනවා නම්, ඒ කට්ටියට මේ වර්ල්ඩ් එකේ නම්බර්1 ස්ටෑන්ඩඩ් එකට යන්න පුළුවන්. ඒකින්ද මේ ඉදිරි අනාගතයේ ගොඩක් වෙලාට තියෙනවා මෙකැට්‍රොනික්ස් වෙනම ලෝකයක් වෙනවා. ඒක මම වෙනම කියන්නම්. ඒ ලෝකෙට යන්න අපේ මිනිස්සුන්ට හොඳටම පුළුවන්. හැබැයි අපේ මිනිස්සුන්ගේ මයින්ඩ්සෙට් එක වෙනස් කරන්න ඕනේ මේක කරන්න. ලොකුම එක හේතුවක් තමයි මම කියන්නම්. දැන් මෙතනදී අපි ඕවා දැන ගොඩක් මේ අපි ඔය දැන් 1.2 බිලියන් ගැන කතා කරානේ. එතකොට මේ 1.2 බිලියන් ගැන කතා කරනකොට අපිට දැන් සුමිතත් කිව්වේ 1.2 බිලියන් සේවා සපයලා ඒ වගේ දේවල් කරන්න. අපි ඒක කරාට අපි හිතන්න ඕනේ මේ Apple ගැන ගත්තොත්, Apple කියන ෆෝන් එක ඩිසයින් කළා ඔක්කොම කරන්නේ ඇමරිකාවේ. හැබැයි මැනිෆැක්චර් කරන්නේ ඇමරිකාවේද? නෑ. තොර IPR එක කාට තියෙන්නේ? ඇමරිකාවට. ඇමරිකාව චීනට කියලා මැනිෆැක්චර් කරගන්න. චීනේ අප්‍රිකාවට ගිහිල්ලා ඉවරලා මේ බඩු ටිකට අදාළ රෝ මෙටීරියල් ටික දෙනවා. චීනේ ඕක දෙනවා කියමුකෝ ඩොලර් 25කට. 25කට දෙලා එයා ඩොලර් 5ක් ලාභ තියාගන්නවා. ඒක මෙහාට ගිහිල්ලා චීනට ගිහිල්ලා චීනේ ඩොලර් 25ක් ලාභ තියාගෙන ඩොලර් 250ට ඇමරිකාවට දෙනවා. ඇමරිකාව ඕක ඩොලර් 1250ට අපි ඔක්කොම විකුණනවා. ලං ඇමරිකාව ඩොලර් 10 තියා ගන්නවා, චීනේ ඩොලර් 25 තියා ගන්නවා, අර රෝ මෙටීරියල් එක ඩොලර් 5 තියා ගන්නවා. එතකොට අර IPR එක කියලා මේ බ්‍රෑන්ඩ් එක හදපු එක තමයි මේ ලොකුම ලාභයක් තියා ගන්න. දැන් අපි බලන්න බොස් ටී-ෂර්ට් එක. මේ බොස් ටී-ෂර්ට් එක ගත්තොත්, මේ බොස් ටී-ෂර්ට් එකක් සාමාන්‍යයෙන් හරියට ගත්තොත් ඔය දෙන්නම දන්නවා $150, $200, $250 cost වෙනවා. නමුත් ලංකාවේ ඔක මැනිෆැක්චර් කරන්නේ. ඒ ලංකාවේ මැනිෆැක්චර් කරන බොස් ටී-ෂර්ට් එක අපිට දෙන්නේ ඩොලර් 6යි නැත්නම් ඩොලර් 8යි. ඒ වගේ 20 ගුණයක් විතර ලාභ තියාගෙන තමයි දෙන්නේ. හැබැයි දැන් මේ මගේ ටී-ෂර්ට් එක ලංකාවේ හදලා තියෙන ලංකා වේගා ටී-ෂර්ට් එක මේ බොස් ටී-ෂර්ට් එකට වඩා හොඳට හදලා තියෙන. මේක තාම ප්‍රොටෝටයිප් මොඩල් එක. මම කියන්නේ මේක තාම මේ කරපු මොඩල් එක නෙමෙයි. මේ ප්‍රොටෝටයිප් මොඩල් එකේ දැන් මම වොෂර්ස් 25ක් කරලත් මේව ඔක්කොම ත්‍රෙඩ් කරලා තියෙනවා. කියන්නේ මේකේ මේ ත්‍රෙඩ් එකම තමයි ගිහිල්ලා තියෙන්නේ. මේ ප්‍රින්ට් කරලා නෙමෙයි තියෙන්නේ. මේක සීම්ලස්. මම මේක ප්‍රොමෝට් කරනව නෙමෙයි. මම කියන්නේ ගියර ලංකාවේ මිනිස්සුන්ට ඇයි අපිට මේ වගේ බ්‍රෑන්ඩ් එකක් හදලා අපි බොස් වෙන්න ට්‍රයි කරේ නැත්තේ? අපි වේග හැදුවේ අපි බ්‍රෑන්ඩ් එකක් වෙන. මේ බ්‍රෑන්ඩ් එක ඇස්සේ තමයි සල්ලි තියෙන්නේ. එතකොට අපි මොකටද බ්‍රෑන්ඩ් එකට අපි ඕන මිනිහකින් කියලා හැවුවොත් උඹට බ්‍රෑන්ඩ් එකක් වෙන්නද ඕනේ, Google වෙන්නද ඕනේ, Googleට වැඩ කරන්න ඕනේද කියලා අපේ මයින්ඩ්සෙට් එක හදලම තියෙන්නේ Googleට වැඩ කරන්න.
කිසිම ළමයෙක්ගාව මයින්සට් එක හදලා නැහැ අපි Google වෙන්න ඕනේ කියලා. මොකද අපි කවදාකවත් බිලීව් කරේ නැහැ අපිට Google වෙන්න පුළුවන් කියලා. අයි මෙතන ඉන්න මිනිස්සයාට තේරෙන්නේ නැත්තම් මේ එහා පැත්තට ගිහලා ටී-ෂර්ට් එකක් හදාගන්න පුළුවන් මම බ්‍රෑන්ඩ් එකක් වෙන්න ඕනේ කියලා. ඒ මිනිස්සයාත් කැමති නයිකිට වැඩ කරන්න. හැබැයි ඇමරිකාවේ ගිහිල්ලා නයිකිට වැඩ කරලා නයිකිගේ ඩිසයින් කරපු ටී-ෂර්ට් එක හදන්නේ ලංකාවේ. හැබැයි මූට මෙතනම ඉඳලා නයිකි හදලා දාන්න තිබ්බනේ. ඇයි ඒක හැදුවේ නැත්තේ? ඒ අපේ මයින්ඩ්සෙට් එකේ තියෙන අවුල. මේක ප්‍රඩක්ෂන් ඉඳලා හැම දෙයක්ම ලංකාවේ බ්‍රෑන්ඩ් හදන්න පුළුවන් සෙට් එකක් ඉන්නවා. මේ කට්ටිය මේ බ්‍රෑන්ඩ් හදන විදිහට මයින්ඩ්සෙට් එක හදලා නැහැ. එඩියුකේෂන් සිස්ටම් එකේ හදලා නැහැ. මේ කිසිම තැනක හදලා නැහැ. එතකොට අපි මේක ප්‍රොඩක්ට් ඉකොනොමි බ්‍රෑන්ඩ් ඉකොනොමි කියන එකට අපි ගෙනාවොත් දැන් බලන්න මේ වගේ වුණත් මේ කෑල්ල අරගෙන මම ඔය කියන අපි කතාව YouTube එකේ දැම්මට පස්සේ කවුරු හරි එකේ කෝක එඩිට් කරලා පොඩි වරදක් අල්ලගෙන ඔය වරද අරගෙන ඉවරලා මඩ ගහන්න කීයක් ගහයිද කියලා හිතන්න බලන්න. මඩ ගහන්න අමුතු කතන්දර ටිකක් අරගෙන ඉවරලා මඩ ගහයි. හරි හැබැයි මඩ ගහන්න තරම් මේ කට්ටියට ක්‍රියේටිවිටි තියෙනවා. අපේ ක්‍රියේටිව් කොල්ලෝ ඔක්කොම දැන්ට සෙට් වෙලා තියෙන්නේ මොකාටද ඇරදලා අරින්නේ කියලා. හරි ඇදලා අරින්න එක ස්ටාර්ට් කරොත් අපේ එවුන්ට තරම් මඩ ගහන්න පුළුවන් සෙට් එකක් මේ ලෝකේ කිසිම එකක් නැහැ. කියන්නේ ඒ මඩ ගහන ක්‍රියේටිවිටි එක තියෙන සෙට් එකක් තමයි අපි ගාවේ ඉන්නේ. දැන් මේ මඩ ගහන එක නතර කරලා මුන්ට කිව්වොත් එහෙම හදපම් බම් ප්‍රොඩක්ට් කියලා මුන් ඊට වඩා හොඳට ප්‍රොඩක්ට්ස් හදනවා. හැබැයි ඒ විදිහට මයින්ඩ්සෙට් එක වෙනස් කරන්න. අන්න ඒක තමයි අපි කළ යුත්තේ. ණය ගෙවා ගන්න බැරි රටක අපි මේ තොරතුරු රාක්ෂ ශාස්ත්‍රය ගැන කතා කරන්න පටන් ගත්තේ ඊළඟ වටේ සෑහෙන රසවත් වේගල හිතෙනවා. අපි ඊට කලින් කැටි විරාමයක් අරගෙන නැවත මෙදිරිටිමු. විරාමයට යන්න කලින් අපි කියාගෙන ගියා මේ බංකොලොත් ණයගව ගන්න බැරි රටක IT කර්මාන්තය හරිම රසවත් තැනක තියෙන නිසා ඊට අවශ්‍ය සම්පත් ටික, ඒ අවශ්‍ය ගයිඩන්ස් එක, මාර්ගෝපදේශනේ මේ රට ඇතුළෙම තියෙනවා. නමුත් කොතනක හරි අපිට වැරදිච්ච තැනක් තියෙනවා. ආචාර්ය හර්ෂ සුභසිංහ ඒ ගැන යමක් කතා කරේ නාවේ. නමුත් එතනින් එහාට අපි කොහොමද යොමු කරගන්නේ මේක ආර්ථික කැඩීට අපිට තව විස්තර යොමු කරගන්න අවශ්‍යයි කියන තැන අපි ඉඳගෙනනේ අපි මේ කතා බහ පටන් ගත්තේ. සුමිත් ගමගේ මහත්මයා අපිට පොඩ්ඩක් කියන්න මේ ආචාර්ය හර්ෂට අනුව කොහෙන් හරි ස්ටාර්ට් එකක් දෙන්න ඕන. උට ඒ ස්ටාර්ට් එකට අවශ්‍ය ස්ටාර්ටප්ස් කියන ඒවා අපි කොහෙන් හරි පටන් ගන්න වෙනවා. හර්ෂ සුභසිංහත් කාලෙකදී ස්ටාර්ටප් එකක් හැටියට ඇවිල්ලා දැන් ස්කේල් අප් වෙලා දැන් යම්කිසි ස්ථාවර තත්ත්වයක ඇති. දැන් මේ ස්ටාර්ටප්ස් කියන ඒවා IT ස්ටාර්ටප්ස් කියන ඒවා දැන් අර ආචාර්ය හර්ෂ කියන එකට ඔබ එකඟ දන්නේ නැහැ. නමුත් ඔබට අනුව කියන්න මේ ස්ටාර්ටප්ස් කියන ඒවා කොයි විදිහටද දැන් ලංකාවේ පටන් ගන්න වෙන්නේ? මොකද අපි කොහෙන් හරි මේ ව්‍යවසායක පන්තිය ගොඩගත්තේ නැත්නම් අපිට තාක්ෂණ යන වේගෙට රට ඉස්සරහට අරන් යන්න බැරි වෙනවා. මම හිතන්නේ ඒකට ලංකාවේ ඇතුලේ අද වෙනකොටත් යම් ඉඩියකට ස්ටාර්ටප්ස් ecosystems develop කරන්න එහෙම නැත්නම් ඒවට invest කරන්න ඒවට setup එකක් තියෙනවා. නමුත් ඒකේ අවශ්‍ය අපි කියන්නේ interest එක එහෙම නැත්නම් ඒක ඇත්තටම අදහසේ ඉඳලා අපි really develop වෙලා product එකක් එන තැනට යන එක යනකම් සම්පූර්ණ path එක කොහොමද කරන්න කියන එක අපේ හරි ගයිඩන්ස් එක සහ මයින්ඩ්සෙට් එක සෙට් වෙන එක කෙරෙන්නෝ. එතකොට ඒක අපි ඕකේ හැම ඉන්ඩස්ට්‍රි එකකටම අදාළයි ස්ටාර්ට්අප් එක. හැබැයි අපි මේ කතා කරන ෆෝකස් එක අපි තියෙන හින්දා IT ඉන්ඩස්ට්‍රි එක ගැන අපි මේ වෙලාවේ කතා කරන හින්දා පොඩ්ඩක් බලමු IT ඉන්ඩස්ට්‍රි එකේ කොහොමද ඒක වෙන්න ඕන කියලා. එකක් තමයි මම හිතන්නේ අපේ යුනිවර්සිටි ඇතුලේ පාසල් ඇතුලේ ළමයින්ගේ අයිඩියාස් තියෙන කණ්ඩායම ඉන්නවා. අපි ජෙනරලි මිනිස්සු ගත්තහම වර්ග දෙකක් ඉන්නවා. හැමෝම ස්ටාර්ටප් එහෙම නැත්නම් හැමෝම ඉනෝවේටිව් අයිඩියාස් එක කරන් වෙන්නේ. අපි අපේ අධ්‍යාපන ශාස්ත්‍රය අඳුරගන්න ඕන කොහොමද මෙන්න මේ කියන ඉනෝවේටිව් අයිඩියාස් එහෙම නැත්නම් අලුත් අදහස් එක්ක ඉස්සරහට යන්න ඉන්න අය අඳුරගන්නේ. ඊට පස්සේ දෙවැනි එක
එයාලව අපි ඉවල්ුවේට් කරන්න. මොකද අපි අලුත් අයිඩියස් කියන එකට කවුරුහරි කෙනෙක් පටන්ගත්තු දවසේ ඉඳලා ඒකටම කැප වෙලා ෆේලියස් එක්ක කන්ටිනියු කරන්න වෙනවා. එතකොට මගහිතන්නේ වේග එකේ එක්සාම්පල් එකේ මංහිතන්න ඩොක්ට. හර්ෂගෙන් ඇහුවනන් කියයි කොයි තරම් අපිට චැලෙන්ජස්සාාවද කොයි තරම් ෆේලියස් වෙන්න වුනාද සක්සස් ස්ටෝරිහකට යන්න තාමත් මංහිතන්නේ චලෙන්ජස් සිටික තියෙනවා. ඒකම තමයි අයිට ඉන්ඩස්ට්‍රිකේ දැනට තියෙන ආයතන ගත්තොත් උදාහනය කර මගේ ආයතනය ගත්තොත් අපි ස්පෙසිෆිකලි ෆෝකස් කල්ල තියෙනවා ටෙලිකෝම්. එතක ටෙලිකෝම් ඉන්ඩස්ට්‍රේකේ අලුත් චැලෙන්ජස් එනකොට අපි කොහොමද ඒව ඇඩ්‍රස් කරන්නේ කොහොමද කන්ටිනු කරගෙන යන්න කියන එක අවුරුද්දෙන් දෙකින් වෙන්නේ නැහැ. අවුරුදු පහක් දහයක් තිස්සේ අපි මහන්සි වෙනවා. නමුත් ඔය අවුරුදු දහය පහක් මහන්සි වෙන්න අවශ්‍ය බැකප් එක, එහෙම නැත්නම් අපි කතා කරන ගයිඩන්ස් එක, කොහොමද ඔයා ඉනොවේටිව් අයිඩියා එකක් ගන්න, ඒක කොහොමද ඊළඟ ලෙවල් එකට ගෙනියන්නේ, ඊට පස්සේ ඒක මාකට් එකට ගෙනියන්න. මොකද ඕකේ දේවල් දෙකක් තියෙනවා. අපි එකක් තමයි අලුත් ඉන්වෙන්ෂන් එකක් කරනවද, එහෙම නැත්නම් ඉනොවේටිව් අයිඩියා එකක් ගෙනවද, ඒක ඊළඟට මාකට් එකට යනකම් ගෙනියන්න අවශ්‍ය දේවල් ටික කොහොමද කරන්න කියන එක. එතකොට ඔන්න ඕකට අදාළව දැනට රීසන්ලි මං හිතන්නේ ICT ආයතනයේ මුල්ලා, ඊට අමතරව තවත් වෙන්ච කැපිටල් වගේ ආයතන එකතු වෙලා දේවල් ටිකක් දැනට කරනවා. හැබැයි මේ කියන දේවල් අපි කොයිත්තන්නද ප්‍රායෝගිකව පාවිච්චි කරන්න කියන එකේදී අපි ගැටලුවකට මුහුණදීලා තියෙනවා. එකක් තමයි උදාහරණයක් විදියට අපි ගවර්මන්ට් එකේ කතා කරනවා e-government concepts. හැබැයි මේ ටෙක්නෝජීස් අද වෙනකොට නැති ඒවනේ, මේ අලුත් ටෙක්නෝජීස් ගැන නෙමේ කතා කරන්නේ. හැබැයි ඒක ඉම්ප්ලිමන්ට් කරන්න ගියහම අපේ මිනිස්සුන්ගේ මයින්සෙට් එක නිසා සහ ගවර්මන්ට් එකේ දැන් තියෙන අපි කියමුකෝ පොලිසිස් කියලා, ඒ පොලිසිස් වල අලුත් තාක්ෂණයත් එක හරියට බද්ධ වෙලා නැති නිසා මේ දේවල් ප්‍රායෝගිකව ඉම්ප්ලිමන්ට් කරන්න ගැටලු වෙනවා. එතකොට අපි මෙතනින් එහාට අද ඉඳලා අපි බලාපොරොත්තු වෙනවා නම් IT ඉන්ඩස්ට්‍රියකේ ඒ ඉනොවේටිව් අයිඩියාස් ඉම්ප්ලිමන්ට් කරන්න අපි යන්නේ පොලිසිස් ටික හරිතැනට ගේන්න ඕන. සහ දේවල් අලුත් දෙයක් ට්‍රයි කරන්න, එහෙම නැත්නම් අලුත් දෙයක් අත්හදා බලන්න ගියහම දැන් තියෙන සෙටප් එක එකක් තමයි. ඒක වැරදුනොත් මං හිතන්නේ ඩොක්ටර් හර්ෂකව මඩ ගහන කතාවක් ගැන, මඩ ගහන එක විතරක් නෙමෙයි අනිත් විදියට ප්‍රහාරයට ලක් වෙනවා. ඕකේ ෆේලියකෙන් පස්සේ වට ඩිවලොප් වෙනවනේ, ඔවා ඔක වැරදුනා මෙතනින් එහාට ඔක් කරන්න බෑ. අන්න ඒ කියන තැනට තමයි අපේ දැන් තියෙන මයින්සෙට් එක තල්ලු වෙන්නේ. අපිට අනිත් පැත්තට යන්න නම්, එහෙම නැත්නම් මේ වගේ IT ඉන්ඩස්ට්‍රි එක රියල්ලි යස් කරන්න නම්, එහෙම නැත්නම් ප්‍රායෝගිකව පාවිච්චි කරන්න නම් රට ඇතුලේ අපි කතා කරන ලෙවල් දෙකක් තියෙනවා. එකක් තමයි අපි කතා කරන එක්ස්ට්‍රීම් ටෙක්නෝලජි, එහෙම නැත්නම් එක්ස්ට්‍රීම් ඔබ්ජෙක්ටිව් වලට ගිහිල්ලා එක්ස්ට්‍රීම් ප්‍රොෆිට්ස් ගන්න එක. හැබැයි අපි ඉනොවේෂන් පටන් ගන්න පුංචි තැනින් වෙන්න පුළුවන්. එතකොට ඒකට අවශ්‍ය අපි කියනවා ගවර්මන්ට් ආයතන, අපි කතා කරන්න පුළුවන් ගමේ ග්‍රාමසේක මහත්තයට කොහොමද අපි දැන් ඉන්න තැන ඉඳලා ඊළඟට ගෙනියන්න දේවල් හදන්න. එහෙම නැත්නම් සොෆ්ට්වෙයාර් යූස් කරන්න, එහෙම නැත්නම් අපි ටෙක්නොලොජි යූස් කරන්න, කොහොමද ප්‍රොසෙස් එක ඊළඟ ලෙවල් එකට ඉම්ප්‍රූව් කරන්නේ, ඔය කියන දේවල් වලට අපිට ගමේ ඉන්න අයගෙන් අයිඩියාස් කලෙක්ට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ගමේ තියෙන පාසල් වල මේ වගේ දේවල් වලට සොලියුෂන් සජෙස් කරන්න පුළුවන්. හැබැයි ඒ කරන එක එතන අසයින්මන්ට් එකකින් නවතින් නැති වෙන්න. අපි කොහොමද ඊළඟ ලෙවල් එකට ඔය වගේ දේවල් ටික එකතු කරලා වඩාත් සුදුසු අයිඩියා එකක් එක ඉම්ප්ලිමන්ට් කරන්නේ. අන්න ඒ වගේ දේවල් අපේ පොලිසි ෆ්‍රේම්වර්ක් එකට වැටෙන්න ඕන. සහ ෆ්‍රේම්වර්ක් එක හැදිලි විතරක් මදි, ඒක ප්‍රායෝගිකව එක්සිකියුට් කරන්න, එහෙම නැත්නම් ඒක මහපොළවේ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය මිනිස්සුන්ගේ මයින්සෙට් එක, ලීඩර්ෂිප් එක අවශ්‍යයි. එතකොට ඒකට අනුව අපි රට ගෙනියන්න ඕනේ. එහෙම නැත්නම් රටේ ඉන්ඩස්ට්‍රි එක, අපි කතා කරන IT ඉන්ඩස්ට්‍රි එක අන්න ඒ පාත්තිකට සෙට් කරගන්න ඕනේ. ඒකත් එක්ක අපිට ඇත්තටම මේ කතා කරන ප්‍රොඩක්ට් සහ ප්‍රොඩක්ට් ඉනොවේෂන් ගැන ඉස්සරහට යන්න පුළුවන්කම හම්බෙනවා. හොඳයි, දැන් ඔය කාරණේ අර සාරාංශ හැටියට ගත්තොත් අදහස් කියන දේවල් එකතු වෙන්න අවශ්‍යයි. ඒකට රජයේ මැදිහත් වෙලා මේවා මේ හරියට ෆ්‍රේම්වර්ක් එකක් හදලා ඒක ඇතුළට මේවා ගේන්න අවශ්‍යයි. සහ ඔවුන් කොයම් හෝ තැනක ෆේල් වෙනවා නම් ඒකට දිරිදීලා ඔවුන් එක මට්ටමකට එනකන් ගේන්න සහ ඒ එක්සිකියුෂන් එක
කටිනුවස්ලි කරන්න අවශ්‍ය බැකප් එක අවශ්‍යයි. ඒක තමයි වැදගත්ම පාට්ගේ කියන අලුත් අදහස් ඇවිල්ල ඒක නැතිවෙලා යන්න නොදන්න කටිනුව සපොට් එකවුන්. එතකොට ඒක ගෞමන්ටකින් පැකප් කරන්න පුළුවන් එහම නැත්තන් අපි ආයතන විහුවයකින් බැකප් කරන්න පුළුවන් අන්න ඒ පාට් එක වෙරි ඉම්පෝර්ටන් අපි ඉස්සරහට යන. එතකොට ඔය ඔක්කොම එකතුනාම අපිට ඒ පුද්ගලයාට කියන්න පුළුවන් මේ ඉන්න අයිට වසායකෙක් ඕගේ එලෙවල් එක ස්ටාට් එක කියන කොහොමත් බිලිඳවදයක් හිතර එක ස්කේලප් වෙනකං ඔහු ඉන්න ස්ටාට් එක ඔහු ඇ ඉන්න ස්ටාට් එක එක බිලිඳවදයක් ඔවුන්න රකබලා ගැනීම තමයි ඕනෑම රටක පොලිසි ෆ්‍රේම් එකක ප්‍රතිපත්තියක අන්තර්ගත විය යුත්තේ. ඔව් දැන් ආචාර්ය හර්ෂ දැන් හරි ස්ටාර්ට් අප් එකක් හදාගන්න එක සහාය කරගන්න ඕන විදිය ගැන දැන් අපිට පොඩි පැහැදිලි ගතියක් තියෙනවානේ. දැන් මේ ප්‍රාග්ධනයත් එපැයි දැන් මේ ස්ටාර්ට්අප්ස් වලට අවශ්‍ය ප්‍රාග්ධනය අර අපිට අර දැන් ගොවියෙක්ට තමන්ගේ ඊළඟ කන්නේ වගා කරන්න නම් ගෙදර තියෙන කනකරපඩුවක් රජී බැංකුවකට තියලා ඒකට අවශ්‍ය මොකක්කරිව ප්‍රාග්ධනයක් සම්පාදනය කරගන්න පුළුවන්. අපි වෙන ව්‍යාපාරයක් කාඩ්ඩර් ව්‍යාපාරයක් කරනවා නම් ඒ පුද්ගලයාට පෞද්ගලික වාණිජ බැංකුවක් එක කතා කරලා අපයක් තියලා ඒ ගැන ඒ ප්‍රශ්නයක් නෑ ඒ අපේ සුරක්ෂිත නම් ප්‍රාග්ධනය ගෙන්න ගන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ දැන් මේ වගේ ස්ටාර්ට්අප් වලට විශේෂයෙන් මේ IT අපිට මේ බැංකුවකට ගිහිල්ලා මේ පිච් කරන්නත් බෑ මේ තමන්ගේ අදහස මෙන්න මේකයි මේ මේකට සහය දෙන්න කියන එක ලංකාවේ මම හිතන්නේ ලංකාවේ බැංකු පද්ධතිය මේකට සූදානම් කියලා මේ ප්‍රාග්ධනය සම්පාදනය කරන්න. ප්‍රාග්ධනය අපි දැන් අපි ඊළඟ අවුරුදු 5-10 ගැන කල්පනා කළා කොහොම මේ දැන් මේක පටන් ගන්න නම් කොහොමද මේ ප්‍රාග්ධනය සම්පාදනය කරගන්න වෙන්නේ? දැන් මෙහෙමයි දැන් ඔක්කොම ඉස්සරින් දැන් ඔබතුමා ඉස්සෙල්ලා කිව්වනේ මේ බැංක්‍රප් වෙච්ච රටක් කියලා. මම ඒක පිළිගන්නේ නැහැ. අපිව බෑංක්‍රප් කියලා පෙන්නන රටක් මිසක්ක අපි බෑංක්‍රප් වෙච්ච රටක් නෙමෙයි. අපිව පෙන්නනවා මුන් කිසි වැඩක් නැති බෑංක්‍රප් වෙච්ච කාලගණි රටක් කියලා. ඒ වගේ අපිව මේ වෙස්ටර්න් වර්ල්ඩ් එක අපිව දාලා තියෙනවා මේ මේ වෙනික බෑංක්‍රප් වෙච්ච කේස් එක කරවයි මේවා IMF නැතුව අපිට බෑ අරවයි මේ IMF කී උනත් දැන් අය ගෙවන්න යන්නේ සාමාන්‍යයෙන් ඔච්චර ගාණක් මේවා කරලා මේවා කරලා උන් ගෙවන්න යන්නේ $3 billion. $3 billion වලින් මොනවාද කරන්නේ? කොච්චර කෑ ගැහුවට මේ ඇත්ත නම්බර්ස් ටික අරගෙන ඉන්නකෝ බලන්න. හරි ඇත්ත නම්බර්ස් ටික අරගෙන આવොත් මේ ලංකාව බෑක්රප් වෙන්න නැත්තම් මේකට වෙන්න ප්‍රධාන හේතුව තමයි සබ්සිඩිස් මේ යුටිලිටිස් ඔක්කොම සබ්සිඩයිස් කරපෙහින්ද. යුටිලිටි සබ්සිඩයිසේෂන් එක ඇවිල්ලා $3.5 billion per year. මේ කවුරුවක්වත් දැනගෙන හිටියේ නැහැ මෙච්චර සබ්සිඩිස් ගිවනවා කියලා. ඒතර ඒක මල්ටිප්ලයි කරලා ගත්තොත් එහම අවුරුදු 15කින් අපිට $50 billion ණයක් ඕනේ සබ්සිඩිස් ගෙවන්න. අද සබ්සිඩයිස් කරන්න ඕනේ නැහැනේ. දැන් ඔයාට පව ඕනනම් පව ගාන ගෙවුවට පස්සේ යාට පුළුවන් පව කරන්න. පෙට්‍රල් ලෝන් නම් පෙට්‍රල් වල හරි ගාන ගෙවුවට පස්සේ පෙට්‍රල් කරන්න පුළුවන්. ඒකින්ද ලංකාව අද වෙනකොට හරිනම් අපේ අවශ්‍යතාවය දේශීය අවශ්‍යතාවල් කරගන්න ඕන කරන දේවල් අපිටම කරගන්න පුළුවන්. අපේ පව එක තියෙනවා නම් අපේ මේක තියෙනවා නම් පව ප්‍රයිස් එක වැඩි නම් මිනිස්සු ඔක්කොම සෝලා දාගන්න. සෝලා දාගත්තට පස්සේ ලංකාව හිමීට හිමීට රිනියබල් එනර්ජි සෝස් එකකට පරිවර්තනය වෙනවා. ඉතින් ඒ වගේ අපි යනකොට දැන් අපිට සුමිත් කියවා වගේ අපේ $1.2 billion තියෙන IT ඉන්ඩස්ට්‍රි එක අපි හිතන්න බලන්න අපි ඉන්ඩස්ට්‍රි එකක් $30 million කරන ප්‍රඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි සැපයියොත් $30 million ප්‍රඩක්ටක් හරි සර්විස් එකක් සැපයනවා කියන එච්චර ලොකු දෙයක් නෙමෙයි ඉන්ටර්නැෂනල් මාකට් එක. දැන් තියෙන මේ AI තාක්ෂණ අලුත් ලෝකෙත් එක්ක ඒකේ මාකට් කැප් එක විතරක් $100 trillion. හරි එතකොට ඒ $100 trillion වලින් අපිට පුළුවන් නම් මේ පොඩි ෆ්‍රැක්ෂන් එක 0.01 වගේ නැත්නම් 0.1 ෆ්‍රැක්ෂන් එකක් හරි ගෙන්න ගන්න. එතකොට අපි හිතමුක කෙනෙකුට පුළුවන් නම් $20-30 million ගෙන්න ගන්න රෙවෙනියු එකක් හැටියට. එතකොට ඒ වගේ කම්පැනි 500ක් තිබ්බොත් අපි $15 billion හොයනවා මේ ඉන්ඩස්ට්‍රි එකස්සේ. කම්පැනි 500යි ඕනේ. ඒ 550 ගණන වැඩ කරොත් එහෙම නිකන් මිලියනයක් million 1.5ක් මේ තරුණ පරපුර ඕව දෙවලට වැඩ කරොත්. ඒ කියන්නේ මම කියන්නේ මේ එක දෙයක් නෙමෙයි. gaming platform, AI platform, ඊට පස්සේ electronic platform, sensor platforms, IoT platforms ඒ වගේ ගොඩාක් variations වලින් අදාළ ගත්ත දේවල් අපිට කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ brand එකක් හැදුවේ නැතත්
අපිට පුළුවන් ඒ වගේ වේරියේෂන් වලට අදාළ කියන අපි කවුරුවක්වත් ගිහලා try කරන්න යන්නේ ඉල වාට දැන් හෙට උදේට ෆෝන් එකක් හදා ගන්න පුළුවන් නම් ඔයා මට Google එකෙන් හොයන්න බලන්න ෆෝන් එකක් හදා ගන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික කම්පැනි එක. හැබැයි අපි ගොඩක් වෙලාට හොයන්නේ මේ software එකක් හදා ගන්න පුළුවන් මේ මිනිස්සෙක් පොඩි app එකක් හදා ගන්න. ඒතර හැම එකම මේ චූටි චූටි ගොන් ආතල් කරන්න ගිහිල්ලා තමයි කියලා වෙලා තියෙන්නේ. කියන්නේ පොඩි පොඩි app එකක් මම app company එකක් මම මේ company එකක් මේක අර හැම එකම කරන තව මොන හරි website එකක් හදන එකක් හරි ඔන්න ඔයගේ දේවල් තමයි අපි කරන්න try කරන්නේ. ඉතින් මම මේ අර කතාවට එන්න යන්නේ එතකොට දැන් ඒ වගේ අපිට ලේසියෙන් කරන්න බැරි. දැන් මට හෙට පොඩි electronic gadget එකක් හදා ගන්න පුළුවන් නම් මට company එකක් කියන්න බෑ ලංකාවේ තියෙන. හැබැයි software එකක් හදා ගන්න පුළුවන් නම් ඇමරිකාවම උඩ පනිනවා. නමුත් electronic gadget එකක් හදා ගන්න. එතකොට ඒ market එකට ඒ market එක ලංකාවේ ලෝකේ තියෙනවද නැද්ද? ඒ market එකට cater කරන්න මිනිස්සු නැහැනේ. හරි. එතකොට ඒ මාකට් එකට ක්‍රියේට් කරන්න මිනිස්සු තමයි අපි ওই වේගයකින් අපේ කම්පැනිස් ඇතුලෙන් හදන්නේ. අන්න ඒ වගේ දේවල් ඩෙවලොප් කරන්න පුළුවන් මිනිස්සු මෙහෙ හදන්න ඕන. හරි. එහෙම කරොත් අපිට කම්පැනි 500කින් අපිට 1. කියන්නේ 15 බිලියන් ඩොලර්ස් රෙවෙනියු එකක් හොයන්න පුළුවන්. ඊට පස්සේ ඔය අපේ ඇග්‍රිකල්චර් එක්ස්පෝර්ට්ස් අරම එකතු කරාට පස්සේ අපිට මිනිමම් හොයන්න පුළුවන් 30-40 බිලියන් ඩොලර් රෙවෙනියුස්. අපේ ටෝටල් කොස්ට එක, ඒ කියන්නේ ගවර්න්මන්ට් එකේ කොස්ට එක 8 බිලියන් ඩොලර්ස් to 9 බිලියන් ඩොලර්ස්. හැබැයි ඒවත් අපි ගිහිල්ලා කිව්වොත් එහෙම තමන්ගේ තියෙන ආයතනේ තමන් ප්‍රොෆිටබල් කරන්නයි කියලා. අර අවශ්‍ය දේවල්, ඒ කියන්නේ සෞඛ්‍ය කියන එකයි, අධ්‍යාපනය කියන එකයි, ඒකට විතරක් අපි ගොඩාක් ફોකස් කරොත් අපිට ඕකෙත් කොස්ට එක කට් කරන්න පුළුවන්. ඉතින් මම බිලීව් කරනවා සාමාන්‍යයෙන් අවුරුදු 5-10ක් ඇතුළත මේ ණය ටික ගෙවන්න පුළුවන්. මේ පොඩි පොඩි ණයක් 37 බිලියන් ඩොලර් කියන්නේ ඊලොන් මාස්ක්ගේ පඩියෙන් භාගයක්. ඒ ලැජ්ජා වෙන්න ඕන දෙයක් මේ 22 මිලියන් ඉන්න කන්ට්‍රි එකක මේ අර එක මිනිහෙක්ගේ පඩියවත් නැ අපේ තියෙන ණය. ඉතින් අපි අර කියන විදිහක් තියෙනවනේ මහා බර ණය කන්දරාවක් තියාගෙන මේ මිනිස්සු ඔක්කොම ණය කරා අනම්මනම් කියලා අර නෙගටිව් තෝට් එකේ ඉන්නේ උන්ට හරි චූන් එකක් යන. හැබැයි නම්බර්ස් බලලා කතා කරන්න කියන්නේ ඔකට. එතකොට එහෙම බැලුවට පස්සේ දැන් මම කිව්වේ දැන් අපි ගිහිල්ලා මම කිව්වොත් එහෙම මම අඹ විකුණන්න යනවා. හැබැයි අඹ විකුණනේම තව 100ක් විතර ඉන්නවා. හැබැයි මට අඹ විකුණ ගන්න විදියක් නැහැ. අඹ ගන්න සල්ලි නැහැ. ඒකින්ද කවුරු හරි සල්ලි දෙන්න ඕනේ. මට ප්‍රාග්ධනයක් නැහැ. ඒකින්ද මට කෙලවෙලා ඉන්නවා. එතකොට හැම එකම අඹ විකුණන්න ගියොත් මොකද උට ආයෝජනය කරන්න යන්නේ? ආයෝජකයා කියන එකේනා එයා ආයෝජනය කරන්න යන්නේ තමන් ගාව සිරා IP එකක් තියෙනවා. තමන් ගාව ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඒ ප්‍රොඩක්ට් එක තරමක් දුරට ගෙනහිල්ලා තියෙනවා. මේ ගෙනහිල්ලා තියෙන එකට පට්ටසිරා මාකට් එකක් තියෙනවා. ඒතර මෙයා ආයෝජනය ඉල්ලන්නේ දැන් මට 10 දෙනෙක් මේක ගන්නවා. හැබැයි මට මේක 1000ක් කරන්න මට තව සල්ලි ටිකක් ඕනේ. එතකොට මිනිස්සු සල්ලි දෙනවද නැද්ද? හරි. එතකොට ඔයා හිතන්න බලන්න ඔයා ගාව තියෙනවා 100,000. මේ 110 නැත්නම් 100,000ක් තියෙනවා. ඕක බැංකුවර දැම්මොත් බැංකුව ගෙවන්නේ 7.89%. හරි. හැබැයි ඔයාට කවුරු හරි බිස්නස් මොඩල් එකක් පෙන්වුවොත් එහෙම මම ඔයාට 30% හොයලා දෙන්නම් කියලා. හැබැයි මේ 30% මට අවුරුද්දක් ඇතුළත තුන් පාරක් කරකවන්න පුළුවන් නම්, කියන්නේ ඔයාගේ මිලියන 10 මම තුන් පාරක් කරකවුවොත් 30% මාජින් එකක් එක්ක මගේ ටෝටල් ඉන්කම් එක කීයක් වෙනවද අවුරුද්දේ වෙනකොට? 90% හොයලා ඉවරයි. ඒ කියන්නේ 90% හොයලා ඉවරයි 100%. ඒතර කවුරු හරි මට ප්‍රසන්ට් කරොත් උඹ 100%ක් දීපම් මම 90% හොයලා උඹට මං 125ක් දෙන්නම් කියලා ඔයා 108ක් හොයාගන්න බැංකුවේ දානවද නැත්නම් අර පොඩි රිස්ක් එකක් අරගෙන 125 දෙනවද? ඇයි වාට අවුරුදු 4කින් වාගේ සැලරි එක ඩබල් කරගන්න පුළුවන්? ඒතර ඔයාගේ මාජින් එක 125කට ෂිෆ්ට් වෙලා 9% ගත්ත එකද 125% ෂිප් වෙලා. අන්න ඒ විදිහට ඔයාගේ ප්‍රොඩක්ට් එකක් හරි බිස්නස් මොඩල් එකක් හරි ඕන මිනිස්සෙකුට පිච් කරොත් ඒ මිනිස්සයා සල්ලි දෙනවද නැද්ද? කියන්න. ඉතින් ඒ විදිහට පිච් කරන්න බැරුව මම අඹ ටිකක් හදාගෙන මේ අඹ ටික විකුණ ගන්න අනේ සර් මට කීයක් හරි දෙන්න කියලා කිව්වොත් උන් දෙනවද? දෙන්නේ නැහැ. බැංකුවත් බලන්නේ යකෝ මූට මූව සෙට් කරගත්තත් එහේ මූගේ බිස්නස් එක මොඩල් එක ඇතුලේ අපිට ගොඩක් සල්ලි හම්බ කරගන්න පුළුවන් කියලා. බැංකුව බලන්නේ මෙයාට පුළුවන්ද මේ ණය වාරිකය ගෙවන්න කියලා. අපි දැන් නිකන් අපි රයිෂර් එකක් ගන්න. රයිෂර් එකක් ගත්තත් එහෙම අපි ඉලෙක්ට්‍රික් කරපු ගමන් අපි කිලෝමීටරට කොස් වෙන රුපියල් 3යි.
ව්‍යාරන්ටය ඔකමත් එක්ක රුපියල් හතරයි ගන්න. හැබැයි සාමාන්‍යයෙන් පෙට්‍රල් එන්ජින් එකක් කොස්ටන රුපියල් 45 රුපියල් 25ක් 25ක් කොස්ටන. එතකොට පෙට්‍රල් එකට වඩා මේකෙන් අපිට රුපියල් 18යි 20යි සේව වෙනවා. අපි කිලෝමීටර් 100ක් දවසට කරනකොට අපිට රුපියල් 10000ක් සේව වෙනවා. ඒකට අපිට රුපියල් 60000ක් සේව වෙනවා මාසෙකට මිනිමම්. ඒක උදේරා දිවොත් එහෙම මට 120ක් මෑනවා. මම ඕක පෙන්නලා බැංකුවට ගිහිල්ලා කිව්වොත් එහෙම ඔබ මට මේකට ලෝන් එකක් දීපන් කියලා මම උඹට 35000ක් දෙන එකට 45000ක් දෙනවා කියලා බැංකුව කොන්ෆිඩන්ට් දැන් මේකට මේ සල්ලි ටික හොයන්න පුළුවන් කියලා. හැබැයි ඉතින් ඔයා කොහොමද මේ මිනිස්සුන්ට ප්‍රාග්ධනය වුණ නම් එයා ඒක කොහොමද පිච් කරන්නේ කියන එක මත තමයි එයාට ප්‍රාග්ධනය හැදෙන්නේ. හැබැයි පිච් කරනවා නම් අර ගොන් පිච් එකක් කරන්න බෑ. තමන් පිච් කරන්න ඕනේ තව කෙනෙකුට නැති දෙයක් කොහොමද කරන්න කියලා. හැබැයි ඒ ලෙවල් එකට මිනිස්සුන්ට IT සෙක්ටර් එකේදී තමන් දෙතුන් දෙනෙක් එකතු වෙලා ප්‍රොඩක්ට් එකක් ඒ ලෙවල් එකට ගන්න පුළුවන්. මොකද IT සෙක්ටර් එක කියන්නේ සාමාන්‍යයෙන් මේ ස්වෙට් එක විතරයි. නමුත් අර කම්පියුටර් එකක් හරි ලැප්ටොප් එකක් හිටියදී වගේ ඒක කෙනෙකුට ඕන කෙනෙකුට afford කරගන්න පුළුවන්. ඒතකොට සාමාන්‍යයෙන් IT සෙක්ටර් එකේ තමයි අඩුම ප්‍රාග්ධනයක් ඕන වෙන්නේ. හරි මොකද ඒකේ තියෙන මෑන් පවර් එකක් විතරක්. හැබැයි එතනදී හදන ප්‍රොඩක්ට් එකේ ඉනොවේෂන් එක මත තමයි එයාට එතනින් ඉඳලා ස්කේල් කරන්න පුළුවන්. ඒ ඉඳලා මම කවදාකවත් බිලීව් කරන්නේ නැහැ ප්‍රාග්ධනය හොයාගන්න බෑ කියලා. ඔයා හරි ප්‍රොඩක්ට් එක කරොත් හරි පිච් එක දුන්නොත් ඕන කෙනෙකුට මේ ප්‍රාග්ධනය හොයාගන්න පුළුවන්. හැබැයි අපි අර ගුණ මානසිකත්වයට දාගෙන කිව්වොත් එහෙම මේකට කවුරුත් ඉන්වෙස්ට් කරන්නේ නැහැ, අපිට ඉන්වෙස්ට්මන්ට් නැහැ, අරක නැහැ, මේක නැහැ කියන එක හැදුවොත් එහෙමනම් ඉතින් කාටවත් මොනවාක්වත් කරගන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් අර වගේ දෙයකදී තමන්ට ඒ පොඩි දේවල් කරගන්න පුළුවන්. අපි මොකද සුපර් කාර් එකක් හදන්න එන්නේ ලොකු කොස්ට් එකක් යනවා, ඩොලර් මිලියන ගාණක් යනවා කරන්න. ඒක කෙනෙකුට හෙට පාන්දර කරන්න බෑ. නමුත් එයා වෙන ප්‍රඩක්ට් එකක් හදලා ඒ ප්‍රඩක්ට් එකේ එන ඉන්කම් එක දාන්න පුළුවන් මේ වගේ දේවල් වලට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ මිනිස්සුන්ගේ ගතියක් තියෙනවානේ. අපේ මිනිස්සුන්ගේ ගතිය තමයි පොඩ්ඩක් හරි සල්ලි හම්බ කරන ගමන් ඌට පෙන්වන්න ඕනේ. චුට්ටක් හරි සල්ලි හම්බ කරගෙන අම්මට සරි මම දැන් V8 එක යන්නේ, කකුල් උඩ දාගෙන, අර උඩ දාගෙන, ඊට පස්සේ ඔය BMW i8 එකක් එහෙම අරගෙන ඒකේ දොරවල් උඩ දාගෙන, ඊට පස්සේ මෙයාගේ ඔහුගේ සක්සස් ස්ටෝරි එක කියෝ කියෝ පිස්සු කෙලිනවා. හරි දැන් ඒක අවශ්‍ය දෙයක්ද? මොකද අපේ ජීවිතේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ කාර් එකයි ගෙදරයි තමයි සක්සස් එක කියලා. දැන් ඔබතුමාලගේ මේ ආයතනෙට එනකොටත් මම ත්‍රිවිලර කියන ආවේ. එතකොට සිකියුරිටි මහත්තයා ඉඳලාම කියනවා දැන් ඔබ එළිය හිටපන්. ඔබ පොඩි වාහනය ආවේ ඒකින්ද ඔබ සුදුසු නැහැ ඔබ එළිය හිටපන්. ඔබ පලින් ඇතුළට වරෙන්. එතකොට අර පොඩි මිනිහම තමයි පොඩි මිනිහවට කෙලවලා දාන්නේ. ඇයි මම සුදුසු නැත්තේ පොඩි වාහනයකින් ආපුවාම? හරි ඊට පස්සේ දැන් මේ ටෙලිවිෂන් ස්ටුඩියෝ එකට එන්න නම් මම ලොකු වාහනයක් අරගෙන ඩ්‍රයිවර් කෙනෙක් අරගෙන දොරවල් අරගෙන ආවොත් විතරයි මාව පිළිගන්නේ. හරි අනේ පිළිගන්න සම්ප්‍රදායක් හදලා නැති වෙන අපි හෝටලයකට ගියොත් එහෙම මේ හෝටලයක මම එලවන්නේ ත්‍රයිෂෝ වැඩිපුරම. ඊගාට අපේ මෝටර් බයික්ස් එහෙම නැත්තම් මිනි කාර් එක ඔය තුන තමයි එලවන්නේ. අපේම ඩ්‍රයිව් ට්‍රේන් ලංකාවේම හද ඔක්කොම ලංකාවේ හදපුවා මම එලවන්නේ. කලාතුරකින් තමයි මම සාමාන්‍ය වෙන වෙහිකලයක් යූස් කරන්නේ. ඉතින් මම යනකොට මාව ගණන් ගන්නෙත් අර ට්‍රයිෂෝ කාර්යා කියන මෙන්ටලිටි එකෙන්. ඒක හරි මෙන්ටලිටි එකක් නෙමෙයිනේ. ඇයි මේ මිනිස්සයා ට්‍රයිෂෝ කාර්යා කියලා කතා කරන්නේ? ඇයි යාට ට්‍රයිෂෝ මිනිස් මේ මහත්යෙක් වෙන්න බැරි? ඉතින් හැම වෙලාවම අර පොඩි දේවල් තියෙන එක හැම එකම බස් කාර්යා ප්‍රයිෂකාරය ඔවගේ තියාගෙන ඉන්නවා. අර තඩි වාහනයක අපි එකා විතරයි ඒ මනුස්සයා විතරයි මේ සර් වෙන්නේ. එහෙම නැත්නම් ලොක්කා වෙන්නේ. එහෙම නැත්නම් ලොකු ෂර්ට් එකක් ටයි එකක් ගහගෙන ආපු එකා තමයි ලොක්කා වෙන්නේ. අර පොඩියට ඇඳගෙන ආපු එකා නෑ. ඉතින් ඒ වගේ මෙන්ටලිටි එකක් හදාගත්ත හින්දා අපේ මිනිස්සුන්ගෙත් සක්සස් එක මෙෂර් කරන්නේ මෙයා ඩ්‍රයිව් කරන කාර් එක මොකක්ද. හරි මෙයා ඉන්න ගෙදර කාමර කීයක් තියෙනවා. හරි හැමදාම අපි සෝෂල් මීඩියාකට ගියොත් අපි හැමදාම පෝස්ට් කරන්නේ ඔන්න බලපන් මම කන එක උඹට කන්න බෑ, මෙන්න බලපන් මං කන જાති ටික, හරි මෙන්න බලපන් මං එන ඕන කාර් එක උඹට බෑ මම මේක පුළුවන්. කොහොම නේද අපි හැමදාම හදන්නේ? එතකොට ඕකද ඇත්තටම මිනිස්සුන්ගේ සක්සස් එක කියලා කියන්නේ? එතකොට ඔය වගේ දේවල් අපිට බැරිද වියදම් කරන්න මේකෙන් තව
කම්පැනිය එකක් හදන්න පුළුවන්, මේකෙන් තව මිනිස්සු ගොඩකට ජොබ් එකක් දෙන්න පුළුවන්, මේකෙන් තව දෙයක් කරන්න පුළුවන් කියන මෙන්ටලිටි එක තිබ්බොත් අපි ඔය ගොන් වාහන පිස්සුයි කාර් පිස්සුයි ඒවා ගොඩක් ඉන්වෙස් කරන්න පුළුවන්. ඔන්න වගේ පොඩි ළමයි වෙන්නේ. ඕක තමයි අපි කෝච්චෙන් එක ඇතුලේ කරන්නේ. අපි මේ විරාමයකට යන්න ඕනේ. සුවිත් මහත්තයා මට මේ කෙටියෙන් උත්තර දෙන්න. මේ ඉතාම වැදගත් කාරණයක් මේ වටේ මේ සාකච්ඡාවෙන් එළියට ආවා. එකක් මේ ටීම්ස් එක්ක තමයි මේ වැඩ ටික් කරගන්න වෙන්නේ. මොකක්ද මේ ටීම් බිල්ඩින් කියන කාරණේ? ඔව්, ඇත්තටම මම හිතන්නේ ඔතන ડોક્ટર හර්ෂ හයිලයිට් කරපු පොයින්ට් එක එකක් තමයි අපි ඉනොවේෂන් එක කරන එක, ඊට පස්සේ ඒක මාකට් එකට ගෙනියන එක. එතකොට ඔය අතරේ එකිනෙකට වෙනස් කේපබිලිටිස් එහෙම නැත්නම් ටැලන්ට්ස් තමයි මෙතන ඉන්නේ. එතකොට අපි මේ කතා කරන IT ඉන්ඩස්ට්‍රි එකේ එකක් අපි කතා කරා සර්විස් එක, එහෙම දෙවෙනි එක ප්‍රොඩක්ට් එක. එතකොට අපිට ඇත්තටම IT ඉන්ඩස්ට්‍රි එකේ ඉස්සරහට හොඳ ඉන්කම් එකක්, එහෙම නැත්නම් අපි මේ කතා කරන 1.2 එක ඉස්සරහට ගෙනියන්න නම් මන් දන්නේ 5 බිලියන්ද 15 බිලියන්ද 20 බිලියන්ද කියන එක, අපිට යන ඉලක්කමකට යන්න නම් මෙන්න මේ ප්‍රොඩක්ට් එකේ උඩ කොටස achieve කරගන්න ඕනේ. එහෙම නැත්නම් profit එක අපිට ගන්න තැනට හදා ගන්න ඕන. නැත්නම් වෙන්නේ අපි ඉන්න මිනිස්සු ගන්න, එහෙම නැත්නම් employees ගන්න වැඩි කළා තමයි කරන්න වෙන්නේ. ඒක avoid කරන්න අපි මේ එකිනෙකට සම්බන්ධ නැති capabilities, මම කියන්නේ මට පුළුවන් වෙයි ප්‍රොඩක්ට් අයිඩියා කරගෙන ප්‍රොඩක්ට් එක හදන්න, හැබැයි මාකට් කරන එක තව කෙනෙක් වෙයි. ඒකට අවශ්‍ය බෑග්ග්‍රවුන්ඩ් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හදන කෙනෙක් අවශ්‍යතාවය තව කෙනෙක්ගෙන් වෙයි. එහෙනම් මෙන්න මේ කියන ෆැසිලිටේෂන් එක, හිමනම් ෆැසිලිටේෂන් ෆ්‍රේම්වර්ක් එක වෙරි ඉම්පෝර්ටන්ට්. එතකොට එකක් තමයි මම හිතන්නේ ડોક્ટર හර්ෂ හයිලයිට් කරා වගේ අපිට පුළුවන් ඒ කේපබිලිටි එක අර ඉනෝවේටර්ට, එහෙම නැත්නම් ඒක අයිඩියා එක ගේන කෙනාටම කරන්න කියන එක. එහෙම නැත්නම් අපිට ෆැසිලිටේෂන් ෆ්‍රේම්වර්ක් එකකින් අපිට පුළුවන් අනික් කේපබිලිටිස් එයාට දෙන්න. එතකොට මම හිතන්නේ අපිට ප්‍රාග්ධනය අවශ්‍ය නම් ඒ ටීම් වර්ක් එකත් එක්ක එයාලට ගේන්න පුළුවන් නම් ප්‍රොපෝසල් එක, ඒකත් එක්ක ඉන්කම් එක සෝරි ඉන්වෙස්ට්මන්ට් එක ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් ඇත්තටම ඒ ඉන්වෙස්ට්මන්ට් කේපබිලිටිස් තියන අය, ඒ කියන්නේ ඇත්තටම උදාහරණයක් විදියට දැනට ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ඉන්නවා මේ වෙනකොට සක්සස් වෙච්ච අය. එතකොට සක්සස් වෙච්ච අයගේ මුදල විතරක් නෙමෙයි වැදගත් වෙන්නේ, එයාලේ ඒ ආපු පාත් එකේ ගත්තු එක්ස්පීරියන්ස් එක කොහොමද එකිනෙකට වෙනස් කේපබිලිටිස් තියෙන අය එකතු කරලා අවසාන වශයෙන් සර්විස් එක ඩිලිවර් කරන්න කියලා. අන්න ඒකට අවශ්‍ය ටීම් එක තමයි අපි හදන්න ඕන. ඒ ටීම් එකට තමයි අපි ෆැසිලිටේට් කරන්න ඕන ගොයින් ෆෝවර්ඩ් ඉන්ඩස්ට්‍රි එකේ අපිට මීට වඩා මකේ අපි ඉන්න තැනට වඩා ඉස්සරහට යන්න. හොඳයි, තාක්ෂණය ඉස්සරහට යන වේගෙන් රටත් ඉස්සරහට ගෙනියන්න ඕනේ. මොකද ලංකාවට කරන්න වැඩ ගොඩක් තියෙනවා මේ IT ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ. අපේ පහළ යමින් තියෙන ඩොලර් ආදායම ඉහළ ගෙනියන්න නම් අර වේගය පිළිබඳ අපි සැලකිලිමත් වෙන්න වෙනවා, සහ ඊට අදාළව බිම් මට්ටමින් සෑහෙන වැටියක් කරගන්න තියෙනවා. හර්ෂ සුභසිංහ සහ සුමිත් ගමගේ යන මහත්වරුන් දෙන්නම මේ සංවාදයට දැන් ඉතාමත් හොඳින් ප්‍රවිෂ්ට වෙලා තියෙන්නේ. මේ සාකච්ඡාව ඇතුළේ IT කියන දේ එක්ක අපි විශේෂයෙන්ම ජන ජීවිතයත් එක්ක කොච්චර සම්බන්ධයිද කියන එක ගැන අපි කතා කරගන්න වෙනවා. මොකද IT ශිෂ්‍යයෙක් කොච්චර දුර ගියත් වැඩක් නැහැ අපේ ජන ජීවිතයත් එක්ක මේක එච්චර සම්බන්ධ නැත්තම්. මොකද එහෙම සම්බන්ධ නොවුනොත් වෙන්නේ අපිට අර ස්ටාර්ටප්ස් කියන ඒවා, හොඳ සංකල්ප කියන ඒවා, පුරවශයා බලගන්නවා කියන දේවල් අපෙන් ඈතට යනවා. එහෙනම් අපි මේක එක තැනකට ගේන්න ඕනේ. අපි ඒ ගැන කතා කරගමු මේ විරාමෙන් පස්සේ. කල් බලපු මේ කතාව ඇතුළේ අපේ IT ශාස්ත්‍රය මේ කර්මාන්තය, අපිට කර්මාන්තයක් කියලා කියන්න සෑහෙන සාක්ෂි තියෙනවා. මේ කර්මාන්තයත් එක්ක කොච්චර දුර යන්න පුළුවන්ද කියන එක ගැන පහුගිය වට දෙකේම අපි කතා කළා. ආචාර්ය හර්ෂ සුභසිංහ සමගින් සුමිත් ගමගේ යන මහතුරුන් දෙන්න අපිත් එක්ක එකතුනේ මේ සංවාදයේ පෝෂණය කරන්නේ. දැන් මේ සංවාදය ඇතුළේ අපි විරාමයකට යන්න කලින් කතා කරේ පුරවැසියාව කොහොමද මේ කාර්යයට බද්ධ කරගන්නේ. يعني IT කියන ශාස්ත්‍රය ඇතුලේ අපි ස්ටාර්ටප්ස් ව්‍යාපාර හදාගෙන කොච්චර ඩොලර් ආදායමක් ඉලක්ක කරත් අපේ පුරවැසියා ඉන්නේ මග නම්
අර තාක්ෂණයෙන් ලබාගන්න ජය පුරවශය ළඟට එන්නේ නැත් නම් එතන පොඩි ගැටලුවත්තින පොඩ් ලොක් ගැටලුවත්තින මොකද ලොකු වෙන සක්හදන හිද. සමාජය බලගන්නන කාරණයක්නේ අපි ඔය කියාගෙනාව සුමිත් ගමගේ මාත් දැංගුව ඒ ගවනන්ස් කියන කතාවක් දැන් සෑහන කල් ලංකාවේ තිබ මහිතන දැ මිනිසුන්ටත් එපාලඇති කතාවාලා මේ ගවන්මට ඒකැනේ සාමාන්‍ය මේ දිනෙදාම මිනිස්සුන්ගේ ජනජීවිතයට බලපාන දේවල් ඩිජිටල් කරණය නොවීම ඇතුළේ දෙකැන ඒ අයියාපු ලෝකෙකත් තාමත් ඩිජිටල් කරණය ගැන හිතන්න බැරිවිච්ච කාලෙක දැන් අපි කොහෙහරි පටන්ගන්න වෙනට දැන් අපි ගිය කාලය ගැන කතා කර කරින්දල වැඩකුත් නෑනි පිටම ඊ ගවනන්ස් කියන්නේ එක දැන් එකක් හරි අපි කොහෙහරි පටන්ගන්නත් ඕනි පට මොකක් පටන්ගත්තත් ඒක අපේ අර රටේ ආර්ථිකය අර උපාය මාර්ගික තැන්ගොල්ටම මේ ඔය දවන්නත් වෙනවා අපේ තියන රටේ තියන තත්ත්වයක් එක්ක මොනවද මේ උපාය මාර්ගික තැන්ටික සහ ඒ තැන්ටිකට යන්න කොහෙන්ද අපි පාර කපා ගන්න වෙන්නේ ඔව මතිතන්නේ අපිට ඩිජිටල් එහමනතන්ගේ අය ඔක්කුම කතා කරන අතරේ අපිට අවශ්‍යතාවය තියෙන්නේ ඊ ගවමන්ටල්දී රජයේ සේවාවන් එහමනත්නම් රජයේ අපිට තියෙන ෆැසිලිටස් කොහොමද සාමාන්‍ය මිනිස්සුන්ගාවට ඉක්මනට පහසුවෙන් ගේන්න පුළුව එහමනඳ ඒ එෆෂන් කරන්න පුළුවන් තැන්වල ෆෂන් කරන්න කොහොඳ කියලා මතන ඒකට ඉනිශේටව එක දැන් අවුරුදු ගානක් තිස්ස කතා කරනවා ඉම්පිමෙන්ට් කරන්න ට්‍රයිකනු මක් තැන කීපයක් තැන්වල සක්සස්පුලි කරලත් තියෙනවා හැබැයි සක්සස්පුල් කරපු තැන් මේන්ටේන් නොවෙන ප්‍රශ්නයකුත් තියෙනවා එතකොට ඔය අන්ඩර්ස්ටෑනින් එකත් එකම එක උදාහරණයක් එක එක්සාම්පල්ලයක් කියන්න මගේ පෞද්ගලික අත්දැකීම ගවමන්ට් එකේ ආයතනයකට මං ගිහිල්ල ඉන්න වෙලාවේ ඉදවස්සොල ඔය ග්‍රැජුවේට්ස්ලා ආයතනවලට අනුයුක්ත කල්ල හිටියා කොට ම ඒතන ඉන්න තැන්ට ඒ මේසිකාවට ගැන් ලමය දෙනෙකාව ඒ ග්‍රැජුවේස්ල දෙන්නේ ඒ දෙන්න ඇවිල්ල ෆයිල් එකක් හොයන්න මේ ෆයිල් එක ඒ වෙලා වෙල් එතන ඉන්න කෙනගෙන් හන ඔයා කියන අත නැති මෙත නැති එහම කියලා එහෙම කියලා මං ඊට පස්සේයාගින් චෙක් කල බෙන ඇමි දෙ දව සතරත්ති සිහොයන්නේ ෆයිල්ල අර මිස්සවිල නෑග හරියට මිස්සවිල්ල හිටියත් මොන මිස්කවද තියෙන්න්න කියලා දන්න නමුත් මේ අපි කතා කරන දේවල් ඩිජිටලයිස් කරන එක කරන්න බැරි දෙයක් මේ මං හිතන්නේ යම් ආයතනවල මේ වෙන කොටත් කල තියෙන උදාහරණයකට පාස්පෝට් ආයතනය කරපු සරප් එක තියෙන මහිතන් දැන් වෙන ගැටලුටිකක් තියෙනවා ඒ ගැටලුටි අමතකරොත් ඒ ප්‍රොසෙස් එක ඉදවස්සල දවස්ගානක් යන එක පෑගාන්ට ගේන්න පුළුවන් වෙන්න අඩුවෙන්න ස්ට්‍රීම් ලයින් කරන්න අඩුපාඩු නොවෙන්න සහ අපි දීපු ඇපලිකේෂන ආපු අපේ අතට දෙන තැන්ට ඒ ප්‍රොසෙස් එක හැදිල තියෙනවා එතකොට අපි කොහොමද ඔන්න ඔය කියන දේ ඉස්සරහට ගෙනියන්න ඔය ගැටලු ඔයකෙදි තමයි ඩිජිටලයිසේෂන් එක හෙමනන ඊ ගවමන්ස් එකේ වැදගත්කමෙන් එතකොට ඒ ගවමන් සෙටප් එක අපි දැන්දකින ඉම්පිමෙන්ටේෂන් එක තියෙන ආයතනවයිස් එක ආයතනයක් කරන්න තව ආයතනයක් ට්‍රයි කරන්න එක ඩීටරන්ස් ලයිස් විදිහට යන්න එතකොට ඕක අපි අවසාන වශයෙන් සියලුම පුරවැසෙන් එක තැනකට සම්බන්ධයට මහිත මේ මාතෘකාව ගොඩක් කතාවෙනවා අපි නැශනල් අයිඩිය අපි ඩිජිටලයිස් කරම එතකොට සියලු සම්බන්ධතා සියලුම ආයතනයකට සම්බන්ධ කරන්න පුළුවන් කියලා මේ කියන ප්‍රෝච්චක අපිට තැන් දෙහකින් ගන්න එකක් තමයි ටොප්ටු බොටම් ඔව අපි සෙන්ටලයිස් ෆලක්ෆෝර්ම් එක සෙන්ටලයිස් ෆ්‍රේම්වර්ක් එක පොලිසිස් ඊට පස්සේ අපි මේකට අදාළව ආයතනික සේවකයන් පුහුණු කිරීම සහ මිනිස්සු විදියට එකන් සාමාන්‍ය ජනතා විදියට ඩිජිටල් ෆලක්ෆෝර්ම් යස් කරන්න පොළඹවන එක මේ දේවල් ගවමට එක් විදිට පොලිස එකක් විදිට ඒක මහිතන මාධ්‍ය ආයතන විදියට ඔබතුමන්ලාවත් සම්බන්ධ කරගෙන මේක අපි දැන්ුවත් කිරීම කරන්න ඕන පොඩි ඇඩිෂන් එකක් එකතු කරන්න දැන් අපි අපි අපේ කල්පනාව හැටියට මේක ප්‍රචලිත වෙලා නෑනි දැන් එක වකවානුවක තරුණෙක් තම පොඩි තරුණයෙක් ලංකාව ජනාධිපතිතුමාගේ වෙබ් එක හැක්කර එතකොට මේ තරුණය මේ පොඩි එක්කෙනට පොඩි ළමයට ඇති තරන් පලට්ෆෝම්ස් කියන ඒවා පහසුකන් කියන ඒවා මේ එලි තියෙන් ඕන අඩුගාන ඇක්සස් කරලා මෙතන දෝෂයක් කර තියෙනවා කියලා අඳුරගන්න මම ඒ අඩිෂන් විතරයි මට කරන්න ඕන ඔව ඇත්තටම නිකපට ගත්තොත් දේවල් දෙකක් තියෙනවා එකක් තමයි අපිට තාක්ෂණය විදිර ඩිජිටලයිස් කරන්න අවශ්‍ය ෆලට්ෆෝර්ම් එහෙමන්න තාක්ෂණය අපේ අතේ තියෙනවා ඒ ගැන ගැටලුවක් නෑ ගැටලුව තියෙන්නේ අපි ඒක හරි විදියට යස් කරන්න අවශ්‍ය
ඉනිෂේටව එක අරගෙනද කියන එක. එතකොට මහිතන්නේ හොඳ පැත්තට වගේ නරක පැත්තර බෙක් කරන්න පුළුවන් සහ ගෞමන්ට එකක් විදිට ගත්තොත් එහෙම නැන්න රාජ ආයතන විදිට ගත්තොත් අපි ඩිජිටලයිස් කන්නකොට අර අවශ්‍ය අපි සෙකරිටි සයිඩ් එක ඒව ගැන හරියට හිතල නැතිකන්න පුළුවන් ගැටලු. එතකොට මහිතන්නේ ගෞමට ආයතනවල සාමික ගෞමන්ටම මේ ලෝකයේ ඕන ආයතනයක නරක පැත්ත එන්න පුළුවන් මහිතන්නේ ඔය ප්‍රොබ්ලම් එක ඔතන විතරක් නෙමෙයි පහුගේ කාලේ එක්සාම්පර්ස්වල් දකින්න නැති ඉන්ටර්නේශනල් ඒජන්සි සලත් ඔය වගේම ප්‍රශ්න මතු වෙනවා. නමුත් අවසාන වශයෙන් සේවාවක් විදියට ගත්තොත් අපි අපේ කාලය ඉතුරු වෙන එක ඒ දේවල් වෙන්න නම් ඩිජිටලයිසේෂන් එක අවශ්‍යයි. එතකොට මම තව සාම්පල් එකක් කියන්නම්. අපිට ඒකෙන් වෙන්නේ සේවාව ඔප්ටිමයිස් වෙන විතරක් නෙමෙයි කොස්ට් එක අඩු වෙන. උදාහරණයක් විදියට මම එක එක්සාම්පල් එකක් කිව්වොත් එක ගවමට ආයතනයක් තිබුණා මම ඒ මොනවාද ටෙන්ඩරි ප්‍රොසෙස් එකේ ඉන්වෝල් වුණා. එයාලගේ දැන් තියෙන ප්‍රොසෙස් එකට අනුව ලයිසන් එකක් ඉෂු කරන්න රුපියල් 100ක් විතර යනවා. ඇයි ඒ? අපිට සේවකයන් විදියට ඕව ලියන්න කට්ටිය වුණා. ඊට පස්සේ ඕකේ කොළවලට පෑන්වලට ඊට පස්සේ ඕවා ට්‍රාන්ස්පෝර්ට් කරන්න ප්‍රින්ට් කරන්න ඔක්කොම ගත්තොත් ඒකක් යනවා. ඊට පස්සේ ඒ කියන එක හැම මිනිස්සෙකුටම ගෙදර ඉඳන් ෆෝන් එකකින් කරන්න පුළුවන් ලෙවල් එකට සොලියුෂන් එක ඩිවලොප් කරන්න යන්නේ අර කියන 150ක් ලෙවල් එකට රුපියල් 50ක්. අපිට කොස්ට් එකත් අඩු කරන්න පුළුවන්. සේවාවේ එෆිෂන්සි එක වැඩි කරන්න පුළුවන්. ඒ හින්දා මං හිතන්නේ e-government කියන concept එක අපි දැන් ඉන්න ලෙවල් එකෙන් ඊළඟ ලෙවල් එකට ගෙනියන්න වෙනවා. අපි ඉක්මන් මේක කරන්න ඕන. මේක උදාහරණයකින්ම පැහැදිලි කරොත්. ඔව්. මම එක එක්සැම්පල් එකක් කියන්නම්. මම හිතන්නේ GSMB ආයතනය අපි මේකට කියන්නේ භූ විද්‍යාපතල් කාර්යාංශය. ඕක මම හිතන්නේ 2020 විතර කොවිඩ් එනකොට එයාලට තිබුණු ගැටලුවක් තමයි එයාලගේ මෙතඩ් එක තිබුණේ මැනුවලි ওই ටික ඔක්කොම කරන්න. ඒකෝර දැන් ප්‍රශ්නෙත් එක්ක ගත්තාම මිනිස්සුන්ට හම්බ වෙන්න බෑ. අපි රිමෝට්ලි මේව ගන්න තැනට try කරන්න ඕන. එතකොට ওই වගේ ඩිජිටල් platform එකක් මේ proposal එකක් විදියට ඒ දවස්වල implementation එකක් කරා කරනකොට තිබුණු ගැටලුව තමයි මිනිස්සු කිව්වේ මේ මේකට සම්බන්ධ වෙන මිනිස්සු නිකන් මොනවාද වැලි ගොඩ දාන අය. එයාලා ෆෝන් එකක් පාවිච්චි කරන්න හරියට දන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක. හැබැයි මේකේ පයිලට් ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න ගියාම තමයි අපි දැනගත්තේ එයාලා කියනවා ඉක්මනටම මේ වගේ දෙයක් ගේන්න හේතුව තමයි අපි ගොඩ දාපු වැලි ටික මිනිස්සු හොරකම් කරන් යනවා. අපිට කරගන්න බෑ. මොකද දැන් තියෙන ප්‍රොසෙස් එකට අනුව මොකද ඒ දවස්වල අර ට්‍රාන්ස්පෝර්ට් ලයිසන් එක කැන්සල් වෙලා තිබුණා. ඕන කෙනෙක් ඇවිල්ලා මේ ටික හොරකම් කරගෙන යනවා. ඉතින් ඒ වගේ ගැටලු. එතකොට එයාලට දෙවෙනි ප්‍රශ්න තුනේ ඒ ආයතනය විදියට ගත්තොත් එයාලා කරපු රිසර්ච් අනුව ලංකාවේ ඇත්තටම දැනට ගොඩ දාන වැලි ප්‍රමාණය ගත්තොත් ඒකෙන් 50% තමයි රජයට ආදායම හම්බෙන්නේ. ඉතුරු 50%ම රජයට ආදායමක් නැතුව යනවා. එතකොට අපි ඔය ආයතනයේ අර මැනුවලි පොළ ලියන අය රිලීස් වුණාට පස්සේ ඩිජිටල් platform එකකින් එයාලව යුටිලයිස් කරන්න පුළුවන් ඒ තැන්වලට දාන්න. එතකොට එකක් රාජ්‍යය විදියට රජයේ ආදායම ඒ ආයතනය අතරම GSMB ආයතනය ගත්තොත් එයාලා දැන් තියෙන දැන් අපි කියන්නේ රාජ්‍ය ආයතන පාඩු වෙන කෙනා මේ ආයතනේ පාඩු වෙන එකක් නෙමෙයි එයාලා ආදායම් ලබන එක. ඒ ආදායම ඩබල් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඉන්න සේවකයන් එෆිෂන්ට්ලි දාන්න පුළුවන්. පොලිසියට පාරේ ඉඳන් චෙක් කරන්න පුළුවන් මොකද්ද මේ ලයිසන් එක වැලි ලීගලිද යන්නේ නැතුවද යන්නේ. ඔය කියන දේවල් ඔක්කොම කරන්න පුළුවන්. මැනුවල් සිස්ටම් එකේ දැන් තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳන්න පුළුවන්. හැබැයි ඒ සෙටප් එක ඉම්ප්ලිමෙන්ට් කරලා එන්න එකට යනකම් ප්‍රොසෙස් එක ඉම්ප්ලිමෙන්ට් වෙන්නේ නැහැ. ඒක ඇත්තටම e-government ඉම්ප්ලිමෙන්ටේෂන් එක ගැන තියෙන ගැටලුව කොතනද ඕව සෝල් කරන්න කියලා බලලා ඩෙෆිනිට්ලි ඕක අපිට ඉම්ප්ලිමෙන්ට් කරන්න. දැන් මේක එක ආයතනය කොයි විදිහටම තමයි මම හිතන්නේ කොවිඩ් කාලේ ඒ දවස්වල තුනම් මම අපිට කොවිඩ් මේ ට්‍රාන්ස්පෝර්ට් ලයිසන් එකක් දෙනවනේ අපිට කොහෙට හරි යන්න පුළුවන් පර්මිටඩ් අයිට විතරයි යන්න පුළුවන් අදාල් දේව. ඔය ඔක්කොම දේවල් ඒ දවස්වල තියුණු එක්සැම්පල්. මම හිතන්නේ අද ගත්තොත් අද ඒ වගේම ආයතන ඇති වෙන්න තියෙනවා. අපි කොහොමද මිනිස්සු ගාවට සේවාව ගෙනියන්නේ? මම හිතන්නේ AG ඔෆිස් එකේ ඉඳලා අනිත් අපි ගවර්න්මන්ට් එකේ අපිට හම්බෙන ලයිසන්ස් සම්බන්ධයෙන් එහෙම නැත්නම් පර්මිට් සම්බන්ධයෙන් ඒ හැම එකටම අපි මේ වගේ දෙයක් ඉම්ප්ලිමන්ට් කරන එක කරන්න පුළුවන්. ඒක ඩෙෆිනිට්ලි මම හිතන්නේ අනිත් රටවල් වල සෑහෙන දුරට ගිහිල්ලා තියෙනවා. දියුණු රටවල් කියන්නේ එහෙම නැත්නම් මම හිතන්නේ ඔයාලා කතා කරලා තියෙනවා නම් පිටරට ඉඳලා එන අය එයාලා ඇයි කියන්නේ
ඒරටවල් බිහිම සිිටම් තියෙන ඇයි අපිට බැරි. මගේ තන අපේ ඇතිවෙන්න මිනිස්සු ඉන්නව කරන්න පුළුවන්. ඒ අයට ඉම්පිමෙන්ට් කරන්න පුළුවන් ස්ටාර්ට්අප්වලට අපිට ඕකට උදව් කරන්න පුළුවන් ආදි වශයෙන් අපිට මේ සෙටප් එක ඉස්සරහට ගෙනියන්න පුළුවන් එක. ආචාර්ය හර්ෂ දැන් මේක තවත් පුරේෂියා දිහාට ගෙනාවම අර යුනික් ඩෙන්ටිෆිකේෂන් කියන එකක් අපි ලංකාවේ දකින්න නෑ. ඒ කියන්නේ දැන් ඉන්දියාවගේ රටකත් ඒ කියන්නේ ඉන්දියාවේ ලොකු අර දියුණු මැදපන්තියක් ඉන්න බව සැබෑව. නමුත් ඒ අවශේෂ පිරිස්කත්තම අර අපේක්ෂිත ආදායම් මට්ටමින් පහල ඉන්න අයනේ. නමුත් අඹ විකුණන මනුස්සයාටත් අර හොඳ පේමන්ට් ගේට්වේ එකක් තියෙනවා. මේ ඒක අපිට මිලදී ගන්නට ස්කෑන් කරලා තමන්ගේ පලටෆෝර්ම් එක හරහා අර කෙනාට ඒ අදාළ මුදල් ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ අර බිමේ ඉන්න පුරේෂියා වෙන කන්ම මේ පහසුකම් ටික ගිහිල්ලා ඉවරයි. එතකොට අපි ඉන්දියාවේ අනිවාර්යයෙන්ම දකිනවනේ අර ඩෙන්ටිෆිකේෂන් කියන එක එකයි. එතකොට ඒ මනුස්සයාගේ කවුන්ට් එකක්ද, ටැක්ස් ෆයිල් එකක්ද, ඩෙන්ටිටි කාඩ් එකද, මොකක්ද ඕනම කිව්වම ඒ අර එක පලටෆෝර්ම් එකකින් බැඳලා තියෙන්නේ පුරේෂියාව. ලංකාව අපි අර පරක්කෝගෙන අපි පොඩ්ඩක් පැත්තකට දාමුකු අපේ පරක්කෝ ගැන. නමුත් අපිට ඇඩ්වාන්ස් තනකින් පටන් ගන්න පුළුවන් ඇති මේ තියෙන තාක්ෂණයේ දියුණුවත් එක්ක. අපිට ශීඝ්‍ර දියුණුවකට යන්න පුරේෂියාව මේ විදියට එක තැනකට බලගන්නන්න මොකක්ද අපිට මේ වෙලාවේ කරන්න පුළුවන් අර ඩෙන්ටිෆිකේෂන් කියන කාරණේ? ඩෙන්ටිෆයි කියන්නේ මේ නැෂනල් ID වගේ එකක්ද? ඔව් ඒවා එකක්. අපිට එක අංකයකින් අපිව සෑහෙන කනෙක්ට් කරලා තියෙනවානේ තැන් ගොඩකට. ඒ සම්බන්ධයෙන් ඔය දැන් මෙහෙම නැෂනල් ID කියන එක මම නම් දැනෙන්නේ මේ පොඩි මේ දවස් දෙක තුනේ ප්‍රෝග්‍රෑම් එකක් තියාගෙන මේ මෙතන නාගන්නේ මොකටද කියන එක මට තේරෙන්නේ නැහැ. මම තාම දන්නේ නැහැ ඇයි කියලා. මොකද නැෂනල් ID කියන්නේ ඔයාට තමන්ගේ බයෝමෙට්‍රික් පැත්තත් අයින් කරන්නකෝ. සාමාන්‍යයෙන් නමගම මොනාර නම්බර් එකක් දුන්නා, ID කාඩ් නම්බර් එකක් දුන්නා, ඕක ඩිජිටයිස් කරන්න යන්නේ කොච්චර වෙලාද යන්නේ. දැන් ලාර්ජ් ලැංග්වේජ් මොඩල් එකට දැම්මොත් එම රිකුවර්මන්ට් එක විනාඩි 10න් 5න් කෝඩ් එක ලියල ඉවරයි. ඕක ඊට පස්සේ කම්පයිල් කරලා ඉවරලා දැම්මට පස්සේ සොලියුෂන් එකක් තියෙනවා. ඇයි කරන්නේ නැත්තේ කියන එක වෙනම ප්‍රශ්නයක්. ඕවා ලොකු දේවල් නෙමෙයි. හැබැයි නැෂනල් ID කියන එක දැන් අපි වුණත් ඔය ගොඩාක් අපි තමයි සෑහෙන ඉන්වෙස්ට් කරනවා AI වලට. එතකොට AI වලදී ඔය ඉමේජ් මැනිපුලේෂන්, රෙකග්නිෂන්ස් අරම ඇස්සේ ගොඩාක් ගත්තට පස්සේ දැන් අපිට ගොඩාක් වෙලාවට බයෝමෙට්‍රික්ම ID එක දෙන්න පුළුවන්. එහෙනම් තමන්ගේ මූණ බලලා, ෆේෂල් මේවා බලලා, ඊට පස්සේ ෆින්ගර් ප්‍රින්ට් එක නැතිනම් පරණයිනේ. ඉතින් සාමාන්‍ය ෆේෂල් වලින්ම කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් කියන්න පුළුවන් නිකන් කඳ කෑල්ල බලලත් කියන්න පුළුවන් මේ කවුද කියලා. හරි, ඒ ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඔයාලා තියෙනවා ඔය කියන්නේ ලයිව්නස් ඩිටෙක්ෂන් අරමන කියලා. ඒවට IR අරම දාපු දැන් අපි ඒවට ගොඩක් කරගෙන යන හින්දා අපි දන්නවා. ඊට පස්සේ ඒ වගේ දේවල් දැන් තියෙනවා. ඒ කියන්නේ පර්සනල් ඩෙන්ටිෆිකේෂන් එක කියන එක දැන් අපි මේ ෆෝන් එක ගත්තොත් මේ ෆෝන් එකේ ෆේස් රෙකග්නිෂන් එකක් තියෙනවා, ෆින්ගර් ප්‍රින්ට් ස්කෑන් එකක් තියෙනවා, දෙකම තියෙනවා. අපි ගිහිල්ලා දැන් සාමාන්‍යයෙන් පේමන්ට්ස් ගෙවනකොට අපි ගොඩක් වෙලා යූස් කරන්නේ ෆින්ගර් ප්‍රින්ට් ස්කෑන් එකනේ. එහෙම නැත්නම් අපිට ෆේෂල් යූස් කරන්න පුළුවන්. දැන් UK වල එහෙම මම දැක්ක බැංක account වලට එහෙම යනකොට අපි ෆේෂල් යූස් කරන්න පුළුවන්. my voice is as a password කියන එකත් යූස් කරන්න පුළුවන්. my voice එක නම් දැන් හැක් කරලා තියෙන්නේ AI වලින්. ඉතින් ඒ වගේ මේ පොඩි දෙයක් කියන්නේ සමන්ගේ බයෝමෙට්‍රික් ඩෙන්ටිෆිකේෂන් එක දානවා කියන්නේ පොඩි දෙයක්. ඒ කියන්නේ ඒකෙන් පටන් ගත්තට පස්සේ ඕන තැනක යව ඔතෙන්ටිකේට් කරන්න පුළුවන්. හැබැයි මේ ඔතෙන්ටිකේට් කරන මොඩියුල්ස්, ඒ කියන්නේ ඔතෙන්ටිකේට් කරන ලෙවල් එක දැන් AI වලින්ම කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් තියන්නේ අර සර්විස් ඔරියන්ටඩ් ආකිටෙක්චර් වගේ නෙමෙයි, දැන් තියනවා නිකන් ඒජන්ට් ඔරියන්ට්. ඒ කියන්නේ ඒජන්ට්ස්ලා යූස් කරලා, ඉන්ටෙලිජන්ට් ඒජන්ට්ස්ලා යූස් කරලා අන්න ඒකෙන්ම අපිට හදන්න පුළුවන් අලුත් personal identification එක. කියන නැත්නම් biometric level එක ඕන මිනිස්සෙක් මොන හරි accident එකක් කියලා ඉන්න වෙලාවේ එයාගේ face එක recognize කරාම එයාගේ details එක ඔක්කොම එළියට එනවා. එයාගේ medical records අරම ඔක්කොම එළියට එනවා. දැන් අපි medical biometric ඒවා කිව්වා වගේ අර එක තැනක ID එකක් තියාගත්තට පස්සේ ඒක හා සමානව එයාට අදාළ බැංක accounts, එයාට අදාළ job එකේ information, එයාගේ අදාළ qualifications, එයාගේ අදාළ business, එතකොට මෙයාගේ black list, එහෙම නැත්නම් මෙයා gold standard ද වගේ දේවල් වුණත් අපිට දිගටම කරගෙන යන්න පුළුවන්. හැබැයි දැන් මේවා මේ software එකක් හැටියට ලියනවා කියන එක මේ මහ ලොකු දෙයක් නෙමෙයි. මෙහෙ ඉන්න ඕන software engineer කට මේ ළමයි ටිකක් එකතු වුණත් ওই දේ කරන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොනාහරි හේතුවකට මේ එන හැම ආණ්ඩුවක්ම මේක මේ මහා අති විශාල දෙයක් අරවයි මෙවයි කියාගෙන තමයි එන්නේ. ඒක මම දන්නේ නැහැ මේ ඇයි මේක අති විශාල දෙයක් වෙන්නේ. අපි තන බලන්න Google ලගේ
අපිට ජීමල් කකවුන්ටක් ගන්න ඕන්න අපි කෙලිම් එන්ට වුණා අපේත් පරණමයකක් දුන්න ඊමල් කකවන්ටක් ගත්තා අලුති ඊමල් අපි ටික්ටොක් එක කවන්ටක් ක්‍රේට් කරගන්න අපි Googleගේ කවන්ටක් ක්‍රේට් කරගන්න ෆස්බුක් එක මේක හැම දෙනාට පුළුවන් නැද කරන්න ද වයසක අවුරුදු පණහය හැටේ හැත්තෑවේ අසුවේ අනුවේ කටයයක් දැන් ක්‍රේට් කරගෙනන්න න ෆස්බුක් කකවන්ටක ඒවාගේ පර්සල් අඩඩිෆිකේෂන් එකක් තමන්ටම ක්‍රේට් කරගන්න පුළුවන් ලෙවලකට සොෆ්ටය සදන්න පුළ ඒහා සමානව ඕතෙන්ටිකේෂන් එකක් රජයෙන් කරගන්න පුළුව. ඒහා සමානව අපේ මෙඩිකල් රෙකෝඩ්ස් අපේ ස්කූල් රෙකෝඩ්ස් මේ ඔක්කොම එක සෙන්ට්‍රලයිස් සලියෂන් එකට පලටෆෝර්ම් එකට ගන්න පුළුව. ඒවට දැන්නම් ඔය ගොඩාක් ඇප්ස්ලියන්න රෝමයෝ ඕන්න කෙලින්ම ඒ අයිවලටම දෙන්න පුළුවන් ලාජ් ලංගේජ් මොඩල්සල්ටම ඕවා ගොඩක් දෙවල් කරන්න පුළුවන් අලු තෙක්නෝජිස් එක. හැබැයි මම දන්නේ නැති එක තමයි ඇයි මේ ගවන්මට එකක් ඔයදේ කරන්න නැත්තේ කියලා. ඔයදේ කරන්න යනකොට මමනං හිතන්නේ ගියපු ගම ඕක මහා ලොකු දෙයක් මේකට ගොඩාක් තැන්වල ට්‍රේන් කරන්න ඕන මෙව ඔක්කෝම ප්‍රින් කරගෙනන්න ඕනේ ඇයි අපි ප්‍රින් කරන අයිඩී කාඩ් එකක් තියෙන්නේ කියන්නකුමට දැන් ඉන්දියාවට ගියොත් එහෙම ඉන්දියාවේ අයිඩී එකක් හැටියට යස් කරන්න මේ ප්‍රින්ට් අවුට් කරපු මේ කොළ කෑල්ල හරි ඒ කටයට පුළුවන් QR එකෙන් ස්කෑන් කරලා හරි මොනාරයක් කරලා එයාගේ ඉන්ෆර්මේෂන් එක ගන්න ඇයි අපි පයි මොකද අපි ප්‍රින්ට් කරපු කාඩ් එකක් දුන්න ගමන් මේ ප්‍රින්ට් කරපු කාඩ් එකට යන වියදමක් තියෙනවානේ මිලියන 22කට ඩොලර් එක ගාන ගෙව්වත් ඩොලර් 10 ගාන ගෙව්වත් මිලියන එක්ක මිලියන 22ක් යනවා එහෙම නැත්නම් ඩොලර් 10 ගාන ගියොත් මිලියන 220ක් යනවා පොඩි බාධා කිරීමක් අතර තමයි දැන් අර ඔබ කියාගෙන ආවේ මේක අර ලාර්ජ් ලැන්ග්වේජ් මොඩල් එකකට දුන්නම මේ කාර්යය තරම් අමාරු නෑ කියන එක දැන් ඔය මොඩල් එක රජේ කාටර දීලා හදව ගන්න ඕන එකක්ද නැත්නම් අර අපි Google අර සර්ච් එන්ජින් එකක් වගේ පාවිච්චි කරනවා වගේ මොකක් හරි මොඩල් එකක් ගෙනල්ලා එහෙම පාවිච්චි කරන්න පුළුවන් එකක්ද දැන් මෙහෙම ඒක වෙනම සබ්ජෙක්ට් එකක් ඒ කියන්නේ මේක ඇවිල්ලා මේ නූතන එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් නිව් මෙච්චර කාලයක් අපි IT ඉන්ඩස්ට්‍රී එකක් කියලා කිව්වේ ඉන්ෆර්මේෂන් ගැන කියන්නේ අපේ ඉන්ෆර්මේෂන් කොහොමද අපි ඩිජිටයිස් කරන්නේ ඒකට කියනවා ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි හරි එතකට මේ ඉන්ෆර්මේෂන් එක කොහොමද ඩිජිටයිස් කරලා එක ටෙක්නෝජි එකක් කරන්න ඕක තමයි පහුගේ අවුරුදු විසි විස්ස විසි දෙක ඇතුළට විසි පහ ඇතුළට තිබ තාක්ෂණය හරි දැන් ඒ තාක්ෂණය ඒ සිිස්ටම් එක දැන් ඩයින් ටෙක්නෝජි එම නැත්තන් කයිනබ ඩෙඩ් ටෙක්නොලජී ත ඉදිරි අනාගතයේ දී තියෙන ඉතිරි අවුරුදු 10 විස්ස ඇතුළට තියෙන තනකරම ඉන්ෆර්මේෂන් නෙමේ මේක ඇතුළ තියෙන්නේ ඉන්ටෙලිජන්ස් කියන එක ඉන්ටෙලිජන්ස් ප්ලස් නොලෙජ් එතකට මේ ඉන්ටෙලිජන් සලූෂන් ඩිසයින් නැත්තං ඉන්ටෙලිජන් ඉන්ෆර්මේෂන් ඩිසයින් නො ඉන්ෆර්මේෂන් වැඩක් නෑ අපිට තර ඔබතුමා දන්නවද ඩිෆරන්ස එක ඉන්ටෙලිජන් ඉන්ෆර්මේෂන් නොලෙජ් කියන එකේ දැන් අපි හිතුවත් එහෙම මම එක්සෙල් ස්ප්‍රෙඩ්ෂීට් එකට ගිහිල්ලා මගේ ඩේටා ටික තියෙන ඩේටා ටික ප්ලොට් කරලා බැලුවට පස්සේ මට බලා ගන්න පුළුවන් අපේ රෙවෙනියු මොකද්ද ප්‍රොෆිට් එක මොකද්ද ඒක අතර තියෙන මාර්ජින් කොහෙද ෂිෆ්ට් වෙලා තියෙන්නේ ඒව ටික අපිට බලා ගන්න පුළුවන් තේ ඒක මම බලලා ඉවරලා මම තීරණයක් කරන්න එපා මේ ජනවාරි මොනවාද උනේ පෙබරවාරි මොනවාද උනේ ඔව් හැම ඩේටා එකක්ම මම බලබල ඉන්න ඕන මම බලබල ඉන්න නැතුව මට AI තාක්ෂණයට කියන්න පුළුවන් උඹ මේක බලලා කියපම් මට මොනවද කරන්න ඕනේ කියලා. ඒතර එයා කරන්න ඕනේ ඩිසිෂන් එක විතරයිනේ දෙන්නේ. හරි. ඉස්සර තිබ්බ කතාවක් තමයි අපි පොතක් කියවන්න ඕනේ. මේක කියවලා 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 ඉගෙනගෙන ඉවරලා ඇප්ලයි කරන්න ඕනේ. දැන් පොත කියවන එක AI වලට දීලා මෙන්න මේ පොතෙන් මට මේ දේ දීපන් කියපුවාම ඔය දේ දෙනවා. ඉස්සර අපි ඉගෙන ගන්න යනකොට අපිට මේ බේසික් තියරේ අර තියරේ අනම්මනම් කියලා කියලා දෙනවා. නමුත් දැන් මේ ප්‍රශ්නය ආවට පස්සේ මේ ප්‍රශ්නේ කොහොමද විසඳන්නේ කියලා ආපුවාම Google ගාගේ තාක්ෂණය තිබ්බේ ඒකට අදාළ වීඩියෝස් ටිකයි ඒකට අදාළ කන්ටෙන්ට් එකයි දෙන එක. ඕකත් මම කියවන්න එපේ. හරි දැන් වෙලා තියෙන්නේ ප්‍රශ්න මොකක්ද කියලා කාපුවම මේ AI තාක්ෂණය කියන ස්ටෙප් 1 මේක කරපන් ස්ටෙප් 2 මේක කරපන් ස්ටෙප් 3 මේක කරපන් ස්ටෙප් 4 මේක කරපන් කිව්වම අපි දරස් ගාලා ඒ වැඩේ කරනවා. ඉතින් අපි තව දැන් මේ 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 ටේබල් එක හදන්න ඕනේ කියලා කිව්වට පස්සේ ඉස්සර මට මැනුවල් එක ගෙනල්ලා කියවන්න ඕනේ. දැන් මම මැනුවල් එක මේ මේ AI වලට දුන්නට පස්සේ ලාර්ජ් ලැන්ග්වේජ් මොඩල්ස් වලට දුන්නට පස්සේ ඕක කියන හරි. දැන් මේකේ මේ කෑල්ල මෙතනින් තියපන්. මේ කෑල්ල මෙතනින් තියපන්. මෙහෙම එයා කියනවා මොනවද කරන්න ඕනේ කියලා. මම කරන ස්ටෙප්ස් ටික කරගෙන කරගෙන ගියාට පස්සේ නිකම්ම මේසේ හැදිලා. තේරෙනවද? එතකොට අර ইনফরমේෂන් ඊරා එකෙන් දැන් ඉන්ටෙලිජන්ස් ඊරා එකට අපි ඇවිල්ලා තියෙනවා. එතකොට මේ තාක්ෂණයම දැන් අපිට මුළු ආණ්ඩුවක් වරන් කරන්න යූස් කරන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් ගිහලා හෙවොත්
ලංකාවේ මෙන මේ දේ කරන්න අපි බැලුවත්ය මන්ද කල තින දේශපාල ලක්ෂන දැන් යස් කරන තමන්ගේ මැතිවරණ එකන් තමන්ගේ මේවායක ලාජලගේ මෝජ මොඩල්ලකට කියල ලියගන්න යන තමන්ගේ මේ ප්‍රතිපත්ති මාලාව ලාචන්ගේ ඇති ඒක ලීවගත්ත කියලා වැරද දක්මකත්තිය ද යා මට වඩ ෆිෂන්ටලි නවර ඉදගෙන නිකන් කාලිනස්සේ කරන්න ඕන්න මට ඕන අයිඩියස්ටික දුන්නට පස්ස මෙ ලස්සන්ට එක නේර දෙෙන. එතකොට මේ ලාජ ලංවේට් මොඩල එකක් කියල ැනම භූතෙක් නෙවෙයි මේක මේ වේලබල් දෙයක් ලාජම කෙනෙක්ට කැනෙ රජය නං මේ වැඩේ කරන්නේ රජයට තියෙන්නේ ලාජ ලංවේට් මොඩල් එක අරගෙන තමන්ට අවශ්‍ය කරන දේවල්ටික දාලා මේක ඒක අබද්ධ කරලා තමන්ගේ වැඩේ කරගන්න ඉතින් ලාජ ලංවේජ් මොඩල්ස් කියනෙවා සාමාන්‍යයෙන් මේ දන්ට ඕපන් සෝස් ලොකු මොඩල් ට්‍රේන් කරපු මොඩල්ස් තියෙනවා ඒකන්ද ඒ මොඩල් එක අපේ බේස් මොඩලයක් හැටියට අරගෙන බේස් මොඩල්ලෙක් කරන්න පුළුවන් රජයත ආයතන හැම දෙයක් මේ බේස් මොඩල්ල එක මත යුස් කරන එතකොට අපි අපේ තියෙන ඩේට අපේ තියෙන ඉන්ෆර්මේෂන් එක මේ රටෙන් එලියට දන්න ඕනේ නැහැ දැන් මම ඔය SLT මොබිටල් එකත් කතා කරගෙන හිටියේ ඒ කට්ටියට දැන් අලුත් ඔපචනිටි එකක් තියෙනවා ඇයි ඒ කට්ටියට බැරි AI ඩේටා සෙන්ටර් එකක් වෙන්න හරි නිකන් ඩේට සෙන්ට එකක්න නිකන් ලෞඩ් කම්පිටම් කතා ඉවරයි ලෞඩ් කම්පියටෙන් කතන්දර ඉවරයි දැන්තියන්නේ කාටද පුළුවන් මේ AI ප්‍රසෙසින් කරන්න හැබැ AI ප්‍රසෙසින් කරන්න මේ ඉන්ටෙල්ල නෙමේ AI ප්‍රසෙසින් වලට දැන්ට ලීඩින් ඉන්න එන්විඩිය එන්විඩියස් වලින් GPU ගොඩාක් දාපු නෙට්වර්ක්ස් කියන ඒ වගේ හාඩ්වෑ තියෙන එන්විඩිය එක වැඩිපුරම දැන් Appleල අරගෙන එන හැම එකේම අලුතෙන් අරගෙන එනවා. ඒතර මේ හාඩ්වෑ ඉන්ඩස්ට්‍රි එක ඩිස්ට්‍රප් වෙගෙන යනවා. ඒකින්ද අපිට අලුත් ඔපචුනිටි එකක් තියෙනවා අර AWS ඒ කියන්නේ අපි හිතමු අපි ගත්තත් එහෙම මේ Amazon ලගේ AWS එතකොට Microsoft ලගේ Azure ඕවාගේ platform එකක් වෙන්න පුළුවන් අපිට ලංකාවේ ඇතුළේ. එතර ඒකට හේතුව තම අර ඕන කරන හාඩ්වෑ ඉස්සර හාඩ්වෑ නෙමේ දැන් තියෙන්නේ ඊට වඩා වෙනස් හාඩ්වෑ. ඒ සාමාන්‍යයෙන් අපිට ඒ හාඩ්වෑ ලංකාවේ රන් කරන්න පුළුවන් නම් අපිට සෝලාවල ඒ වලදී ගොඩාක් වෙලාට බලන්නේ කාගේද පවර් කන්සම්ප්ෂන් එක අඩු. ඒ වෙනත පවර් කන්සම්ප්ෂන් එකේදී කොස්ට් එක අඩු. ඒතර අපි ඩේටා සෙන්ටර් එකක් හැදුවොත් සෝලාවලින් මේ සෝලාවලින් අපේ ඩේටා සෙට් එක පවර් වෙනව නම් අපිට සාමාන්‍යයෙන් ඇමරිකාවට වඩා අඩුවට GPUs දෙන්න පුළුවන්. ඒ තාක්ෂණයට අපිට ගෙනවොත් එහෙම අපේ ඇතුලේ ඔය වගේ ලාජ් ලැන්ග්වේජ් මොඩල්ස් ඉමේජ් මොඩල්ස් අරවා මේ හොස් කරගත්තොත් අපේ ආණ්ඩුවත් ඕක ඇස්සෙම රන් කරන්න පුළුවන් අපේ අධ්‍යාපනයත් ඕක ඇස්සෙම රන් කරන්න පුතුම මැදිහත් වෙන්න ගියා මම හිතන්නේ ඒ වගේ තැනකට ඉන්නේ මම මේ මම හිතන්නේ ડોක්ටර් හර්ෂ කිව්වේ එකේ එක කොටසක් පැහැදිලි කරන්න එකක් තමයි දැන් ડોක්ටර් හර්ෂ කියනවා CPU එකෙන් GPU එකට යනවා GPU එකෙන් ඉස්සරහට යන එකක් තියෙනවා එතකොට මේ කියන්නේ අපි අපේ ගෙදර තියෙන කම්පියුටරේ අපි පොඩි කාලේ ඉගෙන ගත්තේ CPU එක තමයි තියෙන්නේ CPU එකෙන් තමයි ප්‍රොසෙස් කරන්නේ. දැන් අපි කියනවා graphic processing unit එක ඒක පාවිච්චි කරන්නේ අපි මේ කතා කරන මොනවාද AI base එහෙම නැත්නම් අපි කියනවා model train කරන්න model execute කරන්න අපිට හොඳ solution එකයි. ඇත්තට මේක ඉස්සර ආවේ ඔය ගේම් ගහනකොට ගේම් වලට පාවිච්චි කරන්න තමයි. GPU තියෙනවා අපේ ලැප්ටොප්ස් වලත්. ඔය බැලුවොත් දැන් තියෙනවා තියෙනවා. හැබැයි අපි පාවිච්චි කරන්න ගේම් ගන්න. හැබැයි ඒ කියන එකම තමයි මේ කතා කරන large language model trains කරන්න ඒව execute කරන්න පාවිච්චි කරන. ඒක පළවෙනි කොටස. දෙවෙනි කොටස මෙතන කිව්වද ඒ තමයි අපේ ගවර්මන්ට් එක රන් කරන්න අවශ්‍ය ইনফরমේෂන්. නිකමට කියන්නකෝ අපි දැන් යනවා ගවර්මන්ට් ඔෆිස් එකකට කෝල් කරලා අහනවා මං කොහොමද NIC එක ගන්න මං තරුණ ළමෙක් නා. එතකොට ඒක ගත්තාම කවුරු හරි ආන්සර් කළා අපේ 19 දහන සර්විස් එක බැලුවොත් එයා කියනවා කරන්න ඕන දේවල් සෑහෙන වටින සර්විස් එකක්. ඉස්සරහට වෙන්නේ ඔය කියන ইনফরমේෂන් එහෙම නැත්නම් ඔය ඩීටේල්ස් ටික ට්‍රේන් කළා දැන් අපි ජෙනරල් අපි කියනවානේ chat gpt කියමුක chat gpt එක දන්නව publicly available information එතකොට සමහර විට චෙක් කරලා බාන්න chat gpt එකෙන් අහුව කොහොමද මං nic එක ගන්න කියලා එයා කරන දේවල් ටික කියයි හේතුව තමයි අපේ government website වල already ඒක තියෙනවා හැබැයි government website වල නැතුව අපේ අර අපිට answer කරන්න කෙනා කියන සමහර ටිකක් තියෙනවනේ නැති අන්න ඒ දේවල් පබ්ලික්ලි අවේලබල් වෙන්නේ within the organization තියෙනවා. එතකොට අපිට පුළුවන් අර මොඩල් එක පාවිච්චි කරන්න ඒ data වලින් ට්‍රේඩ් ගන්න. එතකොට ඒක අපේ government specific model එක.
එතකොට ගවමන්ට එකට ස්පේසිෆික් එමනත්තන් අපි ආයතන ලෙවල්ලකට යන්න පුළුවන්. එතකොට ඒ ඩේට තික මේන්ටවෙන්නේ අපේ ගමකද පබ්ලික් ලවුඩ් එක ඒක ට්‍රේන් වෙලා නැතිවෙන්න පුළන්. අන්න ඒ ටික මේන්ටෙන් කරන්න ඒකට තමයි කතා කරේ ස්ටඒකේද ලංකාව ඇතුළද මොකද තව දේවල් ටිකක් තියෙනවා අපිට අයිටී සයිඩ් එකෙන් එහෙමෙන යිට සයිඩ් එකින් කව නොගන ලීගල් ප්‍රීවර්සි ඔය දේවල් අනුව ඇටලීස් මේලෙව මේ දවස්සල දේවල් ටිකක් තියෙනවා උත්තර දෙන්න. එතකොට ඒ නිසා සමහර විට අපිට මේක අවශ්‍ය වේ. දෙවනියක ඇත්තටම ග්ලෝබල් මොඩල් එකක් ට්‍රේන් කරන වෙනවට ලෝකල් මොඩල් එකක් ට්‍රේන් කරන එකෙන් ඒකේ සයිස් එක ප්‍රමාණය අඩුවීම තුළ අපිට වස්සහගත වෙන්න පුළුවන් සහ අපිට ස්පෙසිෆික් ආන්සර්ස් එනවන්න පුළුවන්. එතකොට ඔය කියන දේවල් එක්ක අපි කතා කරන්නේ අපේ හියුමන් රික්වයර්මන්ට් එක එතෙන්ට දාලා. අපි කියන්නේ රිපිටිටිව් වර්ක් එහෙම නැත්නම් හැමදාම අහන ප්‍රශ්න වලට උත්තර දෙන වෙනකොට ඒක මොඩල් එකකට දුන්නොත් අපිට එතනින් එහාට ඉන්න රිසෝර්සස් පාවිච්චි කරන්න පුළුවන්. එතනින් එහාට අපි එෆිෂියන්ට් කරන්න කොහොමද පාවිච්චි කරන්න කියලා. ඒකට ওই වගේ දෙයක් තමයි AI මොඩල් එක එහෙම නැත්නම් ඩිජිටලයිසේෂන් අපි මේ කියන දේවල් වලින් ගන්න පුළුවන් chance එක ගවර්න්මන්ට් එකක් විදියට. හොඳයි අපේ කතාබහ දැන් අනාගතවාදී පැත්තට ගිහින් ඉන්නේ. අපි කෙටි විරාමයක් ගන්න ඕනේ. විරාමයේ අරගෙන අපි එමු හොඳ අවසානයක් කරා යන්න ඕන හිමි. අපේ කතාබහ අනාගතවාදී කියලා මම නතර කරා විරාමයකට යන්න කලින් ආචාර්ය හර්ෂ සුභසිංහ සමගින් සුමිත් ගමගේ මහතුරුන් දෙන්න එකතු වෙන්නේ මේ කතාබහට. මේ කතාබහ ඇතුලේ මේ අපි කරන්න ඕන දේවල් යලි 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 අපි මතක් කරේ නෑ. මොකද මහා සංකීර්ණ දේවල් මෙතන තිබුණ නෑ. IT ශේෂ්ත්‍රය ඉස්සරහට ගිනියන කොහොමද කියෝ මහා සංකීර්ණ දේවල් තිබුණ නෑ. මොකද එක දෙයක් අපි දැනගත්තා හොඳ ටීම් බිල්ඩින් ප්‍රොසෙස් එකක් හොඳ ටීම්ස් එකතු වෙලා ප්‍රඩක්ටයක් හදාගන්නේ කොහොමද, ඒ ප්‍රඩක්ට එකට අවශ්‍ය ප්‍රාග්ධනය සම්පාදනය කරගන්නේ කොහොමද, සහ මේ පාර්ශ්ව ඉස්සරහට යන අතරේ මේ රජයක් ආණ්ඩුවක් කොහොමද මැදිහත් වෙන්නේ පුරවැසියාගේ ජන ජීවිතය පහසු කරන්න. එහෙම පහසු කරනවා කියලා කියන්නේ මේ හැමෝම මේ IT ශේෂ්ත්‍රයත් එක්ක බද්ධ වෙනවා කියන එක. ඒතර පරිභෝජනය සහ සේවා ලබා ගැනීම කියන එක සවිමත් වෙනවා කියන්නේ මේ සමාජයක් IT වලින් සම්පෝෂිත වෙනවා කියන එක. එහෙම යද්දි අපි තව දෙයක් තව බරපතල දෙයක් ඉගෙන ගත්තා. මේ දැනටත් අපි කල්පනා කරමින් සිටින සොෆ්ට්වෙයාර් කියන පද්ධතිය පරණයි. ඒ වෙනුවට AI කියන ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කෘත්‍රිම බුද්ධිය ඒ වෙනුවට ආදේශ වෙලා තියෙනවා. එතකොට අපි රටක් හැටියට අපේ කල්පනා විසරාට යන්න ඕනේ මේ කෘත්‍රිම බුද්ධිය පදනම හැටියට තියාගෙන. එහෙම පදනම හැටියට තියාගෙන යන ගමනේදී තමයි අපිට සවිමත් ආර්ථිකයකට ඊළඟ දශකයේ හෝ දශක දෙකේදී අපිට යන්න පුළුවන් වෙන්නේ. මොකද අපි ණය වෙලා තියෙන ප්‍රමාණයත් ණයක් නොවන බව තමයි, يعني හරියට ගණන්ලා බැලුවොත් ඒක ණයක් නොවන බව තමයි අපිට හෙළිුණේ අපේ කතාබයි මාචාර්ය හර්ෂ සුභසිංහ ඒක සනාථ කළා. දැන් මම ආචාර්යතුමා දිහාටම හැරිලා දැන් අපි දැන් AI තමයි කතාව ඒක දෙකක් නෑ. දැන් AI වලින් ඉස්සරහට යද්දී ලෝකෙත් අපි දැකලා තියෙනවා මේ හරියටම මේකේ මේ හතර මායිම වැට මොකක්ද කියන එක ගැන මං හිතන්නේ මේ ලෝකෙත් තාම අදහසකට ඇවිල්ලා නැහැ. ඇමරිකාව ට්‍රයි කරනවා මේ සඳහා නීති හඳුන්වා දෙන්න, කොතනින්ද අපි මේක නවත්ත ගන්න ඕන, කොයිතරම් දුරකට මේක යන්න දෙනවද කියන එක. සහ මේ යුරෝපා කොමිෂමත් මම හිතන්නේ තවමත් ඒ ගැන නිශ්චිත තීරණයකට ඇවිල්ලා නැහැ. මොකද AI දිහා බලාගෙනනේ මේ අනිකුත් රටවලටත් ඔය ෆ්‍රේම්වර්ක් කියන ඒවා නීති කියන ආදේශ කරගන්න වෙන්නේ. දැන් ලංකාවත් අපි හිතනවා මේ පොරේට එනවා, මේ මැඩල් එකට එනවා. දැන් ලංකාව කොතරින්ද පටන් ගන්න නිසා ලංකාව කල්පනා කරන්නත් ඕනේ අර ඇමරිකාව හිතන විදිහටමද. ඒ කියන්නේ මොකද්ද අපේ මොකක් පොලිසි එක මොකක්ද සහ අපි කොතනින් පටන් ගන්න කොතනින් නවත්තන්න ඕනේ. එහෙනම් මෙහෙමයි. දැන් ලංකාව පටන් ගන්න දෙයක් නැහැ, පටන්ගෙන තියෙන්නේ. දැන් අපි කරලා තියෙන ගොඩාක් අපි අවුරුදු දැන් 15ක් 20ක් විතර අපි ඉන්වෙස්ට් කරනවා AI තාක්ෂණයට. දේවල ගොඩාක් කියලා අර්ථයන අර කෝ ඇල්ගොරිතම්ස් එහෙම නැත්නම් හાર્ඩ් කෝ ඇල්ගොරිතම්ස් තමයි අපි ඩෙවලොප් කරන්නේ. ඒතර මේ ඒකේ ඔය එක පාර්ට් එක. ඒ කියන්නේ ඔය ලාර්ජ් ලැන්ග්වේජ් මොඩල්ස් කියන්නේ ඔය AI තාක්ෂණයේ එක පාර්ට් එකක් විතරයි.
NLP කියන සයිඩ් එක විතරයි අපි ඔය ලාර්ජ් ලැන්ග්වේජ් මොඩල්ස් වලින් කරන්නේ. ඊට පස්සේ ඊට අමතරව තියෙනවා ඔප්ටිමයිසේෂන් මොඩල්ස් තියෙනවා. ඊට පස්සේ ඒ වගේ ගොඩක් මොඩල්ස් තියෙනවා. ඒ කියන්නේ ෆසි ඉන්ෆරෙන්සින් කියලා තියෙනවා. ඔප්ටිමයිසේෂන් ඇල්ගොරිතම්ස් ගොඩක් තියෙනවා. ඒ වගේ මේකට අදාළ තව ඇල්ගොරිතම්ස් ගොඩක් තියෙනවා. හරි. ඒතර මේ ලාර්ජ් ලැන්ග්වේජ් මොඩල් එක තමයි මේ ළඟදි දවසක සෑහෙන පොපියුලර් වුනේ. ඉතින් මේක ඇතුළතදී අපිට සාමාන්‍යයෙන් ડોකියුමන්ට්ස් ලියා ගන්න ඔය ගොඩාක් දේවල් ඔටෝමේට් කර ගන්න පුළුවන්. එතකොට අපිට ඉමේජ් එකක් හදා ගන්න, ඉමේජ් වීඩියෝස් හදා ගන්න, ඒ වගේ ගොඩාක් දේවල් කර ගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් සෑහෙන හොඳ රීසනින් එකක් යාට කරන්න පුළුවන්. හැබැයි මේ නම්බර්ස් පැත්තේ බැලුවොත් එහෙම තාම වෙන මොඩල් සෝන වෙනවා. නමුත් ඒ වගේ දේවල් තමයි අපි කරන්නේ. අපි ගොඩාක් වෙලාට තව මොඩල්ස් හදනවා මෙන්න මේවත් එක්ක ප්ලග් කරන්න පුළුවන්. එතකොට දැන් ගොඩාක් වෙලාට තියෙන්නේ දැන් ජෙනරල් ඉන්ටෙලිජන්ස් ආටිෆිෂල් ජෙනරල් ඉන්ටෙලිජන්සි එක තමයි දැන් ගොඩාක් වෙලාවට මිනිස්සු හොයන්නේ AGI කියන එක. ඒ කියන්නේ මල්ටි මෝඩ් ට්‍රේනින්. මෙච්චර කාලයක් ඔය චැට් GPT ලාගේ හැම ගොඩක් වෙලා තිබ්බේ ටෙක්ස්චුවල් ට්‍රේනින්. කියන්නේ අපේ ගාව තියෙන ડોකියුමන්ට්ස් වෙබ්සයිට් වල ইনফরমේෂන් ඒ වගේ ගොඩාක් දේවල් වලින් මේකට ඉගෙන ගත්තා. නමුත් දැන් වෙලා තියෙන්නේ ටෙක්ස්චුවල් ඉමේජස් සෙන්සර්ස් මේ හැම දෙයකින්ම ඉගෙන ගන්න දේ. ඒතර මේ මල්ටි මෝඩ් ජෙමිනයි හැම ගත්තත් එහෙම ඒ වල තියෙන ගොඩක් මල්ටි මෝඩ් ට්‍රේනින්. එකට ඒක තියෙනවා වීඩියෝස්ත් මේකට ඉන්කෝපරේට් කරනවා. දැන් අර ලොකු කැලලක් තියෙනවා. දැන් අපි ඔය සෝෂල් මීඩියා වල පෝස්ට් කරපු වීඩියෝස් එහෙම නැත්නම් YouTube වල තියෙන වීඩියෝස් ද ඔබතුමාලගේ මේ රෙකෝඩ් කරන වීඩියෝස් මේ වීඩියෝස් වලින් දැන් AI වලට ඉගෙන ගන්න පුළුවන්. හරි. එතකොට ඒ කන්ටෙන්ට් යූස් කරගෙන ඒ කන්ටෙන්ට් වලින් මේ AI මොඩල්ස් වලට ගොඩාක් මේ හියුමන්ලි බේස් වෙච්ච දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. දැන් අපි AGI දැන් අපි සාමාන්‍යයෙන් ChatGPT ගත්තත් එහෙම ඒක තාමත් අර ඉමෝෂනල් ලස් බඩ පොඩ 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 එයාට පොඩ්ඩක් ඉමෝෂන් සයිඩ් එකත් එනවා. නමුත් එයාට දැන් අඳුර ගන්න පුළුවන් මෙයා කොයි වගේ මූඩ් එකද ඉන්නේ අනු වගේ දේවල් ටික අඳුරගත්ත මොඩල්ස් ළඟදීම එළියට. ඒතකොට මේ මොඩල්ස් උනත් අපිට ට්‍රේන් කරා. අපේ ඩිස්ඇඩ්වාන්ටේජ් එක තමයි අපි ওই මොඩල්ස් වලට අදාළ ඩේටා ටික අපි ගාව නෙට්වර්ක් තිබ්බත් වැඩක් නැහැ ඩේටා ටික නැහැ. අපි දැන් ඒ දවස්වලම අපි අපේ ඔය හෙල්ත් සිස්ටම් එක ඩිජිටලයිස් කරා නම් ඒ ইনফরমේෂන් ටික ඇති මේ පේෂන්ට්ගේ මොන ලෙඩේද තියෙන්නේ මොන ලෙඩේටද බෙහෙත ඕනේ ඒවා ටික ඔක්කොම ඔටෝමේට් කරන්න. හරි. ඒකෙන් ද මේ දැන් AGI කියන කෙනවා. හැබැයි AGI එකට අදාළ නෙට්වර්ක්ස් අපි ගාවත් තියෙනවා. හරි. අපි ගාවත් ඒ නෙට්වර්ක්ස් තියෙනවා. අපිට ඒකට අදාළ රිසෝර්සස් ඔබතුමා කිව්වා වගේ ලොකු කම්පැනිස් වලට ගොඩක් ෆන් කරන්න පුළුවන් මේ රිසෝර්සස් වල. කියන්නේ ඒ කට්ටියට නිකන් හෙන ගොඩක් එර පෙට්‍රා ටෙර බයිට්ස් වලට යන තරම් මේ කට්ටියට එච්චර ගොඩකට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. මොකද අපි Amazon ගත්තත් Google ගත්තත් මේ කට්ටිය කාව ඒ ෆන්ඩින් තියෙන හින්දා මේ අර කොච්චර හාඩ්වෙයාර් වලට ඉන්වෙස්ට් කරන්න පුළුවන්ද කියලා ඇහුවොත් ඒ ගොඩක් හාඩ්වෙයාර් වලට ඉන්වෙස්ට් කරන්න පුළුවන් ඇමරිකාව වගේ රටක. නමුත් මේ මොඩල්ස් එහෙම අපිට උනත් ට්‍රේන් කරන්න පුළුවන්. අපිට උනත් පවර් වලින් ගත්තොත් අපිට සාමාන්‍යයෙන් චීප් මොඩල්ස් කරගන්න පුළුවන් ඇමරිකාවට වඩා. ඉතින් මේ මාකට් එක හෙට ඉඳලා දොස්තර වැඩ කරන විදිහ වෙනස් කරන්න වෙනවා. හෙට ඉඳලා accountant වැඩ කරන විදිහ වෙනස් කරන්න වෙනවා. හෙට ඉඳලා software engineer වැඩ කරන විදිහ වෙනස් කරන්න වෙනවා. මොකද ඉඳගෙන ඉන්න නිකන් software ලියලා ඉඳලා වැඩක් නැහැනේ. language model එක class and software මොකද ඒ කට්ටිය structured solutions ලියන එක මාර easy. තේකින්ද ඒකත් disrupt වෙලා. දැන් ඔබතුමාලා කරන videos editing කරන එක දැන් manually කරගන්න ඕන එක automate කරගත්තාම ඒ industry එකත් disrupt වෙලා යනවා. මේ ලෝකේ තියෙන හැම industry එකක්ම දැන් disrupt වෙගෙන යනවා මේ AI තාක්ෂණයෙන්ද. හැබැයි මේ disrupt වෙන industry එක තනිකර මම ඉස්සලා කිව්වනේ $100 trillion industry එක $100 trillion industry එක. ඉතින් මේකේ piece එකක් ලංකාවට ලේසියෙන්ම ගන්න පුළුවන්. හැබැයි මේක මේ ඇමරිකාව ගේනකල් බලාගෙන හිටියොත් Google ගේනකල් බලාගෙන හිටියොත් මොකද්ද ඉංගලන්තට කරන්න පුළුවන් අපිට කරන්න බැරි දෙයක් කියන්න බලන්න. ඇමරිකාවට කරන්න පුළුවන් දෙයක් අපිට කරන්න බැරි දෙයක් කියන්න බලන්න. ජපානයට කරන්න පුළුවන් අපිට කරන්න බැරි දෙයක්. හරි. මේ ඩිවලොප් කන්ට්‍රීස් වලට කරන්න පුළුවන් අපිට කරන්න බැරි එක දෙයක් මට කියන්න බලන්න. මොකද අපිට මේ චූන් එකේ ඉඳගෙන ලෝ කොස්ට් එකට මේවා ගොඩක් අපිට හදාරන්න පුළුවන්. කියන්නේ අපි හිතුවත් එහෙම ලංකාව කියන එක අපි පල්ලෙහාට දාලා තියෙනවා. මොකද ලංකාව බැලුවොත් එහෙම ලංකාව තමයි මේ naturally blessed
කන්ට්‍රිය එකගැන්නේ අපිට පුළුවන්තර ඔබතුමා මැප් එකක් ගතු මේ මැප් එක වැහෙන්ඩ ෆ්‍රෙෂෝට තියෙන හැම තැනම ඇලක් තියෙන දොලක් තියෙන ගගක් තියෙන තන හැම තැනටම අපිට ෆ්‍රෙෂ්ෝට යන සිිස්ටම් එකක් තියෙන නැචරලි අපිට දස් තුන්සයට පහේම සෝලා තියෙන අපිට පව නිකං වතුර නිකන් අපි ගිහිල්ල ගහක් හදන්න ගියොත් එහෙම අඹ ගහක් හරි පොල් ගහක් හරි මොනහර එකක් හැදුවත් ඒක නිකම පැලවෙන අපි හැම මනුස්්‍යයාම තමන්ගේ බර්ධ දෙකට කොස්ගහකුයි අඹ ගහකුයි පොල්ගාකුයි හිටවුවොත් අනුන්ගේ වත්තක හරි ආණ්ඩුවවත්තක හරි හිටවුවොත් බර්ධය දෙකක් ගියාට පස්සේ අපිට අඹගස් මිලියන හතලි සතරකුයි පොල්ගස් මිලියන හතර දසුයි කොස්ගස් මිලියන හතරි සතරක තියෙනවද නැද තියෙනවානි මිලියන හතලි සතරක කොස් අපිට කන්න පුළුවන්ද පොල් කන්න පුළුවන්ද හැබැයි අපි කිසිම කෙනෙක් ඔහොම වගාවක් කරනවාද වගා කරන්නම් අපේ මිනිස්සුන්ට කණ්ඩ නැතුව මැරෙන්ඩ විදියකුත් නෑ වතුර නැතුව මැරෙන්ඩ විදියකුත් නෑ සීතලේ මැරෙන්ඩ විදියකුත් නෑ රස්න මැරෙන්ඩ විදියකුත් නෑ එහෙම දෙයකුත් නෑ ද අපි දෙන්නට ඕන්නන් මෙතන ඉඳලා විනාඩි දහයක් ඇතුළට බීච්චකට ගිල්ල චූන් එක ඉන්න පුළුවන්ද බැරිත පුළුවන් හැබැ කිසි එක එක ඉන්නවද නෑ හැබැ මිනිස්ස ඩොලර් මිලියන ගැඩර දස් ගනක් කියදන් කළලා ලංකායි බීච්චකටවිල් ඉන්නවද ඉන්නවනේ අපි ඒ අගේ යන්න නෑන අපි බලන්න අම්බරිසිර කොමද බං ඇමරිකාවට යන්න ඉංගලන්තර යන්න අර පට්ට සීතලේ මොනාහරි මගුලකට රිංගන්න ට්‍රයි කරනම සක්ක මෙහේ දේවල් කරන්න ට්‍රයි කරන්න එහෙම කරානම් අපි ඇත්තටම අපේ කොස් ඔෆ් ලිවිං එක අඩුද නැද්ද ඇයි අපිට ලොකෝට හීට් කරන්න ඕනෙත් නැත්තං අපිට වතුර හොයාගෙන යන්න ඕනෙත් නැත්තං මේ ගහකොල හොඳට පැලවෙනවනම් අපිට කණ්ඩත්තචර ලොක වියදමක් නැත්තං අපිට සාමාන්‍ය ජීවිතය ගත කරන්න යන කොස්තක වෙන ලෝකවල්ලල තියෙන රටවල්ලට අඩුද නැද්ද අඩුහින එතට අපි සෝලදාගත්තොත් අපේ පව එක ෆ්‍රීද නැද්ද ෆ්‍රීන ඒ ඔක්කොම ස්වබාදහමෙන් නිකං දීලා තියෙන්නේ හැබැයි මේ නිකන් දියුණ කිසි එකක් අපි යස් කරන්නේ නෑ හරි අපි දෙමුක අරවාගේ කලබෑගෑනයක් කියලා පෙටල් නැතුව ඩීසල් නැතුව හිටියට පස මේ මිනිස්සු ඔක්කොම බයිසිකල් පදිට පටන් ගත්ත ඒක මෝටර අදදාන්න පටන් ගත්ත කොයෙන් හරි සෝලයක්කුයි බැට්‍රියෙක් විදාගන පටන් ගත්ත දැ ඔක්කොම දුන්නට පස්සේ මුන් ඔක්කොම ඒ දේවල් කරන්නේ නෑ ගිල්ල ඒ වෙලාවේ පාටිදානෝ අරවදානෝ මේවදානෝ ඕනති වැඩෙන කරන්න එතකොට අපේ මිනිසුන්ට කන්න බොන්න ඉන්න පොඩි අඩුවට කරන්න පුළුවන්නන් හැම ළමයකුටම හැම මනුස්සයකුටම බැරිද ටයිම් එකක් වියදන් කරන්න මේ ලාජ් ලංගේජ් මොඩල්ස් ගැන ඉගෙන ගන්න මේ අලුතෙන් තියෙන ලෝකෙ ගැන ඉගෙන ගන්න ඕන කෙනෙකුට පුළුවන් එයා දුප්පත්ද පෝසත්ද කියනක අදාළ නෑන දැංගිහිල බැලුවොත් එහෙම SLT හරි ඩයිලොග් හරි ඕන කන්පන ගියොත් එකට පැකේජස් දීලා තියෙන රුපියල් 500ට හරි 1000කට පහරි අන්ලිමිටඩ් YouTube අන්ලිමිටඩ් WhatsApp අන්ලිමිටඩ් මේවා කියන ඒවාවලින් අපේ මිනිස්සු ගොඩක් දෙනෙක් ඉගෙන ගන්නවා අද එහෙම නැත්තම් මඩ ගගහ පොඩි පොඩි කුණු වීඩියෝ දාගෙන TikTok එකේ අරවා මෙහා සෙල්ලම් කර කර ඉන්නවා ගොඩක් දෙනෙක් කරන්නේ මේ TikTok එකේ අරවා මෙහා කර කර ඉන්න වෙලාවේ අපිට පුළුවන් මේ එක එක මොඩල්ස් ඩවුන්ලෝඩ් කරලා ටෙස්ට් කරලා චෙක් කරලා ඊට වඩා හොඳ වීඩියෝස් හදාගෙන ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන් වෙලාවක් තමයි අපි නාස්ති කරන්නේ අපේ මිනිස්සු කොච්චර ටයිම් එකක් වියදන් කරවනවද ඔය තියෙන කොයි හරි මේ කලිසමක් කොල්ලන ඒවා බලන්නයි මේවා බලන්නයි අරවා බලන්න ඒ අතරතුරදී අපිට ගොඩක් වෙලා තියෙන ඇමරිකන් කෙනාට වඩායි අපේ කොස්ට ඔෆ් ලිවිං එක අඩුහින්ද හෙට ඇමරිකාවේ ගිහිල්ල මං කොයි හරි වැඩක් කරේ නැත්තම් මට එදාට මෝගේජ් එක ගෙවා ගන්න බැරි වෙනවා ලයිට් බිල ගෙවා ගන්න බැරි වෙනවා මාව ගෙදරින් එළියට දානවා ඒක තම ඉංගලන්තට ගියත් වෙන්නේ ඕස්ට්‍රලියාව අපේ එහෙම නෙමේ අපේ මිනිස්සු ගොඩක් දේකට තමන්ගේ ඉඩමක් හරි මොනාරයකක් තියෙන ඕකේ වැටලා ඉන්න පුළුවන් හරි ඔය දේ දන්නවනේ ඉතින් ඒකින්ද ඒ ටයිම් එකේදී ඒ කට්ටිය හරි දෙයට යූස් කරා නම් මේ අපේ ලංකාව අවුරුදු 5ක් 6ක් ඇතුළත ගොඩ දාන්න පුළුවන් හැබැයි මම කියන්නේ මේ ලංකාවේ මිනිස්සුන්ගේ මෙන්ටැලිටි එක විතරයි අපිට වෙනස් කරගන්න පුළුවන් ඉතින් මේ මං ඉස්සෙල්ලා කිව්වනේ මේ AI තාක්ෂණයෙන් හින්දා අපිට මේවා ඔක්කොම සීග්‍ර කරගන්න පුළුවන් අපි නොදන්න දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙනද අවුරුදු 5ක් කියනනම් දැන් විනාඩි 10න් 15න් ඉගෙන ගන්න පුළුවන් මට ගිහිල්ලා රිසර්ච් කර කර රිසර්ච් කර කර පේපර්ස් හොයන්න ඕනේ රිසර්ච් පේපර්ස් ඔක්කොම ටික කියවල ඉවරලා දැන් තියෙන ලෙවල් එක මොකද්ද කියලා අහපු ගමන් මෙයා දෙනවා උත්තරේ මම රිසර්ච් කරන්න වියදම් කරපු අවුරුද්දක් හරි මාස 6ක් හරි තිබ්බ ඒ ටයිම් එක ඉතුරු වෙනවද නැද්ද ඉතුරු වෙනවනේ ඒකින්ද මේ ලාජ් ලැන්ග්වේජ් මොඩල්ස් පුළුවන් තරම් යූස් කරලා තමන්ගේ නොලෙජ් එක වර්ධනය කරන්න ඕනේ මොනහරි ප්‍රොබ්ලම් එකක් සොල් කරන්න අපිට ප්‍රොබ්ලම්ස් ගොඩක් තියෙනවානේ දැන් සිම්පල් එක්සම්පල් එකක් ගන්න ස්කෝල් වල ළමයි ඉන්න මිලියන 3ක්
තුනක් තුනහ මාරක්කිද. මේ ළමයින්ගෙන් පොඩි අවුරුදු හතාට විතර නකල් අවුරුදු කෙනෙන්න දහයට එනකල් මොන හරි වැඩිදයක් කරන්න නැතු සාමාන්‍ය දෙවල ගැන්නවා කියෙන එතනින් එහා අවුරුදු එකොල්හයි දොල්හයි දහතුනය ඉඳලා දහට එනකල් ළමයි. සාමාන්‍යයෙන් ප්‍රොඩක්ට එකක් හදන්න පුළුවන් ලෙවල් එක මනසක් තියෙනවානේ. මේ ළමයි ඔක්කෝම අපි යස් කරානං ආණ්ඩුවට මේ වගේ සොෆ්ටය එකක් හදපන් එහෙම නැත්තං බින් එකක් හදපන් ඉන්ටෙලිජෙන්න් බින් එකක් හදපන් යුනිවර්සිටි ළමයි කියකින්නවාන. යුනිවර්සිටි ළමයි ඉන්නවනේ තුනහමාරක් හතරක් ඉටතට වැඩියෙන් ඇති මෙතන වෙන ගානක් ඉන්නවන සාමාන්‍ය අපි ලක්ෂයක් අතින්නවා කියන්න. එතකොට මේ ළමයින්ගේ අපි මිලියනයක ළමයි අරගෙන පය පහක වැඩක් කියන්නේ මිලියන පහක ටයිම් එක. මේ මිලියන පහක ටයිම් එකෙන් අපිට ඒ ළමයින්ම යස් කරන්න පුළුවන් ප්‍රොඩක්ට එකක් හදන්න. ඒ ප්‍රඩක්ට එක හැදීමෙන් ඒ ළමයින්ට ලොකු එක්ස්පිරියන්ස් එක්කුයි එක්ස්පටි එක්කුයි නොලෙජ් එක්කුයි ගන්න පුළුවන්. අපි මොනාටද මේ අර ගෝල ගැටමුයි අරවයි මේවයි කියලා මේ ඕන්න ඇති කුණු හරපෝ ගන්නෝ ගන්න කිසිම වැඩක් නැති දේවල් ගන්නගෙන ඊට පස්සේ ඒකෙන් අහන උත්තර. ඒකට ඇයි අපි කාලේ නාස්ති කරන්න. අපිට පන්තිකාමරයක උගන්නන්ඩ විතරක් පුළුවන් මේ ඉන්ටර්නෙට් එක උගන්නන්න බැරි එක දෙයක් මට කියන්න. කිසිම දෙයක් නෑනේ. එතකොට අපි මේ දේවල් වෙනස් කරොත් ඒ අයි තාක්ෂණයත් එක්ක අපේ නොලේජ් එකයි එක්ස්පිරියන්ස් එක්ස්පටිස් එක්ස්ප්‍රස් රෝඩ් එකට දාගන්න පුළුව. අපි බොරුවට අඩාන ඉඳල වැඩක් නෑ බොරුවට අපිට කියන්න පුළුවන් අපි දුර පලාතකන්න අපිට නෑ ඒක එහෙම නෑනේ. අපිට ඇක්සස් කරන්න පුළුවන් ඕන ඉන්ෆර්මේෂන් එක ඒකට ඇක්සස් කරන්න සාමාන්‍යයෙන් ඔය දැන්තින නෙට්වර්ක් අපි ලංකාවේ ඕන තරකට ගියාට පස්සේ නෙට්වර්ක් ඇක්සස් තියෙන ගොඩක් තැන්වලට. ඒතර ඒ තියෙන කට්ටියට මේක යූස් කරලා කට්ටියක නොලෙජ් එක එක්සර මෑග්මව කරන්න. ඉතින් අපි රටක් හැටියට කරන්න ඕනේ මේ මිනිස්සුන්ගේ මයින්ඩ්සෙට් එක වෙනස් කරගෙන ඔබතුමාලගේ ආයතනයක් වගේ කියන්නේ මේ කට්ටිය හැමදාම අපේ මිනිස්සුන්ගේ පොසිටිව් පැත්තට අරගෙන මේ දේ කරන්න පුළුවන් කියන දේ අපි දුන්නොත් මේ AI තාක්ෂණය ඔස්සේ අපේ රට ලේසියෙන්ම ගොඩ දාන්න පුළුවන්. ඒකින්ද මම AI තාක්ෂණය ගැන ගොඩක් දේවල් කියන්න යන්නේ නැහැ. ඒක ගොඩක් දේවල් තියෙන ඊට වඩා ඔබෙන් ගිය එකක්. අන්න ඒගේ තැන කියන්නේ මනුස්ස සංහතියට මොකද්ද වෙන්නේ කියන එක ඒක වෙනම සබ්ජෙක්ට් එකක්. හැබැයි මේ හෙට අනිද්දා අපිට ලාභ ලබා ගන්න දේවල් ගොඩක් දේවල් කරගන්න පුළුවන් AI තාක්ෂණයෙන්. ඊ පැත්තට නොගියත් අර ඔබතුමා ඔය දැන් කියපු කාරණේම තමයි. කියන්නේ අපේ දිනදා ජීවිතේට මේක කොහොමද බද්ධ කරගන්නේ කියන එක. සුමිත්ගමගේ මාත්මයා දැන් අපේ කලත්‍රය මේ සංවාදයේ ආවර කරගන්න තෝනේ හින්දා අපිට බැලූ බැලමට පේනවා ලොකු අර ලොකු ශ්‍රමයක් අවශ්‍ය නැහැ රටක් ගොඩ දාන්න විශේෂයෙන්ම ලොකු ඩොලර් ආදායමක් ලබා ගන්න සහ ලංකාව දියුණු කරගන්න කියන එක. විශේෂයෙන්ම මම කියන්නේ මේ IT platforms ඇතුළේ, ඒ කියන්නේ මේ IT ශාස්ත්‍රය ඇතුළේ, කර්මාන්තය ඇතුළේ. නමුත් අපි මේ ඉන්න පිරිස මදි කියන එක අපිට පිළිගන්න වෙනවනේ. දැන් AI හෝ කක්කරි මේ තියෙන මේ දියුණු ක්‍රමයකට අවශ්‍ය ශ්‍රමිකයෝ ටිකක් ඕනේ. අර රජයකට ඉලක්කයක් තියෙන්න ඕනේ අපේ ප්‍රශ්නේ ගොඩදාගන්නේ මෙන්න මෙහෙමයි, ඒකට ඩොලර් ඉලක්කය මෙච්චරයි කියන එක. සහ අපිට මේ කෙටි කාලීන, දිගු කාලීන සහ මැද කාලීන එහෙම ඉලක්කත් අවශ්‍යයි. අපිට කෙටි කාලීන ඉලක්කයක් හැටියට 2030 කියලා අපේ ගම් අවුරුදු 6යි. මොකක්ද කරන්න පුළුවන්? ශ්‍රමය කල්පවත්ම, ඒ කියන්නේ දිගු කාලීන, කෙටි කාලීන හා මැද කාලීන කියන එක සහ ඊට අවශේෂන කාරණ. ඔව්, මම හිතන්නේ අපිට පළවෙනි දේ අපි කෙටි කාලීන දේ හිතමු, දිගු කාලීන දෙවෙනියට හිතමු. කෙටි කාලීන කිව්වහම අපි කතා කරන ඡන්දයක් තියෙනවා. ඡන්දෙන් පස්සේ අවුරුද්දෙන් දෙකකින් කරන්න මොකද්ද කියලා ඉන්පත් වෙන ඕන මාණ්ඩුවක් විදිහට හිතුවොත් මොකද්ද හිතන්නේ කියලා ගත්තොත් පළවෙනි දේ මම හිතන්නේ අපි දැකලා තියෙන ඕන AI වගේ තාක්ෂණයන් සමාජයට ඇවිල්ලා තියෙනවා. මේවා අර අපි කියන disruptive technologies ආවහම ඒ දේවල් තියෙන දේ වෙනස් කරනවා. ඒ හින්දා අපිට අවශ්‍යයි කණ්ඩායම් තුනක් ට්‍රේන් කරන්න. එක කණ්ඩායමක් තමයි මේ වැඩේ අරගෙන කරන අය. අපි කතා කරන දැන් ඉන්න software engineersලා වෙන්න පුළුවන්, ඉස්සරහට university වලින් immediate out වෙන අය වෙන්න පුළුවන්. disruptive කියලා සල්ලොම කියන්නේ මේක කලම්බගෙන ඉස්සරහට යන්න පුළුවන් කණ්ඩායම්. ඒ set එක අඳුර ගන්න ඕන. ඒක ඉන්ඩස්ට්‍රී එක ඇතුලේ දැන් ඉන්න අපි
අපිකිම සොෆ්ටය ඉංජිනියස්ල කියල සොෆ්ටය ඉංචිනියස්ල දැනගන්න ඕන ඒයි මොඩල්ස් පාවිච්චි කල්ල කෝඩ්ඩික ජෙනරේට් කරගන්න. නමුත් අද තියෙන මට්ටමේදී සියරසීයක් ඒක කරන්න තාමත් සොෆ්ටය ඉංජිනය කෙනෙක්ගේ සපොට්ට ඕන හිද ඉදිරි අවුරුද්ධ අවුරුද් දෙක ඇතුවත මේ කට්ටිය රීස්කිල් වෙන්න ඕන හෙමන වෙනස් වෙන්න ඕන තමන් වැඩ කරන ආකාරය. ඒක පළවෙනියට එනදේ. දෙවැනියට අපි කතා කරන්න යුනිවර්සිටිස් වල ඉන්න අයගත්තොත් ඒ යුනිවර්සිටිස් වල ඉන්න ස්ටඩන්ස්ල තමයි ඉන්ඩස්ට්‍රේකට ඊළඟට එන්න ඊළඟට අවුරුද්ධෙදි දෙකේදි තුනේද. ඒ අය ඉමීඩියට්ලි අපි බලන්න ඕන මේකට යන්න මහිතන්නේ අපි අධ්‍යාපනය ගත්තොත් දේවල් දෙකක් තියෙන එකක් තමයි ටීචිං අනිත්‍යක තමයි ලර්නිින්. මහිතන්නේ අපි ටීචිං වලින් ලර්නිං වලට යම්මට්ටකට මාරු වෙලා තියෙනවා. ඒ කියන්නේ මම තමයි තීරණය කරන්න මං ඉගෙන ගන්න දේ. එතකොට අන්නේ මයින්ඩ් සෙට් එක හැමදාම ඒ අප්‍රෝච් එක අපි හදන්න ඕන යුනිවර්සිටි වල ඔෆ් කෝස් ස්කෝල වල. එතකොට මගිතන් ඩොක්ටර් හර්ෂ කිව්ව හරියටම අපි කතා කරන මුල් ළමාවදිය ඒකෙදි අපි ඉගෙන ගන්නේ තාක්ෂණය නෙමෙයි. ඉඳගන්නේ කොහොමද හිටගන්නේ කොහොමද අපි එදිනෙදා මිනිස්සුත් එක්ක කමියුනිකේට් කරන්න කොහොමද ඔය කියන දේවල් ජීවිතයට වැදගත්. ඒ තියෙන දේවල් මුලින් ඉගෙන ගනි. ඒ කාලය ඇතුළත අඳුරගනි මොන මොන ඒරියස් වලටද කට්ටිය යන්න කියලා. එතකොට IT ඉන්ඩස්ට්‍රි එක රටක් විදියට අපි දකිනවා අපිට දැන් තියෙන ප්‍රශ්නවලින් විසඳුම් ගන්න පුළුවන් හොඳම ඉන්ඩස්ට්‍රි එකක් තමයි IT ඉන්ඩස්ට්‍රි. එහෙනම් අපි චැනල් කරන්න ඕන අපේ දරුවන්ව අපේ යුනිවර්සිටි එක ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය මේ පාත් එකට යන්න. එක එක දෙවැනි එක තමයි මේකත් එක්ක අපි මේ කතා කරන IT ඉන්ඩස්ට්‍රි එකෙන් එළි ඉන්ඩස්ට්‍රීස් ගොඩක් තියෙනවා. අපි කතා කරයි කන්ස්ට්‍රක්ෂන්, අපි කතා කරයි ඇග්‍රිකල්චර්, අපි කතා කරයි රාජ්‍ය සේවය, ලීගල් සිස්ටම්. මේ ඔක්කොම මේකත් එක්ක බයින්ඩ් වෙන්න ඕන. අපි මේකේ හදිසි පිම්මක් පනිනකොට අපි ඉතුරු දේවල් කරන්න කොහොමද කියලා හිතන්න ඕන. මම හිතන්නේ තුන්වෙනි පාර්ට් එකක් විදිහට අපි AI එකට බය වෙලා තියෙනවා. මේකත් එක්ක අපි අර මම හිතන්නේ චිත්‍රපටිවල ඒවයි තියෙනවා AI තාක්ෂණය ආවහම අපි අපිව පාලනය කරයි AI තාක්ෂණය කියලා. ওই කතා වෙනවනේ. හැබැයි ඕක ලෝකේ හැන්ඩල් වෙන විදියක් තියෙනවා. ඒක තමයි අපි ගත්තොත් පරමාණු බෝම්බ. දැන් පරමාණු තාක්ෂණය යූස් කළා එහෙම නැත්නම් ඒක බෝම්බ හදනව වෙනුවට මං හිතන්නේ පවර් ජෙනරේට් කරන්න යූස් කරන දේ තියෙනවනේ. ලෝකයේ පරමාණු බෝම්බවල කන්ට්‍රෝල් එක පොලිසිස් විදියට ඩිවලප් වෙලා තියෙනවනේ. එහෙනම් ගොයින් ෆෝවර්ඩ් අපිට AI තාක්ෂණයත් ඒ කියන පොලිසිස් නැචුරලි ඩිවලප් වෙයි. ඔෆ්කෝස් මං හිතන්නේ මේක ඉක්මනට එන තාක්ෂණයක් හින්දා මං හිතන්නේ අනිත් තාක්ෂණයන් ගියපු කාලේ මේකට යන එකක් නෑ. එහින්දා රජයක් විදියට එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රි එකක් විදියට මේකට ඉන්වෝල් වෙන්න වෙයි. කොහොමද කන්ට්‍රෝල් එක අපි කරන්න එහෙම නැත්නම් මේ නරක පැත්ත නවත්ත ගන්න මොකද්ද කරන්නේ. මං හිතන්නේ ඉන්ටර්නෙට් එක ගැන අපි ඔය කතාවම ආවා. පාසල් වලදී ෆෝන් එක දින එක නවත්තන්න කියන වෙනුවට ෆෝන් එක ඉෆෙක්ටිව්ලි යූස් කරන විදිය හිතන්න ඕන. ඒ වගේම තමයි AI තාක්ෂණයේ නෙගටිව් ඉම්පැක්ට් එකක් ගැන හිතනවා නම් ඒක ජෙනරලි මං හිතන්නේ ඩොක්ටර් හර්ෂ හිතන්නේ හිතුව තමයි AI තාක්ෂණය හිතන්නේ නෙමෙයි මම කියන්නේ. ඒ ඩොක්ටර් හර්ෂ වගේ අය හිතන්නේ ඒක පොසිටිව්ලි යූස් කරන්න හරියට හරි. එතකොට ඔය අපි කතා කරන ඒකේ ගැටලු වෙනවා කියලා හිතන්නේ අනිත් කණ්ඩායම්. එතකොට ඒක පොලිසියක වෙන්න පුළුවන්, ගවර්න්මන්ට් ඒජන්සිස් වෙන්න පුළුවන්, පොලිසිය වෙන්න පුළුවන්. එයාලගේ රස්සාව එහෙම නැත්නම් එයාලගේ ඔබ්ජෙක්ටිව් එක එතන තියෙන හින්දා එයාලා ඒ ප්‍රශ්න කරනවා. ඩෙෆිනිට්ලි ඒ ප්‍රශ්න කිරීම ඉන්ඩස්ට්‍රි එකට ආවොත් එහෙම නැත්නම් ඩොක්ටර් හර්ෂ කෙනෙක් වගේ කෙනෙක් ගාවට ආවොත් ඒක කලබරේටිව්ලි ඩිවලොප් කරන්න පුළුවන්. ඒ හින්දා මේකෙදි AI තාක්ෂණය වගේ දේවල් අනාගතයට එනකොට කොහොමද පොලිසි හදන්නේ කියන එක ඉන්ඩස්ට්‍රි එකත් එකතු වෙලා අපි මේ කතා කරන ඉනොවේටර්ස්ලා ඉනොවේෂන් කරන අය ඒක ඇත්තටම කකුල් තියාගෙන ඉන්න අයත් එක්ක එකතු වෙලා අපි කරන්න ඕන. ඊට අමතරව මේක නවත්තන්න බෑ. අපි කතා කරා වගේ වාහනයක රෝද අඳුරගත්තු එක ඊට පස්සේ ඉලෙක්ට්‍රිසිටි අඳුරගත්තු එක ඒවත් එක්ක අපේ ඉන්ඩස්ට්‍රීස් මාරුණා කාලයත් එක්ක. අපි ස්ටෙප් බයි ම කෙනෙක් අර ලාජ් ස්ටෙප් වලින් පනමයි පැන්නේ. එතකොට ඕක මිස් කරගත්ත යම් ප්‍රමාණයකට මිස් කරගත්තු හින්ද තමයි අපි දැනට මේ ඉන්ඩස්ට්‍රි එකේ හරි වැලිව් එක ඒර්න් කරන්න බැරි. අපි කතා කරා කොච්චර එම්ප්ලොයිස්ල ඕනද කියලා. ගත්තොත් අපේ එම්ප්ලොයිස්ල පහුගේ අවුරුද්ද දෙකේ ලංකාවේ නැත් අඩු වුණු එක වුණේ. එයාලා රට අතෑරලා ගියා. අපි හරි විදියට මේ ඉන්ඩස්ට්‍රි එක ඩිවලප් කරන්න ප්ලෑන් කරොත්
ඒ අපිට ගෙන්න්න ගන්න පුළන් ඩොක්. හර්ෂ හයිලයිට කර ලංකාව කියන්නේ ලස්සන රට. ඇත්තටම අයිට ඉන්ඩස්ට්‍රීකේ ලංකාවේ මිනිස්සු තියාගන්න විතරන්න මේ අපට පිටරට මිනිස්සු ලංකාවේ කම්පනීස් වලට ඇවිල්ල ලංකාවවිදන් වැට කරන්න තැන්ට අපිට හදන්න පුළුවන්ගේ. ඒ විෂන් එක අපිට ගන්න පුළුවන්. හේතුව තමයි අපේ කොස්ට එක අඩුවෙනවා වගේම අපේ එකැන සොෆ්ටේ ඉන්ඩස්ට්‍රියගේ ඕන මයින්් එක මේන්ටේන් කරන්න හොඳ එන්වර්මන්ට් එක හොඳ ස්වභාව ධර්මය අපේ තියෙන්නේ. දකොට ඒකත් එක්ක අපි දකින විදිිය ඉදිරි දැක්මකට ගියොත් අපේ තියෙන ඉන්ඩස්ට්‍රේකේ දැන් තියෙන ගැටලුව එකන් එම්පලෝයිස්ලා රට ඇරලගියපු එක ඒක අපිට ගන්න ගන්න දැන්ඉන්න යුනිස්සිටිස්වල එහමනන්න ඉස්කෝලවල අපි මේදේ උගන්නන්න ඊට පස්සේ මේක නෙගටව ඉම්පෙක්් එක වෙන එක අඩු කරගන්න අවශ්‍ය දැනුම එහෙමනත්න් ඒ ප්‍රායෝගික යෙදවුම් ටික හදාගන්න එක අපිට කරන්න පුළුවන්. ඒකත් එක්ක මංහිතන්නේ අපි ඉදිරි අවුරුදු දෙක ඇතුළත පහ ඇතුළත එහෙමනත්නම් 10 ඇතුළත අපි මේ දේ කරන්න ඕන. මංහිතන්නේ ඒක අපිට කරන්න පුළුවන්. මේක හරිම ඉන්ඩස්ට්‍රී එකක් අපි අද තියෙන ප්‍රශ්න විසඳ ගන්න. ඒක මංහිතන්නේ අපි හැමෝටම දකින දෙයක්. ඒක අපි කරන්න අවශ්‍ය දේවල් ටික කරමු. 2030 කියන අපි උදේ උදාහරණය ගත්තේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සස්ටේනබල් ඩෙවලොප්මන්ට් ගෝල්ස් කියන එක ගැන ලෝකයට නියමයක් දැම්ම 2030. ඒ ගෝල්ස් සපුරගන්න කියන එක ලංකාව කොතරම් දුරට ඒ ගෝල්ස් ඒ ඉලක්ක තිරසාර සංවර්ධන ඉලක්ක කොතරම් සපුරාගත්තාද කියන එක වෙනම කතාවක්. නමුත් අපිට වැටහෙන දෙයක් තමයි මේ AI සහ මේ කර්මාන්තය හරි ට්‍රැක්කගේ තිබුණා නම් මේ වගේ පුංචි රටකට අර එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු ඒ ගෝල්ස් සහතික කරගන්න සපුරාගන්න එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. සහ අපිට මේ කතාබය ඇතුළේ කාලත්‍රේ මේ කතාබය ඇතුළේ මේ ශේත්‍රය වර්ධනය කිරීම හරහා මිනිස්සු කොච්චර තව මිනිසත් භවෙන් ශක්තිමත් කරගන්න පුළුවන්ද සැපට ඉන්න පුළුවන්ද සහ රටක් හැටියට ඉස්සරහට යන කොච්චර ලේසිද කියන එක ගැන ඔබට දැන් අවබෝධයක් ලැබිල ඉවරයි. එකක් තාක්ෂණයේ දියුණුව සහ අපේ මිලියන 22ක් වන මානව සම්පතයේ තියෙන කුඩා බවත් එක්ක ඒ කුඩා බව කියලා කියන්නේ ප්‍රමාණික අංකෙන් නමුත් ටැලන්ට්ස්වල තියෙන විශිෂ්ටත්වය ගැන මේ දෙපළ අපිට තාම හොඳින් අවධාරණය කළ දුන්නා. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා හර්ෂ සුභසිංහ මාත්මයාට කෝජෙන් ආයතනයේ සභාපතිතුමා වේගා සන්නාමේ උපත හැදුනේ එතුමාගේ. ඔබට බොහොම ස්තුතියි අපේ ආරාධනාව පිළිගෙන මේ සංවාදය පෝසත් කරාට. ඒ වගේමයි සුමිත් ගමගේ මාත්මයා ඔමෝබියෝ ආයතනයේ ප්‍රධාන තාක්ෂණ නිලධාරී හැටියට එතුමා කටයුතු කරන්නේ. එතුමාගේ දැනුම මේ සංවාදය පෝසත් කරා කියලා අපි හිතනවා. ඔබටත් බොහොම ස්තුතියි කාලය කැප කරගෙන මෙතනට ආවට. එහෙනම් මේ සතියේ කාලත්‍රය තුළින් සමුගන්නවා අපි IT ඉන්ඩස්ට්‍රී එකක් ශේත්‍රයක් කර්මාන්තයක් ගැන කතා කරන්න මෙතනට වාඩි වුණාට අපි සෑහෙන අනාගතවාදී විදියට මේ සංවාදය අවසන් කරගත්ත කියලා අපිට හිතෙන. ඔබට ඒ ගැන යමක් කියන්න තියෙනවා නම් අපිට දන්නවන්න. අපි බොහොම ආදරෙන් ආඩම්බරෙන් ඒ ප්‍රතිචාරය භාරගන්න සූදානම්. එහෙනම් අපි ලබන සඳුදා රාත්‍රී 9ට නැවත හමු වෙනවා තවත් රටට වැදගත් වෙන අලුත් යමක් ඔබට සමීප කරන අදිෂ්ඨානය. ගිහින් එන්න සුබ රාත්‍රියක්.